सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मूलि मनिरं सिसमावहंतं पंकेरुहाहु मुदुको मलचारु वन्नं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुरेसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स करुणी महासंग्रह ने आवश्यक है अभी यार कथा करेंगे आप इतने ठीक है नहीं अभी मूलिक अंदुरगेन तीनोने आर अनिच्च दुख नाथ तमाय प्रदान किया त्रिलक्षण किया अब अत्रम दें त्रिपिटक कोहेवा थेहुवा किया त्रिलक्षण किया का पेनल ने पेन्ना ने संज्ञा किया टीका दस संज्ञा वगैरह तमा पेन्ना अभी यार मंगिताने तिलकुणु किया लेके इन्नते अरे मंगिताने सासने ओय मूलिकवम हरय इतनी गन्न पुलुवन हिंद हब अपिट दें ओय मम कियपु एकट साधारणयक करन्न पुलुवन अनिच्च दुख अनात्त वितरक नेमेनी अपि कथा करन्ने असुबत गन्नो इतन ඒක තිලක්ෂණයක් නෙමෙයි යන්නේ එහෙම වුණොත්. සිව් ලකුණක් යන්න ඕනේ එහෙම ගියොත්. වාට හිතෙන අර තිලකුණ කියලා ගන්න හුඟක් අර විස්තර කරනවා ඇත්තේ පොත්පත්වල. ඒක හුඟක් මූලික හිඳ. ඒකල කොහොමදනේ මේ ඒක ඒක අට කතාවක තියෙනවා මිස බුද්ධ ප්‍රකාශයක් නෙමෙයි. ඒ කියන්නේ මේ මොකද්ද බුදුපියන් වහන්සේලා පහළ වෙන්නේ අකුරු වටයි පද තුනක කතාවක් කියන්න කියන එක. ඒක මූල පෙළදහම එකක් නෙමෙයි. හැබැයි ඒක නෑත් නෙමෙයි. මට හිතෙන්නේ අර ඒ වගේ තැන් වලින් තමයි එන්නේ නැත්තේ. හැබැයි මම මේ මෙන්න මේ කාරණාව දැන් මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ පටිසංවිදාමග්ග ප්‍රකරණේ මහා වර්ග විමුක්ඛ කතා කියන එක. විමුක්ඛ කතා කියන්නේම විමුක්ෂය පිළිබඳ කතා කරපු කොටස. අපි අහලා තියෙන අර විමුක්ෂ තුනක් තියෙනවානේ විමුක්ඛ මොක කියලා? අනිමිත්ත ශුන්‍යත අපණ හිත. ඔය අනිමිත්ත ශුන්‍යත අපණ හිත කියන විමුක්ඛ තුන හැදිලා තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත පදනම් වෙලා. ඒක හින්දා වෙන්නේ නැති කියන එක මට හිතෙනවා. ප්‍රධාන වෙලා තියෙන්නේ අර අනිත් එක අරක යදනිච්ඡන් තන් දුක්ඛන් තදනත්තා කියන එක. අර ඒවා හැම කෙලිම ඩිරෙක්ට් කියපු තුනක් නේ. එහෙම. එතකොට හැබැයි ගිරිමානන්දේ වගේ නෝට දස සංඥා වලටම ගිහිලා තිනවා. අනිච්ච සංඥා, අනත් සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, පහාන සංඥා, නිරෝධ සංඥා, විරාග සංඥා හුඟා කරනවා. එහෙමයි. ඉතින් කෙසේ වෙතත් මෙතන මට කියන්න ඕනේ මෙන්න මේ තියෙන ස්වභාවය ගන්න. ඒ කියන්නේ ඇත්තම ලොකු හඳුනේ මේ කවදාවත් දේශනාවක අනිච්ච කියන එක විතරක් කියන්න බෑ. එක කියන්න බෑ ස්වභාවිකව මොකක්වත් නෙමේ දැන් යදනිච්ඡන් තන්දුක්ඛන් තන්දුක්ඛන් තදනත්තා කියලා එහෙම තියෙන්නේ. ඒ කියන්නේ එතන තියෙන්නේ අනිත්‍යත්වය යම්තනක ඉස්මතු වෙනවද එතන දුකද තියෙනව. දුක යම්තනක ඉස්මතු වෙනවද එතන අනාත්ම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හරියටම කිව්වොත් අනිච්ච කිව්වට දුක්ඛය අනත්තයි තියෙන්නත් ඕනේ. දුක කිව්වොත් අනිච්චය අනත්තයි තියෙන්නත් ඕනේ. අනත්ත කිව්වත් අනිච්චයි දුකයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය කට්ටිය එක පොදියට යනවා මාර අර උදේ කිව්ව වගේම ලොකද ලොකද එතන මං කියන්නේ කියාර ඒ ඒක තමයි හැංගීම. ඒ කියන්නේ කෙනෙක්ට තේරෙන්නේ අනිත්‍ය පැත්තේ. කෙනෙක්ට පේනවා දුක්ඛ පැත්තේ. කෙනෙක්ට දෙනවා අනාත්ම පැත්තේ. හැබැයි එයාට කවදාවත් කියන්න බෑ මම අනාත්ම විතරයි දන්නේ අනිච්ච දුක්ඛ දන්නේ නැහැ කියලා. අන්න හරි ප්‍රමුඛ නැහැ. ඒ කියන්නේ හරියටම ඕක ගුලියක් අපිට තේරෙන්නේ චූටි කෑල්ලක් වතන. හැබැයි අර ගුලිය මෙයා දන්නවා. නැත්තම් අර පූර්ණ අදහස ගන්න බෑ. පැහැදිලිද? මොකද දැන් අනිත්‍යයි කියලා දන්න කෙනාට නොතේරිලා ගියොත් එහෙම මේ දුක කියන්නේ බය අර්ථයක් තියෙන්නේ කියලා. ඉතින් බැරි වෙනවනේ. එතන අනිත්‍ය නිසා දුකයි කියනවාද නිච්ච නිසා දුකයි? නිච්ච සංඥාව ගන්න නිසා දුකයි කියනවා. එතන කියන්නේ යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා. යද නිච්ඡන් කියන එතන අර දුකයි කියලා කියන්නේ.
අර්ථය ඒකේ ලකුහඳුනේ ඔය ගණිද්දි අනහරි එතන ඔව් එතන අර පාලිය ගණිද්දි ගන්නේ යද නිච්චං කියලා ඒ කියන්නේ ඒකේ දැන් අර මං හිතන්නේ ලකුහඳුනේ අහන්න නැත්තේ මෙන්න මේ ප්‍රශ්නේ වෙන්නේ නැති ඔය අපි දැන් නිච්ච කියලා එකක් ගන්නවනේ ඕක ලියද්දි ලියන්නේ මෙහෙම යද නිච්චං කියලා ඔහොමනේ ලියන්නේ මෙතන එන්නේ යද් අනිච්චං කියලා එන්නේ හරිද මේක වෙලා තියෙන ලොප් වෙලා තියෙන වචනයක් පැහැද මෙතන ගන්න නিত্য නිසා දුකයි කියලා ගත්තොත් මං කියලා දැන් ඔය ආපු අදහසින් ගන්නකො යමක් නිච්ච නිසා නিত্য නිසා දුකයි කියලා ගත්තොත් එයා බලන්නේ මොකද්ද එතන නিত্য නිසා දුකයි කියලා ගත්තොත් ඔය මේ මේකෙන් ඔය කාමසුවලි ගන්න ගියත් එකම දන ඔය ගේ දෙකම ගත්ත හැකි දැන් පංචකාමයේ නিত্য නිසා දුකක් එනවා කියලා ගත්තොත් ආයි පංචකාමයේ තියෙන ලක්ෂණයක දෝෂයක් නිසා නේද මට ජීවිතේ පාවෙලා තියෙන්නේ ඇයි පංචකාමයේ නিত্যයි නිසා දුකයි ඕකේ මනිත් පැත්ත ගන්න පංචකාමයේ අනිත්‍ය නිසා දුකයි කියලා ගත්තොත් මං කියුවේ තේරෙනවද අපි ගමු දැන් යමක් නিত্য නිසා දුකයි කියලා ගත්ත කියලා මං කියන්නේ දැන් මේ පාළි අපිට තේරුන්නේ නැහැ අපි යද නිච්චං කියලා අර්ථ ගත්තා යමක් නিত্য නම් දුකයි කියලා මං අහන්නේ මේකයි යමක් නিত্য නම් දුකයි කියද්දී නিত্য වෙච්ච යමක් හම්බ වෙලා එකක් නিত্য බව කියන්නේ මොනෝhari දෙයක තියෙන ස්වභාවයක් නේද ඒ කියන්නේ මෙහෙම ගත්තොත් මේ තේ කෝප්පේ නিত্য නිසා දුකයි කියලා කියන්නේ මං අහන්නේ තේ කෝප්පයේ නিত্য බව කියන්නේ තේ කෝප්පයේ ලක්ෂණයක්ද නැද්ද මම අර මුලින්ම කිව්වේ අපි මේ මොනෝhari ද්‍රව්‍ය වස්තුවක ලක්ෂණයක් ගැන දැකලා ඒකින් කලකිරෙනවා කියන්නේම තේ කෝප්පේ දුකක් නැහැ තේ කෝප්පේ නিত্য නිසායි දුක. පැහැද? ඔව්. නিত্যතාවයේ තුන දුකක් නැහැ වගේ ඉන්නේ අනිච්ච විතරයි දුක කියන දැනුම. අන්න ඒකයි. ඒුණාට මේ මිනිහට අවුරුදු 1000ක ජීවත් වෙන්න දුක තේරේ කොහොමද දුක කියන්නේ? මං ඒකයි කිව්වේ සදාකාලික සැපය තුල දුක දන්න කෙනා කවදාවත් කියන්නේ නැහැ නিত্য බව නිසා දුකක් එනවා කියන එක. බල එයා දන්නේ නিত্য බව නිසා එන දුක ඔය අපි කියන මට්ටමට එහා ගිය එක. ඇත්තම ලොකහඳුරු මතු කරපු ප්‍රශ්නේ හරියට කෙනෙක් උත්තර දුන්නොත් නিত্য බව තමයි ඇත්තම දුක. නিত্য භවයේ දුක ගන්න කෙනා අනිත්‍ය බව ගැන කතා කරන්න ඕනේ. අද අපිට මේක වෙලා තියෙන්නේ නিত্য බව කියලා උනම් ගන්න පුළුවන් සදාකාලික සුවයත් සදාකාලික අමරණීයත්වයක් මම අර මුලින්ම අහපු ප්‍රශ්නේ ඔයන්නේ යම් තැනක මේ කිසිදු දුකක් නැත්තම් සැපෙන් ස්ථිර තැනක් තියෙනවා නම් දුකද නැද්ද දුක නැහැනේ එතකොට ස්ථිර තැනක් දුක නැහැ වෙනව නේද හැබැයි හරියට තේරිච්ච කෙනා ස්ථිර තැනේ දුක දන්නවද නැද්ද ඒ අර්ථයෙන් ඕනනම් මේකල හන්න පුළුවන් හැබැයි මං හිතුවේ එච්චර ගැඹුරට නොයා දැන් අපේ තියෙන ලෞකික අර්ථයෙන් ගැලවුවොත් අපි නিত্য බව හෝ නිසා කෙනෙක් දුක කියන්නේ නিত্য නිසා දුකක් එනවා කියලා ගත්තාත් ඒ යමක නিত্যතාවය නිසානේ දුක ගන්නෙ. එතකොට අපි යම ඇත්ත කරලා මැද ඇත්ත වෙලා. එතකොට අපි මේ කලකිරෙන්නේ මොනෝhari වස්තුවක ලක්ෂණයක් නිසා. හරියන්නේ අම්මා ගැටලුවක් නැහැ පුතා ගැටලුයි වගේ තමයි ඔය. අර ගැබද මේ ගැටලු නිසා අම්මා මරනවා වගේක් කියන්නේ ඔය. පැහැද? හැබැයි මෙතන හරි මාර්ථල කොහොමදනේ? යද නිච්ඡන් තන්දුංගක් කියදී අනිච්ඡත්වය තුල දුක තියෙනවමයි දුකක් තියෙන තැනක අනත්ත බිහි වෙනවමයි. පැහැද? ඉතින් මේකයි මේ මේ අකුරු තුන ගන්න මේ වචන තුන ගන්න අපි නිකන් හිතනවා වගේව නෙමෙයි. දැන් කෙනෙක් කිව්වොත් එහෙම පිළිකාවක් සුව වීම නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඉතින් ඒක දුක නෑනේ සබයි. එතකොට ඒක අන්න ඒකයි. නමුත් ඒක තේරෙන්නේ නැත්තේ අර සාපේක්ෂත්වය තුල අපි ඉන්නේ හින්දා. අන්න හරි ද්‍රව්‍ය වස්තු පුද්ගල සංඥාවට යනවා. අර ඔය ගන්නෙ ලොකු උදාහරණ දැන් ඔය අර ගලපන්න බැලුවොත් ඒව ඇත්තටම ගැලපෙන්නේ මේ ලෞකිකව හිත නිමා ගන්න. පැහැද? ඉතින් දැන් මටත් අහන්න තියෙන මේකයි. ඉතින් හැමදාම අර පිළිකාව සුව වෙනව වගේ සුවයක් තියෙන තැනක් නම් ලෝකේ මොන දුකක් ගැනද දැන් කියන්නේ? පැහැද? එකයි. අන්නේ. ඔව්. ඊට යහ එකක් යන්නේ පැ. එනේ කර්මඵල කර්ම විපාක කම්මානම් ඵලම් විපාකෝ කියන එකට එහා ගිය තනක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අර කියන්නේ අත්ති දින්නම් අත්ති හුතං අති සුකර දුක්ඛානං අත්ති මාතා ඔය කෑල්ලේ ලෞකික සම්මාදිට්ඨියනේ තියෙන්නේ කර්මය සහ ඵලය ගැන විපාක ගැන.
ඒකේ තියෙන පුස්සද තේරෙනවා ලෝකෝත්තර තැනදී. හැබැයි මේමයි ලෞක සම්මාදිටටපත් නොවි කාටවත් ලෝකෝත්තර වෙන්නත් බෑ. ඒ කියන්නේ මොන්ඩිසෝරි නොගිහින් ඒ ලෙවල් කරන්නත් බෑ. හැබැයි ඒ ලෙවල් කියන්නේ මොන්ඩිසෝරිත් නෙමෙයි. අන්න එහෙමයි වෙන්නේ ඔය. පැහැද? මෙතන මං කියන තේරුම් උසහගලේ අපි අර ඔය අරන් තියෙන අර්ථකතන මේ සමීකරණයට දැම්මහම නිකම්ම පෙන්නත හැකි එක විකෘතිනම්. මේ අපි මේ අද කතා කරන අනිච්ච කින සංඥාව බුදු පියන් වහන්සේ දේශනා කරාද නැද්ද කියලා හොයා ගන්න තියෙන්නේ. මැද අහු වෙනවා කියන එක බලන්න. මැද? ඒ කියන්නේ මොනෝ හරි නිත්‍ය නිසා නම් දුක. මොනෝ හරි අනිත්‍ය නිසා නම් දුක. ඒ මට්ටමෙන් යාට ඒ දුකත් සැපක්. ඇයි තින්? යමක් අහු වෙලානේ. ඕ නෑ මං කිව්වේ යාගේ චිත්ත මූලෙන් දරුණු සැපක ඉන්නවා. ඇයි යමක් හරි තියෙනවනේ. අර මතකද මං එදා මුලින්ම ඇඳලා පෙන්නුවේ හાર્ට් එකේ තියෙනවා මොනෝ හරි. අත් දෙකෙන් කියන්නේ මේක මගේ නෙමෙයි කියලා. මං කියන්නේ මෙතන ඇත්තනේ. ඒ මට්ටමේ සැපයි. අපිට ඔන්න ඔය සැපවත් තේරෙන්නේ නෑ අද මේ ජීවිතේ. අපි හිතන් ඉන්නේ මේ ලෝකෙ අහු වෙන දුක ගැන. ආරේක් දකින්න ඕනේ මෙන්න මේ පැත්තෙන්. ඒ කියන්නේ මගේ පැත්ත ඇතුලේ. ඒ කියන්නේ මේ මැද තමයි ඇත්තම සැපක් අපිට අහු වෙන්නේ කියලා. ඒක පැහැදිලිද දැන්? ඒ කියන්නේ මම කිව්වේ මෙහෙම එක දැන්. මේ අර මං ඉස්සලා පෙන්වුවේ මෙතන මැදයක් ගැන. මේ මැද මොනව හරි කියලා සංඥාවක් තියෙනවනේ. මේක තියෙන්නේ හිත පැත්තට. ඊට පස්සේ මොනව හරි ඇත කියලාත් ගන්නවා. මොනව හරි නැත කියලාත් ගන්නවා. අපිට මේ දුක් ඇවිල්ලා තියෙන්නේ මේ ඇත සහ නැත නිසා. අපිට අමතකයි මේ හිත පැත්තේ තියෙන මොනෝhari කියන එක නිසයි දෙපැත්ත බෙදුනේ කියලා. ඇත්තටම ඉච්ඡසුඛ අත්සුභ සංඥා යෙදෙන්නේ ඇත නැතන්ත දෙකේ නෙමෙයි. අද අපි ගන්නේ පිළිකාව තියනතා දුකයි පිළිකාවේ අස්තිරත්වය සැපයි කියලානේ. එතකොට බලන්න පිළිකාව කියලා ගන්නේ කොතනටද? මෙන්න මේ මැදටයි පිළිකාව ගන්න යා. ඊට පස්සේ තමයි පිළිකාව ඇත කියලා මේ අන්දට යන්නේ. ඉතින් පිළිකාව ඇති වෙන එක දුකයි නම් පිළිකාවේ ඇතිවීම කියන්නේ මොකද්ද? පිළිකාවේ නැති බවටත් දැන් මුල ඇවිල්ලා. ඉතින් පිළිකාව නැතිනකොට සැපයි තමයි ඉතින්. ඉතින් ඕක කියන්න දෙයක් නැහැ. මම කිව්ව පහද? පටන් අරන් තියෙන්නේ. ඉතින් මට චුට්ටි වෙලාවක් කිවසුව නම් හරි. පිළිකාව නැති වෙන විදි දෙකක් තියෙනවා හරියට බැලුවොත්. පළවෙනි එක තමයි බෙහෙත් කළා. අනිත් එක තමයි මිය ගියා. මැරුණාට පස්සේ. ඔය මොකද්ද ඔය ආයෙ කියන්නේ? පිළීමෙන් නිදහස් වෙන විදි දෙකක් නෙවෙයි කියන්නේ. ඉතින් ඒක පුණ්‍ය හෝ අපුණ්‍ය හෝ ආනන්ද වෙනවද නැද්ද? ඊටසින් ඉපදෙනවද නැද්ද? පිළිකාවක් එක්ක ගියාත් මේ මැරිච් එක මේ ආදි පිළිකාව නැතුව ඉපදිලා. මං කියන එක වැහැල්ලි කියලා මං හිතනවා. ඒ කියන්නේ මම කිව්වේ මේකයි මෙන්න මේ පිළිකාව කියන මැද හිතේ තියාගෙන මිනිස්සේ කොච්චර තර්කවාද ගත්තත් එයාට ලෝකෝත්තර සාසනය අල්ලන්න බෑ. ඔය ලස්සන තර්කයක් තිබ්බා ඒක දේශනාව. ඒ එතන කිව්වේ මෙහෙම එකක්. ඒ කියන්නේ මේ දැන් මේ අනිච්ච කියන එකට නිත්‍යයි කියන අර්ථය වැරදි කියලා පෙන්වන්න මේ කියපු විදිහ මේ කිව්වේ. ඒකේ අහනවා ඇස නිත්‍යද අනිත්‍යද කියලා අහද්දී එතනදී බලන්න ඇස හොඳට තියෙන තාක් සැප. ඇස නරක් වෙනකොට දුක. එතකොට ඇස නිත්‍යද අනිත්‍යද කියලා අහනකොට ප්‍රශ්නයක් එනව නේද අර අර්ථින් ඈ. ඇස කියන එක ඇත්ත කරලා. ඕන එක ප්‍රසාදේ හරි ගමන්නේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මැද කියන තැනට ඇස ගෙනල්ල දැන් යා. පිළිකාව සමානයි ඇස කරලා. එතකොට කෙනෙක් ඇහුවොත් ඇස අනිත්‍ය නිසා දුකද කියලා. එයාට උත්තරයක් කියන්න බෑ ඔව් කියලා. බලන්න. ඇස අනිත්‍ය නිසා දුකද කියලා අහනකොට මට කියන්න පුළුවන් නෑ ඒක සැපයි කියලා. ඇයි ඒ? හරිනම් බෑනේ. හැබැයි මට කියද හැකි මේ ප්‍රශ්නයට ඇස අනිත්‍ය වීම සැපක් කියලා. ඇයි ඒ? ඇස මොනෝ හරි අඩුපාඩුවක් වුණොත් ඇසේ දෝෂයක් ආවොත් ඒ දෝෂයේ අනිත්‍යතාවය නිසා දෝෂය මගහැරෙන සුව වීමට එනවද නැද්ද? ඇසේ ලෙඩවීමේ අනිත්‍යතාවය නිසා ඇස සුවපත් වෙනවද නැද්ද? ඒ අන්න ඒ පොයින්ට් එක අල්ලලා අහනවා. එහෙනම් ඇසේ අනිත්‍යතාවය දුකද සැපද කියලා. එතන සැපයිනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ කියන්නේ බුදු පියන් වහන්සේ කවදාවත් එහෙම අහන්නේ නැහැ නේද කියලා. ඒගොල්ලන්ට අමතකුණා බුදු පියන් වහන්සේ අහන්නේ මේ ඇසේ කතාවක් නෙමෙයි කියන එක. බුදු පියන් වහන්සේ අහන්නේ ඇසම කියලා. චක්කුස්ස වික්කවේ නිච්චං අනිච්චං ආදී කියලා කොහෙවත් නැහැ. ඒ කියන්නේ ඇහි නිට්ත්‍ය අනිත්‍ය බවක් කොහෙවත් නැහැ. ඒ කියන්නේ චක්කුස්ස කියන්නේ ඇහි. චක්කුම් වික්කවේ කියලා අහන්නේ ඉතින්. ඇසම මහන්නේ නිට්ත්‍ය අනිත්‍ය කියලා අහන්නේ. ඒකත් ලොකන්. එතන කවදාවත් කියන්නේ නැහැ නේ. දිට්ඨේව දිට්ඨ මිසක් පෙනෙන ස්වභාවයේ දෝෂය ගැන නෙමෙයි කියන්නේ. පෙනෙන ස්වභාවය ම කියලා කියන්නේ. අන්න හරි බුදු පියන් වහන්සේ ආන්නේ අන්නේ අර්ථයෙන්. නමුත් මේ ඔය විස්තරය කරන පිරිස කිව්වේ
පෙනෙන ස්වභාවයේ අනිත්‍යත්වය තියනවාද කියලා. පෙනෙන ස්වභාවයේ අනිත්‍යත්වය තියෙනවනේ. ඒනි පෙනෙන ස්වභාවයේ අනිත්‍යත්වය. ඇයි ටික කාලයක් යනකොට හදලි සැඳිරි එනවා. මම මේක නිතරම භෞතිකව. ඊට පස්සේ ආය යනකොට කන්නඩි වුවා. ඊට පස්සේ ඇහැ සුදු වෙනවා. ඕකම වෙනවා. ඔය අනිත්‍යත්වයක්නේ. ඔහොම වෙනවා නම් දුකයිනේ. එතකොට නම් උදාහාඳුරුව අර කියපු අර්ථ විකෘති කළොත් ඇසේ අනිත්‍යතාවය නිසා දුක නම් එනවා. නමුත් දැන් දිව්‍ය ඇහැකට වගේ ගියොත් සුදු වෙන්නේ නැහැ නේ. එතකොට ඒ ඒ දෙවි ඒ දෙවිවරුන්ට කවදාවත් කියන්න බෑ නේද? බුදුමහා වහන්සේ ඇහුවොත් ඇහැ නිත්‍යද අනිත්‍යද? එතකොට ඒගොල්ලෝ කියත අනිත්‍යයි කියලා. ඇයිද කොහොමත් ඒවත් ඉතින් වෙනස් වෙනවනේ. හැබැයි දුකද සැපද කියලා ඇහුවොත් ඒගොල්ලන්ට සැපයි කියන්න පුළුවන් වෙනවා. ඇයි ඉතින් මේ ලෙඩ රෝග නැහැනේ? බුදුමහා වහන්සේ වෙතනින් නෙමෙයි. බුදුමහා වහන්සේ අහන්නේ ඇසම බලන්න කියලා. එතන නොකිය කියන්නේ මොකද්ද? මේ ඇස විකෘති වෙනවද විනාශ වෙනවද ඔය අර්ථයෙන් නෙමෙයි. විනාශ වෙන්න හෝ විනාශ නොවෙන්න ලෙඩ වෙන්න හෝ ලෙඩ නොවෙන්න ඇස කියන එක පවතිනවද බලහන් කියලා කියන්නේ උතන. එච්චරට තීව්‍රයි අහන ප්‍රශ්නේ. නමුත් ඉතින් උඩින් ගත්තාම ගත්ත කි ඕන එක. ඇස කියන එක පැවැතිලාම දැන් පැවැතෙන්නම බෑ කියන එක ඉගන්නේ. අන්න හරි. ඒක ලොකු හඳුනේ බුදු පියාණන් අසලා කවදාවත් මේ ගියසනින් අහන්නේ නැහැ නිච්ච දනිච්චද කියලා. උන්වහන්සේලාට මූල දේශනාව කරනවා. ඒ කියන්නේ ශුන්‍යතා ප්‍රසංයුක්ත සාමුක්කාංශික දේශනාව කරනවා. කරලා යන්තිපට අහන්නේ මහන්නේ ඇස නිච්චද නිච්චද. එතකොට ප්‍රශ්නට උත්තරය දෙන්න බැරි වුණොත් ආයිතින් බණහන්න කියන්නේ තමයි එන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේගෙන් බණහාගත කට්ටියට උත්තරය දෙන්න පුළුවන්. අර පෙර කියන්නේ ඉතින් අර මාතෘකා පාළි කියන්නේ බණ කියලා යොමුනාට පස්සේ අහන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකේ බණ කොටස එතන. ඒක එහෙම නඩල කොහොමදනේ අපිට එහෙම ගන්නම බෑ. මොකද දැන් ඔය සම්පූර්ණ පෙළදහමේ සමහර සූත්‍රවල තියෙන්නේ අර අවශ්‍ය සමරිය. හැබැයි සමහර සූත්‍ර දීර්ඝ විවරණය කරලා දෙනවා කෙරවලක් දක්වා. ඉතින් මහදයන් මේ ඊයේ අපි දේශනාව බලපු කජ්ජනී සූත්‍රයයි පේන වෙන සූත්‍රයයි සමස්ත විරාය. ඇයි ඒකේ රූපය ගැනත් ඉස්සරහ තියෙනවා වේදනා සංඥා සංකාර සමස්තය ගැන තියෙනවා. ඊට පස්සේ නේද ඒකේ ප්‍රශ්නේ අහන්නේ මේ පේන පින්ඩයේහි හරයක් ඇද්ද කියලා. අර විස්තරේ කියලා. අන්න එහෙමයි බුදු පියාණන්සලා කියတဲ့ දේශනාවල විචිත්‍රත්වය තමයි ඒ. ඒක ඒකටත් එහා අර මේවා දැන් ඉතින් ඕවා සටහන් කරනකොට මහා පොත් වෙනවනේ අන්තිම නැත්තම්. අන්න එහෙමයි වෙන්නේ. මම ඒකෙන් කියන්නේ මුළු පෙළම කියවලා අවබෝධ වෙනවා කියන එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මුළු පෙළම කියවුවත් අවබෝධ වෙන්නේ නැහැ අර්ථය නැතුව. අන්න එකයි. පැහැදිලි වෙනවා අතිශයම ලෞකික අර්ථයක්. දැන් හොඳම අරක තමයි ඇස නිත්‍යද අනිත්‍යද කියලා ගණිද්දී අපි හැමෝම අනිත්‍ය කියන එක දුකයි කියලා දරන් ඉඳලා ඇත්තේ කොහොමද? ඒ කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, වයසරනවා, මැරෙනවා ওই නිසානේ. ඒ හින්දා අපිට කියපු සනින් තේරෙනවා බුදු පියාණන් වහන්සේ කියන්නේ ඇත්තෙත් මේක ගැන වෙන්නේ නැති කියලා. නමුත් දැන් වෙන කෙනෙක් ප්‍රතිසර්ගයක් ගෙන આવොත් ඉතින් දැන් ඇහි ලෙඩවීම සුව වෙනකොට ඒ අනිත්‍යතාවය සැපයිනේ. අපි ටග් ගාලා හිතනවද නැද්ද? ඕක කලින් අහපු නැති දහමක් කියලා. පහල නම ප්‍රඥාවන්තයා දන්නවා ඇසේ සුව වීම හෝ ලෙඩවීම පිහිටන්නේ ඇස නිසා කියන එක. බුදු පියාණන්සලා කිව්වනම් කියන්නේ ඕවා නෙමෙයි. මුලමයි. ඇසේ සුව වීම සැපයි කියලා ගන්නකොට අතන ආ මේ කියලා ගන්නවා. එතකොට ගන්නවා මේ අපි හිතන් ඉන්න මේ ශාසනය මේ පෙළදහම වැරදිලා. මේ නිත්‍යය කියන වචනේ බොරු වෙලා. එහෙම දැනට නෙමේ කිව්වේ. හරි කියලා ගන්නවා. ඒක තමයි මම කියන්නේ කියන කට්ටියටත් වඩා අහන කට්ටියගේ දෝෂේ මේ තියෙන්නේ. හිතන්නේ නැතිකම. පැහැද? බලන්න කොළ කොහොමද සරලවම කැමැතිසේ නෑ කියන එක තුල කැමැතිසේ තිබුණා කියන එක තියෙනවනේ. නැත්තම් මං කොහොමද කියන්නේ කැමැසේ නෑ කියලා? ලොකු හාමුදුරුවෝ කැමසේ නැහැ කියලා මම කියන්නේ ඇයි? කාලයක් කැමසේ තිබිලා තියෙනවානේ. එතන තේනවද අර මොකද කියන්නේ ද්විතාවය, ඩුවැලිටි? ද්විතාවය. ඕක තියෙනවා. يعني සාපේක්ෂතාවයෙන් තොර එකක් කතා කරන්න බෑ. බෑ. අන්න ඒකයි. ඔක ඇයි මැද නැහනේ? එතකොට රෙෆරන්ස් වෙන්නේ නැහැ, බිඳුව නැහැ, ඍණ හෝ දන ගන්න. බෑ. අන්නරි අපිට අමතකයි බින්දුව. ඇයි බින්දුව කියන එක අපිට වටින්නේ නැහැ කියලා හිතන්නේ? හොඳට දෙනවනේ මේ ලෝකේ වටිනම ඉලක්කම බින්දුව. ඒ හින්දා තමයි සංඛ්‍යාව හදන්න පුළුවන් හොඳට. නිකන් ගන්න එක ඉස්සරහම බින්දුව දැම්මට මහලු වෙනසක් නැහැ. එකට පස්සේ බින්දුව දැම්ම කොච්චරද? ඒකයි වෙනස ඔය. එක ඉස්සරහම බින්දු ලක්ෂයක් දාලා බලන්න ඒත් ඉලක්කම එකයි. නෑ මං කිව්වේ එතන සරල උදාහරණේ. බින්දුව කියන එක සෑහෙන්න බලයි මේ සාසනයේ රෙෆරන්ස් බින්දුව. පැහැදිලිද? ඒකම තමයි ඉච්ඡ සංඥාව. පැහැද බින්දුව කියලා මම මේ කිව්වේ මෙන්න මේ මැදට. මෙන්න මේ තියෙන්නේ මෙතන බින්දුව. මේ ඇත කියන්නේ ධන පැත්ත. නැත කියන්නේ ඍණ පැත්ත. ධන හෝ ඍණ ලෝකේ පවතින්නේ ඇයි? බින්දුව නිසා.
මතකනේ අර ප්‍රස්තාර එහෙම ප්‍රස්තාරයක් අඳිනකොට ඔහොම ඇඳහම මේ මෙතන බිඳුව කියලා ලකුණු කරනව නේද ඇයි ඒ නැත්තම් සංඛ්‍යා රේඛාව හරියන්නේ නැහැ හරිද අන්න ඒකේ ස්වභාවය හරිද හරි ඉතින් මේ මම මේක කියවමින් ආවේ කොහොම හරි අර ඔය අනිත්‍ය කියන ඒවා නිට්ට නැහැ ඒ අර්ථ සම්පූර්ණ වෙනස් වෙන්නේ මේ මෙච්චර ගැඹීර අර්ථයක් මේකේ තියෙන නිසා ඒක තමයි වෙනස ඒක ඇත්තටම අපි ලෝකේ ඉඳලා මෙච්චර කල් අපි හෙව්වේ නැති ලෝකේ කැලලක් අපිට කවුරුන කියලා එච්චරයි වෙනස ඒක ඒක ඒකේ තියෙන්නේ අපේ දෝෂේ ඒක ඒකල කොහොමද කිසි දෝෂයක් නැහැ ඔය වචන මං කියන්නේ කිසිම දෝෂයක් නැහැ ඒකෙන් අපි තේරුම් නොගත යුතුයි ඒ කිව්වේ නිවන කියන එක ඒ කියලා තියෙන්නේ හිත නිවන්න මිසක් හිතේ සදාතනික නිවීම වෙනුවෙන් නෙමෙයි ඒ කියන්නේ අන්න හරි ඒකම ඔය වචන කිසි දෝෂයක් නැහැ නිවන කියලා නොරවටෙන තාක් නිවන කියලා රැවටුණ තැනම ඒ වචනේ වැරදි වෙලාද අන්න හරි ඒකයි මම කිව්වේ ඕක කියපු කවුරු හරි කෙනෙක් අර අර්ථේ තියාගෙන කෝණම් ඒ උන්නහසට කිසි දෝෂයක් නැහැ අපි ඕක නිවන් කියලා ගත්ත එකයි මේ ප්‍රශ්න පැහැදිලි හරි දැන් මෙතන අපි කියන් ආවේ මේක මෙන්න බලන්න මෙතන තියෙන අනිත්‍ය මෙතන තියෙනවා ඊට පස්සේ මේ අනිත්‍ය හේයින් මෙනෙහි කරන කෙනෙක්ට ඒ කියන්නේ මේ මෙනෙහි කරනවා කියන එක නෙමෙයි මේ තියන්නේ මේ බලන්නකෝ මෙතන තියෙන්නේ අනිත්‍ය හේයින් මෙනෙහි කරනුවේනේ හැබැයි ඔක පාලිය ගත්තාම තේරෙයි මානසිකා තබ්බං මානසි කරෝති එහෙම තියෙන්නේ ඒ කියන්නේ මානසි කරෝත කියලා නෑ කොහෙවත් අර තියෙන්නේ මේ බුදු පියාණන්සේගේ අසුගතවාදය ඒකත් තියෙනවා යුංජත එතන කියන්නේ ඒ කියන්නේ යුංජත කියන්නේ අනහරි ආරබත කියන්නේ අරඹව් කියලා පැහැදිලිද එහෙම කියලා තිනේ ඉතාලම සුළු තැන්වල අපිට හොඳටම වචන මතක වචනේ සුනාත ධාරේත චරාත ධම්මේ එතන කියලා නැහැ සුනාසි සුනා සුනාම ඒ වගේම නැහැ ඒ කියන්නේ අහඬ එහෙම නැහැ ඒවැ ඒක කියන්නේ කිලින්ම අසව් දරව් යෙදෙව් ධර්මේ මේ නැහැ කොහෙවත් උහුම නැහැ මේ 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 විදර්ශනා මග තුල බුදු පියාණන් වහන්සේ කොහෙවත් කියලා නැහැ කරපං අහපං යෙදි යං කියලා නැහැ ඇයි ඒ මේක කොරන්න බැරි නිසා අන්න හරි යෙදේ එයා බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ යෙදෙයි කෙරෙයි වෙයි එහෙම එක අන්න එච්චරයි තියෙන්නේ. ඔක හොඳ හොඳම තේරේ සතිපට්ඨානෙ බලනකොට. ඒ ලස්සන වර්ථ තියෙනවා. ඉතින් මම මේක කියන්නේ මේ සිංහල අර්ථයේ දෝෂයක් නැහැ. අපිට මේ වචන එනකොට තේරෙන්නේ කරන්න දෙයක්. අන්න ඒකයි. එතකොට අරගෙන තියෙන හැඟීම නෙමෙයි වචනාර්ථය. අන්න ඒකයි වැරදි. අහුවෙනවා. ඒක තමයි. හරිද? අනිත්‍යයෙන් මෙනෙහි වෙන කෙනා මෙතන නිමිත්ත නිමිත්ත කෙරෙන් මෙතන තියෙන්නේ මොකද්ද? මිදෙන්ඩ කියලාද මිදෙනවා කියලාද මිදෙනු කියන්නේ? මිදෙනුයි කියන්නේ මිදෙනවා අනිමිත්ත විමෝක්ෂය වේ අනි අනිත්‍ය පැත්ත අනිච්ච කියන අර්ථයෙන් නම් මට දහම වැටහුනේ මගේ විමෝක්ෂය ලෑස්ති වෙන්නේ අනිමිත්ත කියන එකට පැහැද ඒ කියන්නේ දැන් අනිත්‍ය කියන එකේ අර්ථය කොහොමද ගන්නෙ උත්පාද වයට්ටේන අනිච්චා පැහැදද ඒ වගේම කයට්ටේන අනිච්චා දැන් නිකං කරලා කොහොමද මේක උත්පාද වයට්ටේන කියන ඒ හැඟීමයි මං කියන්නේ වචනේ නෙමෙයි. ඒකට ගැප් කරපු හැඟීමයි කයට්ටේන අනිච්චා කියද්දී. ඒ කියන්නේ මෙහෙම එකක්. අපි ගත්තොත් මම මේ උඩින් ලියන්නම් මෙතන. උප්පාද වයට්ටේන කියලා ගන්නවනේ සමානයි අනිච්ච කියලා. ඊට පස්සේ අනිච්චං කයට්ටේන කියලාත් ගන්නවනේ. හරිද? කයට්ටේන කියලාත් ගන්නවනේ. දැන් බලන්න මේක පොඩ්ඩක් වරහන් කරලා. උත්පාද වය අට්ටේන කියන එක කයට්ටේන කියන එකට සමාන හැඟීමක් එන්න ඕනද නැද්ද? හරිනම් මම මෙතන ලිව්ව පේනවද දන්නේ? ඔය බලන්න මෙතන. අත පේනවනේ මෙතන. මේ තියෙන උත්පාද වයට්ටේන අනිච්චා. හරිද? ඊට පස්සේ අනිච්චං කයට්ටේන. අර අනිච්චං කයට්ටේන දුක්ඛං බයට්ටේන කියලා පෙන්නන්නේ ඒක. ඉතින් මෙතන අනිච්ච කියන වචනෙට නේද උත්පාද වය අර්ථයෙන් අනිච්ච තේරෙයි. කය අර්ථයෙන් අනිච්ච තේරෙයි කියලා පෙන්නන්නේ නේද? එතකොට දැන් අපිට ඔන්න බලන්න වචනාර්ථයේ දෝෂේ. කය වෙනවා කියලා කිව්වම තේරෙන්නේ මොන වගේ එකක්ද? අන්න හරි. කය වෙනවා කියද්දි අපිට තේරෙන්නේ නැද්ද මේ තියෙන දෙයක් ක්ෂය වෙනවා කියලා? මම අහන්නේ තියෙන දෙයක් ක්ෂය වෙනවා නම් එතනදී එනවා නේද හැම නিত্য තැනක්ම ඒ කියන්නේ අනිත්‍ය වීම හැම එකක්ම දුක නෙමෙයි කියලා. තියෙන දෙයක ක්ෂය වීමක් නම් කියන්නේ
හැම අනිත්‍ය වීමක්ම දුකක් නෙමෙයි කියලා එනව නේද? අන්න හරි. අන්න හරි. මං කිව්වේ ඒකයි. හිසරදේ ඡය වීම නේද සැපකට පරිවර්තනය වෙන්නේ. ඉතින් එතකොට කය කියන අර්ථය අපි විකෘති කරා කියන්නේ මෙතන. අපේ අර්ථය සම්පූර්ණ වැරදි. පැහැදිලිද? ඡය වීමමයි. මට කියනකෝ. ඒක තමයි. ඒකත් ගන්න ඕනේ මේ තියෙන දේ නිසා හිත පහත් කියලා නෙමෙයි. පැහැදිලිද? ඔය ඕතන ඇත්තටම අදහස ගන්න ඕනේ කය ධම්මයි කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි. පැනවෙන්න බෑ කියන අර්ථයට දුන්න තව අදහසක්. කය කියන්නේ. හැබැයි මම දැන් මම 100 ලක්ෂයක් විශ්වාසයි ඔය කය කියන වචනෙන් ඒක ගන්න බෑ. සාමාන්‍ය මනසක් ගන්න නෑ ඒක. ඒක තමයි. ඔතන ලොකු හඳුනි ලොකු ප්‍රශ්න එනවා. ඇයි කය ධම්මයි වය ධම්මයි නිරෝධ ධම්මයි විරාග ධම්මයි ඔහොම ඔක්කොම කියන්නේ ඇයි? ඒ මොකක්වත් ඉඳන් නෙමෙයි කෙනා කෙනාට ගෝචර වෙන පැති තියෙනවා මේවා. අන්න හරි. අන්න හරි. මේකේ අපිට අර්ථයක් ගන්න පුළුවන් කය කියලා ඒ කාලේ වෙනකොට ඒ පිරිස දැනගෙන ඉන්න ඇති මේ වචනේ තියෙන ස්වභාවය අපිට වඩා යහ ගිහිල්ලා. අපි අදනේ ෂයයි කියලා ගන්නේ ඕවා. ඒ සිංහල පැත්තෙන් අපේ අර්ථනේ. කය කියන එකේ හරි අර්ථය. මම කියන්නේ මෙහෙමයි. ඇත්තටම අපි ගමුක කය කියන්නේ ෂය වෙනවා කියන එක. මං අහන්නේ ඒ ෂය ධර්මතාවය කියන එක අනිච්ඡත්වයට ගත්තොත් දුක නිවෙනවද දුක වැඩි වෙනවද කියලා. දුක වැඩි වෙනවා කියලා කියන්නේ කොහොමද? හිසරදේ ෂය වීම සැපක් කියලා පෙන්වනවනේ දැන්. එහෙම වුණොත් අසුරක් ගහන සැනකට එහා ගිය සැපක් ලෝකේ තියෙනවා. අතන බුදු පියාණන්සලා පහළ වෙන්න ඕනේ නෑ සරලවම කියව. ඉතින් දැන් අපි බුදු පියාණන්සේ කෙනේ ශ්‍රද්ධාවෙන් ගත්තාම ඒත් තේරෙනවා එහෙනම් ඔය කය කියන අර්ථය නිමේ ශාසනය පෙන්වන තැන. ඒ පහතර වැටෙන අදහසේ කතාව මම එකයි කිව්වේ. මේ මොන හරි දෙයක් නිසා මගේ හිත පහත් වෙනවා කියලා ගත්තොත් නම් වැරදි. එහෙනම් මොන හරි දෙයක් නිසා මගේ හිත ඉහළ යන්නත් පුළුවන්. අපි ඒක ගැන කතා කරන්නේ නැහැ නේ. එතකොට ඇස නැත්තම් ඉහළ යනවද? අන්න එක ලොකුමතුරු කියපු කරේ. ඇහැ කියන එක දරාගෙනයි මේ පහතර යෑම හෝ ඉහළට යෑම ගන්නෙ ඔය. මම අර එදා අහපු පළවෙනි ප්‍රශ්නේ ඕකමයි. ඇහැ පහත් ධර්මයක් නෝ උසස් ධර්මයක් නං. දැන් මොකද කියන්නේ? ඇහැ පහත් නිසානේ මේ කය කියලා ගන්නෙ ඕවා. මං කියන්නේ ඇහැ උසස් මට්ටමේ තැනක ලැබුණොත් මම කියන්නේ රූපාවචර ඇහැක්වත් නෙමෙයි ස්වර්ගයේ තියෙන ඇහැ. එතකොට මම එකයි කිව්වේ මේක කොහොම හිතුවත් ලියන්න පුළුවන් වෙන උන තැන. දැන් අපි දැන් ලොකහන් අපි ඔක භෞතිකයි කියන්නේ ඇයි අපි දන්නවනේ එහෙම ලෝකයක් පැනවෙන්න බෑ කියලා. මං හැමදෙසම කිව්වේ එකයි අන්‍යාගමිකයේ ස්වරූපයෙන් බලන්න කියලා. පැහැද? වෙන ආගමක කෙනෙක් අනිවාර්යෙන් තර්කයක් ගෙනෙයි. ඔයගොල්ලෝ කියන ඇහැ නම් තුච්චයි තමයි. හැබැයි ස්වර්ගය ලැබෙනහා එහෙම එකක් නෙමෙයි. දැන් ලියන්නේ කොහොමද? පවතිනවා කිසි දුකකුත් නැත්තම්. එදාට කියන්නේ නෝනේ ද අනිත්‍ය වීම සපකුත් තියනවා කියලා. එහෙම ගත්තොත් මම කියන්නේ එකයි මේ වචනාර්ථයට පැටලුණොත් කෙනෙක් ලෙහන්න බෑ කවදාවත්. ඒකමයි බුදු පණන් වහන්සේ මේ පෙන්නන්නේ අනිච්ච වලට මම මේ සමාන ලකුණ දැම්මට සමාන ලකුණ දාන්න බෑ. මෙතන කිව්වේ උත්පාද බය අර්ථ යෙන් ඔබට අනිච්ච තේරෙයි මහණ කියලා. නැතුව උත්පාද බය යනු අනිච්ච නෙමෙයි. අන්න හරි අනිච්ච කියන වචනෙට දෙන්න බෑ. අක්ෂර අනන්තයි පද අනන්තයි ව්‍යංජන අනන්තයි නිරුක්ති පත තියෙන්නේ ඕකේ. අනිච්ච කියන වචනෙට. ඇත්තරම ඔය අනිච්ච කියන වචනෙට දුන්න අර්ථමයි සියලු සූත්‍ර වල තියෙන්නේ. මේ සර්ව අදහසක් එක වැටෙන අද අපි කතා කරන්නේ සියල්ලම අනිච්චයි වගේ තමයි ඔක්කොම. සියල්ලම අනිච්චයි කියන එක තමයි එතන එතකොට ගන්න ඕනේ අර සියල්ලම මිසක් සියල්ලේ නෙමෙයි. පැහැදිලිද? ලෝකයම මිසක් ලෝකයේ නෙමෙයි. ඇහැම මිසක් ඇහැේ නෙමෙයි. පැහැදිලිද? මේ අනිච්ච කියන එකට අපි සර්වම අදහසක් අතට දුන්නේ ඉතිගන්න බැරි එකක්. අන්න හරි. ඉපදිලාම තිබිලා නැහැ. පැහැදිලිද? ඒ අනිච්ච කියන වචනේ අදහස ගැඹුරේ නැත්නම්. ඒ අපේ භාෂාවල තියෙන ගැටලුනේ සල්කෝ. මේ අපේ තියෙන හැඟීම දෝෂ නිසා. ඒ කියන්නේ නිත්‍ය වශයෙන් නැහැ කියන එක වගේ නේ අපේ ඇත්තටම මට මේක කියනකො ඔය බෑ කියන සිංහල වචනේ නැත්තම් ඇත්තටම ඔය බෑ කියන වචනම මට කියන්න බෑනේ.
අපිට කියනවනම් උපරිමෙන් මම හුඟක් කියලා හදනවා ලොකු ස්වාමීන් වහන්සේලා ඔය දේශනා කරනකොට හුඟක් කියලා ආට ලොකු ස්වාමීන් වහන්සේලා ගන්න වචනේ තමයි නැහැ කියන එක. ඇයි? භාෂාවේ තියෙන දෝෂේ. අපිට පුළුවන් උපරිම පෙන්වන්න ඔය කියන්නේ මුණ ගැහිලම නැහැ කියලා. ඉතින් මෝඩ මනුස්සය හිතාගත්ත කි මුණ ගැහිලා නැත්තේ මට නමුත් එහෙමයක් ඇති. අන්න හරි. ඔය කියන්නේ මුණ ගැහෙන්නම බෑ කියන අර්ථය. පැහැදිලිද? අර්ථය නමුත් මම ඒකයි කිව්වේ බෑ කියන වචනේ හැමෝම කියන්නේ නැහැ. නමුත් ඒ හැංගීම නැහැ කියන්න අපිට බෑ. නැහැ කියලා කිව්වට හැංගීම මතක් කියනවා දන්නේ. හැංගීම මත තමයි කියනවනම් කියන්න ඕනේ ඉතින්. ඒක අපිට හොයන්නත් බෑ ප්‍රශ්න වලින් තමයි ඒකත් එන්නේ. පැහැද? මම මෙතනදී අදහස් කරේ භාෂාවේ තියෙන ලිමිටේෂන් නිසා සම්බාධක නිසා අපිට ලෝකෝත්තර අර්ථය පෙන්වන්න තියෙන කෙරෝලෙම වචනේ තමයි නැහැ කියන එක. හැබැයි එතකොට නැහැ කියලා කියන්නේ තේරුම් ගන්න අර මම ඉස්සෙල්ලා ඇඳලා පෙන්වුවේ මේ යට තියෙන එක. මෙන්න මෙතන මේ තියෙන නෑ කියන අන්තරන් නෙමෙයි අන්න හරි ඒක ලස්සන තේරෙනවනේ මේ මැදට සාපේක්ෂවයි නෑ වෙන්නේ අන්න ඉතින් වැඩේ තියෙන්නේ මේකයි ඉතින් ඔය නෑ කියන වචනෙන් අර හැංගීම උලුප්පල පළවෙනි සැරේට ගන්නවා කියන්නේම අතිශය ප්‍රඥාව ඒක ලේසි නෑ ඉතින් ඒක දන්න කෙනාට නෑ නෙමෙයි තියෙනවා කිව්වත් එයා දන්නවා මේ එහෙම එකක් නෙමෙයි කියන හැබැයි ඒක නොදන්න කෙනාට වචනේ ප්‍රමාණවත් හිත අවුල් කරත හැකියි පැහැද අන්න එහෙමයක් තියෙන හරිද ඉතින් අනිත්‍ය කියන පැත්තෙන් කාට හරි සාසනය අහුනොත් ඒ කියන්නේ උත්පාද වයාර්ථයෙන් කෙනෙක්ට සාසනය අහුනොත් එයාගේ මානසිකාරයේ යෙදෙන්නේ අනිත්‍ය මුල් වෙලා උත්පාද වය කියන්නේ අරක උද්‍යව්‍ය උද්‍යව්‍ය කියන්නේ ආයි සමුදේ නිරෝධ උත්පාද වය කියන්නේ ඉතින් සමුදේ නිරෝධය තමයි ඔව් සමුදේ නිරෝධයමයි සාසනයේ හදවත ඒ සාසනේ හදවත ඕක කියලා තේරෙන්නේ අනිත්‍ය පැත්ත ප්‍රමුඛ වුණොත් තමයි. දැන් ඔව් අපි කියන්නේ හටගත්ත දැනම හට ගන්නවා සහ Nirodhe කියන එක හට ගන්න දැනම Nirodhe වෙනවා කියන්නේ. ඔව්. ඒතන තියෙන දෝෂේ දැන් සමුදයම Nirodhe වෙනවා කියන්නේ. ඔව්. එතනව දැන් ඔය ලොකහාඳුර ඔය කියවු නිසා මේ මම ඒක නිකන් ඇඳලා වෙන්නනම් මෙතන ඒ කියන්නේ දැන් ඔය හටගත්ත තැනම Nirodhay කියද්දි අපේ තියෙන භාෂාව වල ගැටලු නිසා අපිට තේරෙන්නේ හටගත්ත තැනම Nirodhay කියද්දි ඒ කියන්නේ මෙහෙම එකක් වගේ මම මේ දැන් මම මට මේ තේරිච්ච ඒ කියන්නේ අඩුපාඩු වෙන්න පුළුවන් පැත්ත මම මේ කියන්නේ ඒක තේරලා දිනවනම් ගැල්ලුවක් නෑ ඉතින් අපි ගන්න ඕනේ මෙහෙම හටගත් තැනම Nirodhay කියලා ඔන්න ඕක ගන්න ඕනේ හරිද අපිට තේරෙන්නේ මෙහෙම එකක් අපි නිගමනය තමු මලක් කියලා මෙන්න මේ මල හටගත් තැනම Nirodhay කියලා ගන්නවා. හැබැයි මෙන්න මේ තැන ඉතුරු වෙනව නේද? මල තිබිලා ඉන්නේ පැත්තට යන්නේ. පැහැද? ඔව්. එහෙම තමයි අපිට හිතෙන්නේ. සමුදේ තුලම Nirodhay කියනකොට සමුදේ ඉඳලා Nirodhay වුණා කියන ද? අන්න ඒක වැරදි. හැබැයි බලන්න මේ සිංහල වාක්‍ය කිසි දෝෂයක් නැහැ. මෙතන මොකද්ද කියන්නේ? හටගත් තැනම Nirodhay කියලා කියන්නේ ඒ ස්ථානයම Nirodhay කියලා මේ කියන්නේ. පැහැදිලිද? එතකොට ආයේ මේ පෙර පසු නොගියන පෙර තිබ්බ කියන්නත් බැහැ, දැන් තියෙනවා කියන්නත් බැහැ. මොකක්වත් තැනකට යන්න. ඔලුව, එතන Niru එහෙමයි. ඒක එහෙමයි. මම මේක කියන්න ගියේ මේ මට ඒක කියන්න උන්නේ නැහැ හරියට වෙලාව. Nirujjanti. හරිද? ඕක දැන් ආව වින්ද මම ඉන්නේ කියලා දෙන්නම් එතන. මෙතන ගන්නේ අනිච්ඡාවත සංඛාරා අපිට ඕන කෑල්ල උප්පාද වය ධම්මිනෝ හරිද එතකොට උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං ූප සමෝසකෝ අපි ඒක නොදා මෙන්න මේ දේ විතරක් ફોકસ කරමුකෝ හරිද ඔන්න බලන්න මේ කතාව අපි අද මේ කතා කරන්න ඕන කෑල්ල ඊව තියෙන්නේ අනිච්ච සංඥාව සහ අනිච්ඡානුපස්සනාව කියලා දෙකක් තියෙනවා. පැහැදිලිද? මම එක පෙන්වලා ගේන්නම්. එතකොට මම හිතන්නේ ඒක අර්ථය ගන්න පුළුවන් කියලා. හා මෙතන ඉගිරිමාන සූත්‍රය. හරිද? මෙතන බලන්න මේ යට. මෙතන යට මොකද්ද පෙන්වන්නේ? මේ පාලියෙන් දිහා තන පේනව නේද? මේ පොයින්ට් එක පේනවනේ දැන්? මෙතන බලන්න ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්කමුලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. මොකද්ද මෙතන කියන්නේ? රූපං අනිච්ඡං. මෙතන මොකද්ද කියන්නේ? රූප උපාදානන්ද රූපස්කන්ධද මේ කියන්නේ රූප උපාදානස්කන්ධයටද රූපස්කන්ධයටද ඒක තෝරගන්නේ කොහොමද
එතන ඇයි අපිට ඇයි ඔක උපාදාන ස්කන්ධයක් නෙමෙයි කියලා අපිට ඔක ප්‍රත්‍යක්ෂ කරලා ගන්න පුළුවන් ඊතර ඒක කොහොමද ගත්තේ ඔය ඒක දැන් දන්න හින්දානේ මගෙට එහෙම නෙමෙයි බලන්න සලායතන විස්තරේදී බුදු පියාණන් වහන්සේ මතක් කරනවා රූපා යතනං කියලා බුදු පියාණන් වහන්සේ වචනයක් අරන් තිනවා රූපං සහ රූපායතනං කියලා දෙකක් රූපායතන කියන්නේ උපාදාන පැත්තට ඒ කියන්නේ මම ඊයේ කිව්වේ චක්කායතන සෝතායතන ගන්ධායතන ඝනායතන කායායතන මනායතන ඔය ආයතන අහු වෙන්නේ රූප උපාදාන ස්කන්ධ පැත්තට ඒකට තමයි කියන්නේ පංච උපාදාන ස්කන්ධ පැහැදිලිද චක්කු සෝත ගාන ජීවා කාය මන කියලා ගත්තොත් ඒ පංචස්කන්ධ පැහැදිලිද මම මේ පංචස්කන්ධයි පංචපාස්කන්ධයි බෙදලා පෙන්නනව නෙමෙයි ඒක කරන්න බෑ මම මේ අර්ථයට පෙන්නන්නේ ඒ කියන්නේ ඒකේ තියෙන මූල න්‍යාය මොකද ඒකට මට තියෙන ප්‍රත්‍යක්ෂ සාක්ෂිය රාතුන් වහන්සේලාගේ පංචස්කන්ධ මට්ටම උනාසල උපාදාන නෙමෙයි පැහැදිලිද එතකොට බලන්න මෙතන කිව්වනම් බුදු පියාණන් වහන්සේ බැරි වෙලාවත් රූපායත නං බික්කවේ අනිච්චං කියලා එහෙනම් අපිට ගත්ත හැකි මේ කියන්නේ උපාදානස්කන්ධය තමයි කියලා. නමුත් මෙතන කියන්නේ රූපං කියලා. එතකොට මේ සිංහලේ තියෙන මොකද? රූපය අනිත්‍යය. පංචපාදානස්කන්ධයේ කියන චතරාගයක් නැත්තේ එහි උපාදානයේ කියලා යන්තත්. මහා පුන්නම සූත්‍රය මං හිතන්නේ ඔක තියෙන්නේ. පුන්නම චුල්ල වේදල සූත්‍රය තියෙනවා. උපාදානස්කන්ධයේ තියෙන එක. ඒවා නේද තේරුම් ගත්තේ කියලා තියෙනවා. එතන එතන ඔය කියන්නේ පංච පංචස්කන්ධ මට්ටමින් එහා ගිය මිනිස්සෙක් ඉන්නේ පංච උපාදානස්කන්ධේ. දැන් අපි ගත්තත් අපි තියෙන මේ උපාදානස්කන්ධ ඔව් අපිට පංචස්කන්ධයේ හීනෙන්වත් අතිඳින්නම් බෑ. ඒකයි ඒක ප්‍රඥාවට අහු වෙන තැන. අපි අද ඇස ගැන දන්නේ නෑ අතට. අපි මේ ඇහැ කියලා බලන්නේ ආයතනයකට. අපි මම ඒක කිව්වේ අපිට මේක ආයතනයක් වෙනවද මේක ඉන්ද්‍රියක් වෙනවද කියලා තීරණය වෙන්නේ මොකක් මතද? මැද මත මැද මේ හිතේ මධ්‍යස්ත ස්වභාවයේ ඇහැ කියලා අපි එකක් දන්නවා නම් අපි දන්න එකයි බලන්නේ දන්න එක පේනවා හැමනම් නෙමෙයි දන්න එක බලනවා පැහැදිලිද දන්න එක බලනවා තියෙන එක නම් පේනවා ඒක දෙකක් අරද තියෙන එක පේන්නේ පංචස්කන්ධ වලට ඒ ලෙවල් එකට හැබැයි දන්න එක බලන්නේ උපාදාන වෙනකොට කාර්ත දෙක. අතනදි මම කියන්න ගියේ උපාදානෙන් තොරව පංච උපාදානස්කන්ධය බිහි වෙන්න බෑනේ. ඇයි පංචස්කන්ධය කියන තැන දෝෂේ නොදකින්නතා. ඒ මිනිස්සයාට කවදාවත් උපාදානෙ පිටයක් හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි බුදු පියාණන් කියන්නේ පංච උපාදානස්කන්ධෙන් තොරව පංච උපාදානිය දෙන්නෙත් නැහැ. උපාදානෙන් තොරව පංච උපාදානස්කන්ධය දෙන්නෙත් නැහැ. සරලව මෙච්චර එක ගන්න දෙන්නේ. උපාදානස්කන්ධය ගැන කතා කරනවා නම් එතන පංච උපාදානස්කන්ධය ඉදිලා නැත්තම් උපාදාන වෙලා නම් ජාතිය වෙලා උපාදාන වෙලා නම් අවිද්‍යාව ඉදිලා පැහැද අර ඒකත් ඇත්තරම ඉතාලම සරලව කිව්ව මේ කියන්නේ සමරියක් ඒකත් ඒ සූත්‍රය පැහැද කොමාරි මම කියන උනේ මෙන්න මෙතන අර්ථේ රූපං අනිච්චං කියලානේ තියෙන්නේ වේදනං අනිච්චා සංඛාරං අනිච්චා විඥානං අනිච්චන්ති ඔතන අපි හරි ඒ කතා කරපු පංචස්කන්ධය. පංච උපාදානස්කන්ධය නන් නෙමෙයි. මම මෙතන බලන්න මෙතන කතන්දරේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පංචස්කන්ධ නේද? ඊට පස්සේ මෙතන බලන්න. මෙන්න මෙතන බලන්න. මේ මෙන්න මේ රූපයයි වේදනාවයි සංඥාව මෙතන සංඥාව තියෙනවා. හරිද? සංකාරයයි විඥාණය සමාන වෙන්නේ පංච ස්කන්ධ වලට හරිනේ ඊට පස්සේ මොකද්ද මෙතන කියන්නේ මෙසේ මේ මොකද්ද මේ කියන්නේ පංචෝපාදාන ස්කන්ධයන්හි අනිත්‍යානු දර්ශනීව වසයි දැන් තේරෙනවද මෙතන පංච ස්කන්ධයක් කියලා මෙතන එකපාරට පංචෝපාදාන ස්කන්ධයක් කියනවා කියලා පැහැදිලිද පහළේ තේරුණාද කොහොමද තේරුණාද මම කිව්වේ දැන් බලන්න මෙතන කියන්නේ මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක්නේ ඒක පංචස්කන්ධයනේ මේ මෙතන පේන්නේ නැද්ද දන්නේ මම පේන්නේ නැහැ පේනවද මේක පේනවද මේ දින රූපය වේදනාව
සංඥාව සංකාරය විඥානය හරිනේ දැන් හිතර පහක්නේ අර මම ඊයේ කතා කරේ අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ස්කන්ධ පහ ඕකට කියන්නේ පංචස්කන්ධයනේ හැබැයි මං අහන්නේ මේකයි මේ බලන්න මෙතන මම මෙතන කියනවා බුදුන් වහන්සේ පංචස්කන්ධය අනිත්‍යයි කියලා ඊට පස්සේ කියනවා මෙසේ මේ මෙතන මොකද්ද කියන්නේ පංචස්කන්ධය අනිත්‍ය ලෙස බලන්න කියලාද පංච උපාදානස්කන්ධය කියලාද හල් ධම්මචක්කපවත්තනේදී බුදුහාඳුරු කියන්නේ මොකද්ද සංකිටේන පංචස්කන්ධා දුක්ඛද පංච උපාදානස්කන්ධාද පැහැදිලිද එතන ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ නැද්ද එතන ඇයි එහෙම දෙකක් කියන්නේ කියලා මං කියන ප්‍රශ්නේ පැහැදිලිද එතන පංචස්කන්ධය කියන එක අනිත්‍යයි කියලා මෙතන පංච උපාදානස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය අනිත්‍යව දැర్శන විදර්ශනාක අනුපස්නාගමික කරන්න කියලා තියෙන්නේ අන්න හරි අන්න වාලිවැත්තේ තියෙනවා මේදින මෙතන රූපං වේදනා සංඥා සංකාරා විඥානං අනිච්ඡන්ති හරිද ඊට පස්සේ මොකද කියන්නේ ඉති ඉමේසු මේ තියෙන්නේ මොකද මෙතන පංචසු උපාදානස්කන්ධේසු අනිච්ඡානු පස්සේ ඉහළට හරිද ඕක ඊටාම සරලයි ඔන්න බලන්න මම දැන් ඔන්න පෙන්වන එක බලන්න රූපං කියලා මෙතන වෙන්නේ අනිච්ඡං කියලා නේද හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද මෙන්න මෙතන බලන්න අනිච්ඡානු පස්සේ කියලා මේ අනිච්ච කියන වචනේ තව දීර්ඝ වෙලා නේද පැහැද මම කිව්වේ ඒකයි බුදුගණන්වහන්සේලා හරියට පෙන්නුවා කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අනිච්චයි කියලා අර්ථය නොදන්න කෙනාට බෑ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිච්ඡාණු පස්සනාවට දාන්න පැහැද අනිච්ඡාණු පස්සනාව වඩන්න බෑ පැහැද ඒ කියන්නේ මේකයි අනුපස්සනාව කියන එකේ තේරුම අපි දැනගත්ත යම් හැඟීමකට අනුව එදා පටන් මේ හැඟීමෙන් මේක බලනවා කියන එක. ඒකට තමයි කියන්නේ විපස්සනාව, අනුපස්සනාව. නැවත නැවත බලනවා කියන එක. මම ලොකු හාමුදුරුවෝ දිහා අද ඉඳන් ලොකු හාමුදුරුවෝ කියන අර්ථයෙන් නැවත නැවත බලන්න නම් මම මේ ලොකු හාමුදුරුවෝ කියන සංඥාව පත්‍යම් කරගන්න ඕනද නැද්ද? අන්න ඒ ලොකු හාමුදුරුවෝ කියන සංඥාව පත්‍යම් වුණා කියන්නේ අනිච්ච දැක්ක කියන එක. පැහැදිලිද? අනිත්‍ය දැක්ක කියන එක අනිත්‍ය බලන්න බෑ පංච උපාදානස්කන්ධයේ මං කියේ බැලද අනිත්‍ය බලන්න බෑ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි කියලා බලන්න බෑ පැහැදිලිද පංච උපාදානස්කන්ධයේ හෝ පංච උපාදානස්කන්ධයම හෝ අනිත්‍යයි කියලා නෙමෙයි තේරෙන්නේ පංචස්කන්ධයම තමයි අනිත්‍ය කියලා වැටහෙන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ ඇසම අනිච්චයි කියලා දන්න කෙනා දකින්න කෙනාටයි ගෝචර චක්කායතනය කියන එකේ අනිච්චානුපස්සනාවෙන් ඉන්න. පැහැදිලිද? ඒ කියන්නේ අපි ඇහැම පැනවෙන්න බෑ කියලා දැක්කොත්ද නැද්ද? ඒක දර්ශනය කරගත්තොත්ද නැද්ද? අපිට බලන්න බැරි වෙන්නේ. බලන්න බැරි වෙනවා කියන්නේ අනිච්චානුපස්සනාව පැත්ත. හැබැයි අනිච්චානුපස්සනාව වඩන්න වැඩෙන්න දක්ෂ අනිච්ච දන්න කෙනාට අන්න හරි වැඩෙන්නේ මොනවද කියන එක අපි අද කරන්න හදන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධයේ අනිච්චයක් බලන්න හදනවා ඒක කරන්න බෑ කියලා මේ ගිරිමානන්ද කියනවා බුදුගණන් මේ කරන්න බෑ අපි මේක පටලවලා ගන්නවා රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධයම අනිච්චයි කියලා තේරෙන්න ඕනේ. එහෙම තේරුණොත් පුදුමයි මං කියන්නේ. ඒක තේරුණොත් තේරෙන්නේ කොහොමද දන්නවද? පංච උපාදානස්කන්ධේට උදාහරණයක් මොකද්ද? කෝපය. පංච උපාදානස්කන්ධේ සමානයි දැන් කෝපය අපිට. අපි දැන් බරද්දවල ගත්තාම දහම අපිට තේරෙනවා පංච උපාදානස්කන්ධේ අනිච්චයි කියලා තේරෙන්න ඕනේ. දැන් මේ අර්ථයෙන් වැරදි කියලා තේරෙන්නේ නැදනේ මම කියන්නේ දැන් මේ වැරදි අර්ථකථනින් ගියොත් වෙන දේ ඈ කෝපය අනිත්‍යයි කියලා තේරිච්ච කෙනාට කොහොමද තේරෙන්නේ කෝපය අනිත්‍යයි කියලා අපිට තේරෙන්නේ කැඩෙන බිඳෙන වැහැරෙන දිරන අර්ථයෙන් දැන් කෝපය තුදිලානේ අර අනිත්‍ය කියන්නේ අන්න හරි ඔන්න ඔය දෝෂේ නිසායි කවදාවත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න බැරි බලන්න පුළුවන් මතු පිටි බලන්න පුළුවන් කැමැත්තේ නෑ ස්ථිර නෑ වසඟේ නෑ කියලා පුළුවන් දැනෙන්නේ නැතුව කොහොමද
අන්නාරි ඕක තමයි එන්න ඕන තැන දැන් පෙනෙන තැනම පෙනීමම විහ නොහැක්කක් කියලා දැක්කා කියන්නේ උත්පාද වය අර්ථයෙන් අනිච්ච දැක්කා කියන එක උදයව්‍ය අර්ථයෙන් අනිත්‍ය දැක්කා කියන එක මට හොඳට හිතලා කියන්නකෝ මේක මගේ අදහසක් ආවොත් මේ ලෝකේ නම් රූප මට බලන්න බැරි වුණා මට රූප පෙනුනේ නෑ කියලා ඒ කෙනා උත්සාහවන්ත වෙලා හෝ පින් කරලා ඇහක් ලබන්න ඕනද නැද්ද ඇයි මට රූප බලන්න මට පෙනුන්නේ නෑනේ ඒක ඉතින් මගේ දෝෂයක් මගේ ඇහ දෝෂයි ඒ හින්දා මම නම් කියන්නේ මොනෝ හරි කරලා ඇහක් ලබන්න ඕනේ ඇයි ඉතින් රූප පෙන්ලා නැති හින්දානේ මේ ප්‍රශ්නේ දවසක් කෙනට තේරෙනවා මේ ලෝකේ ඉතින් රූප බැලුවා කියලා වැඩක් වෙනවෑ ඒ හින්දා ඇහ ඕනේ නෑ කියලා කාට හරි ඒ වගේ අදහසක් ආවොත් මම කියන්නේ උත්සාහ කරලා ඕන නම් ඇහ නැති කරගෙන බලන්න මෙතන ඇහ මේ ලෝකේ රූප බල්ල වැඩක් නැහැ හැමතැනම පෙළී මනමන මොන හරි දෝෂයක් කියලා පේන එක වැඩක් නැහැ බලන එක වැඩක් නැහැ කියලා අයින් කරනවා එතකොට ඒ දෙහැකි අරූපී හරිද මං අහන්නේ ඔය දෙක තුල ඉන්න ඕන කෙනෙක් සුදුසුයි ඇහක් ලබන්න හෝ ඇහක් නොලබන්න මම අහන්නේ මේකයි රූපයක්ම පෙනෙන්න බෑ කියලා දැක්ක කෙනාට ඇහක් ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනද ඇහක් ඕනේ නැහැ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනද මං කිව්වේ මෙහෙම එකක් අපිට අන්ධයෙක් උපමා ගන්න ඕ අන්ධෙක් ලොකු හාමුදුරුවෝ හිතන්නේ කවදාවත් ප්‍රාර්ථනා කරද්දී මට නම් ආයි ඇසු උනේ නැහැ කියලා මිනිහා ප්‍රාර්ථනා කරන්නේ මැස්ස උනේ කියලා මං හෙවොත් ඇයි ඒ කියලා මම මට පේන්නේ නැහැ මොනවත් හරිද ඊගා මේ පේන්නේ නැහැ කියන්නේ පේනක ආස නෙමේ එයාට බලන්න බෑ කියන අර්ථයෙන් ඔය ඉල්ලන්නේ හරිද ඒ මිනිස්සෙක් මම කියන්නේ පින් කරලා හරි ඇහක් ලබන එක ඒ වාසියද නැද්ද වාසිනේ ඇයි යාගේ ආසාදේ ආසාව ඒක හරිද දැන් යා ලැබුවාට පස්සේ අපි හිතමු යා ඊට පස්සේ මොනවා හරි කරගණී කියලා ඔන්න ඒකාන්තයක් ඇහැ පේන මිනිස්සෙක් ඉන්නවා කියපුවෝ ඒ මිනිස්යාට තේරෙනවා මට එහෙම මේ කිව්වට රූප කියන එක එහෙම පෙනුණා කියලා මහ ලොකු එකක් නැහැනේ තෘප්තිමත් වෙන්නේ ඔව් මොනවා හරි අපි ඔය තර්කේ දාන්න පුළුවන් මේ බෞද්ධයොත් එක්ක විතරයි ඈ හොඳට වාද දාන්න අනිත් කට්ටියව නැහැ ඒගොල්ලෝ කියනවා ස්වර්ගයේ කැමැත්ත තියෙනවා කියන එක නේද ඒයි ඒගොල්ලන්ට අපිට අද අපිට තේරෙන්නේ ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටි වෙන්නේ නැති කියලා නමුත් ඒගොල්ලෝ ඒ මිත්‍යා දෘෂ්ටි කියලා අපිට තේරුණාත් ඒගොල්ලෝ ඉන්න මත ඒගොල්ලෝ අතාරින්නේ නැත්තේ ඇයි කවදාවත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඒගොල්ලන්ට හම්බෙලා නැහැ ඒගොල්ලෝ පෙන්නන සැපේ දුකක් පෙන්වන්න පුළුවන් කෙනෙක් මං අහන්නේ අපිටත් එහෙම වෙලාද නැද්ද කියලාද අපි ඔච්චර කියෙව්වට ඒකයි බුදු පියාණන් වහන්සේගෙන් නිකං වචනයක් අහගත්ත කෙනා වුණත් කවදාවත් මිත්‍යා දෘෂ්ටික නොවෙන්නේ ඇයි මේ ලෝකේ පරම සැපේ දුක දන්නවා ස්වර්ගය කියන්නේ පරම සැපේ ඊට වඩා එකක් තියෙනවනะ නේද ස්වර්ගය කියන ඇත්තටම පවතින එකක් නෑ නේද ලොකුහාමුදුරනේ අපිනේ කියන්නේ මම දැන් මම එකයි කියද ලොකුහාමුදුරුවෝ ඉන්න නිසා මටත් බය නැතුව කියද කිහිමේව නෑ කියලා මං කියන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි අපි මතවාදී මේක එක තැනක ඉන්නේ අන්න එක අපි කොටු කරලා නෑ අපි බෞද්ධ කියලා මං කියන්නේ ඒ චින්තනයෙන් නෙමෙයි මම එකයි කිව්වරු උදේ උපමාවේදී අපි සලකන්න ඕනේ අපි සලකලා බලන්න ඕනේ හූතිය තිය මාව කෑවා කියලා කෑ ගහන මේ රෝගියවද ගානක් නැතුව ඉන්න එකවද ඒගොල්ලන්ට තියෙනවා සංඥාවක් අනිවාර්යෙන් සැපයක් තියෙන තැනක් තියෙනවමයි කියන්නේ නැතමඩ මේ කියන්නේ අන්‍යාගමික මිනිස්සෙක් වුණා මං කියන්නේ ඉතාම ප්‍රඥාවන්ත අන්‍යාගමිකයෙක් වුණා ඒ කියන්නේ මම අන්‍යාගමිකයි කියලා කියන්නේ පහත් කළ නෙමෙයි මං කියන්නේ මේ බෞද්ධ සාසනයට සාපේක්ෂව වෙන කෙනෙක් නක් ඒ කෙනෙක්ට වුණත් නිකන් බලන්න කැමැත්තේ නෑ කියලා කිව්වහම ඒගොල්ලන්ටත් බෞද්ධ වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවනේ ඕන්න. එහෙම වෙච්ච කට්ටිය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. මම කියන්නේ ඒ අර්ථයෙන් මීට වඩා ප්‍රඥාවක් තියෙන කෙනා අනිවාර්යෙන් දන්නවා ස්වර්ගය කියන එකේ කැමැත්ත ඉෂ්ට වෙන එක. නිකන් ගන්නකො මෙහෙම කැමසේ පවතන්න පුළුවන් හින්දානේ ස්වර්ගයට යන්න කැමති. කවුරු හරි අන්‍යාගමිකයෙක් කැමැත්තේ නෑ කියලා නම් බෞද්ධ ආගමට පත් උනේ ඒක දෝසයි. එයාට තේරලා තිබලා තියෙනවා නේද ස්වර්ගය කියන්නේ කැමැති නැති එකක් කියලා. ඉතින් එහෙනම් ඒක ස්වර්ගය නෙවෙයිනේ. මම මේ කියන මතවාදේ පොඩ්ඩක් ඉතින් එකක් තමයි ඈ. පහද මං කියන්නේ අර හිත හදපත්ලෙම්ම ස්වර්ගය පිළිගන්න කට්ටියකින් අහන්න ඒගොල්ලෝ කියයි මේ ලෝක සම්මතයේ ආගම් පෙන්වන කිසි දුකක් ඕවා නෑ කියන එක. හැබැයි මට 100% විශ්වාසයි බුදුපියාණන් වහන්සේගෙන් බණක් හරියට අහගත්තා නම් එයාට නිකම්ම තේරෙනවා එතනත් කොහොමද දුක තියෙනවා කියලා. එතන මේ දුක දිනවා කියන්නේ අපි කියන ඒවා නෙමෙයි. අන්න. ඒකේ නා ඇඟෙන් අන්‍යාගමිකෙක් වගේ ඉඳී. හැබැයි හිතෙන් බෞද්ධයි හැමදාම. අර ඒකයි අර කතාවල තියෙන්නේ. තීර්ථකයෝ ඇවිල්ලා බුදුහාඳුනගෙන් බණ ඇහුවාට පස්සේ බුදුහාඳුනට කියනනේ බුදුහාඳුනේ මට ඔබ වහන්සේව වන්දනා කරන්න ඕනේ. හැබැයි මම මේ තීර්ථක ආගමේ ලොකු කෙනෙක්. ඒගොල්ලෝ මාව පහත් කරයි. බුදුහාඳුන කියනවා ගැටලුවක් නැහැ කියලා. ඊට පස්සේ ඒ බමුණාට තිබ්බ ශ්‍රද්ධාව නිසා කියනවා
ඔබවහන්සේ මග වඩනකොට මම කරත් යනවනම් මම පොඩ්ඩක් ජටාව හරි ගස්සන්නම් ගණ්ඩ ඒක මම වැන්දා කියලා කෙවිට උස්සන්නම් එක එක සංඥා කියලා කියන උදාහරණයකට මම ඉතින් ඔබවහන්සේ කරන්න තියෙන උපරිම වන්දනා කරාගේ අන්නේ පහල මම කියන්නේ මේ මේවා තේරුණා කියලා අමුතින් ඔඩ් වෙන්න යන්නේ නැහැ මිනිස්සු හිත සුද්ධ වෙනවා කරන්න තියෙන වැඩේ හරියට කරනවා සම්මතිය අභිවන් නැගෙන මම මේ අර්ථින් අපි නිකමට ගන්න මම මම හිටියේ මිනි මරණ සමාජයක් කියලා මම ඒ කියන්නේ ඊටාම රළු වර්ධයක් මට යම් දවසක වැටහුනොත් මේ සත්තු මරණ එක තුච්චයි කියලා මම සත්තු නොමර ඉන්නවා හැබැයි මම කිව්වොත් එහෙම එදා උඹලා ඔක්කොම සත්තු මරණේ මම අද සත්තු මරන්නේ නැහැ කියලා අර මිනිස්සුන්ගේ හිත නිවෙනවනේ මේ තව පත්තු වෙනවා මූ අපිත් එක්ක ඉඳලා වෙනස් වෙලා කියලා හැබැයි මට පුළුවන් වුණොත් ඒගොල්ලෝ ගොඩේම ඉඳලා සත්තු නොමරමින් ඒගොල්ලන්ව සත්තු මරණකේ මුදවන්න ඒක ශ්‍රේෂ්ඨයි වැහල් මට හිතෙන්නේ එදා හිටපු ඒ පිරිස ඒ වගේ අර්ථක හිටියේ ඒගොල්ලන්ට ඕන වුණා අර කිව්වා වගේ දහම දන්න මිනිසුන්ට ආයි මොනවා කියන්නද කොහොමද දන්නවනේ නොදන්න එකක ගොඩ දැම්මුත් ඒ අර්ථය වැහල් ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරන්නේ චක්කපාල මහත්තයාගේ චරිත සිද්ධිය තිබුණ අපිට කොහොමද දැනගන්න දැන් චක්කපාල මහත්තුණාන්සේ ඒ අහලා තියෙන කතාව අර දැඩි මොළේස භාවනා කරලා කරලා ඒ නිසාම ඇස්තුනා හැබැයි රහත් වෙනවා කියලා ඒ කතාව කියනවනේ ඔව් ඔව් දැන් කර්මයක් පිළිවෙලද අර බයිසරෙක් කියලා ඔව් ඔව් දැන් මොකක්ද වෙන්නේ මෙමෙම උතන අපි මේ පටලවල ගන්න මේක අපිට අද හිතෙනවා දැන් මේ චක්කුපාල මහරහතන් වහන්සේ රහත් වීම වෙන්නේ අර පෙර කර්මයක්ම පරිසන්දර නිසා කියලා. උතන දෝෂෙ මේකයි. දැන් අපි සමහර වෙලාවට අපි මේ කරන කටයුතු වලදීත් අපි හිතනවා ඕ මේක වෙන්න ඇති පෙර කර්ම නිසා. මම කියන්නේ කර්මය වැරදි කියන එක නෙමෙයි. මම හොඳට බලන්න ඊයේ මම සබ්බාස සූත්‍රය පෙන්වද්දි පෙන්වුණේ දෙකක්. පෙර මම හිටියා කියන අයෝනිසෝමනසිකාරය කියලා. මට දෙන ඉතාලම දරුණු තර්කය මේකයි. කලින් මම කරපු කර්මයක් කියලා දැනගන්න නම් පෙර මම හිටියාගෙන සංඥාව දිනවද නැද්ද? ඒක කතා ගන්න පුළුවන් නේද කරන්නේ? නැවත නාම මමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියලා. ඒක ඒකත් ඉතින් එහෙම ගත්තොත් මෙහෙම ගත්තා කි. එදා හිටියේ මම නෙමෙයි වෙන කෙනෙක්. එතකොට ඒ කියන්නේ වෙන කෙනෙකුත් නෙවෙයි කියලා තියෙනවා. වෙන කෙනෙක් හරි වෙලා ඉඳලා. අන්න ඒකයි. ඒ දෝෂෙ එන්න බෑ. ඔය 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 දෝෂෙ මාමේ ගෙවෙන්නේ නෑ මේ පැන වෙන්න බෑ කියන උනන්න තා. පටනිනවා ඔය පැත්තෙන් හිතන එකේ වාසිය තමයි එයා කාමේ ආදීනව දන්නවා නිස්සරණයට හිත යොමු කරනවා ඒක තමයි මං කිව්වේ ඒකයි කියන්නේ කොච්චර සූක්ෂම ප්‍රඥාව තියන්න ඕනද කියලා මේකේ මේ අපි හිතන් ඉන්න මොන්ඩිසෝරි නෙමෙයි මේක මේක අතිශය තීව්‍ර සතියක් තියෙන්න ඕනේ මනසකට නැත්තම් දැන් සිහිය පැන්නොත් ටක් ගාලා දෙනවා මම මේ බණ කියන්නේ දැන් මේ ලොකු හඳුරු බණ අහන්නේ දැන් කට කියන්නේ ගොංගම කියලා ඉතින් ඉතින් එතකොට බණ කියන මමත් බණහන ලොකු ස්වාමීන් වහන්සේලාත් ඔක්කොමලා පැනවිලා ලෝකෙත් ඇත්ත වෙලා ලොකු පිනක් කරා. පැහැදිලිද? මම කියන්නේ අපි අර තියෙන දෝෂ දකින්න ඕනේ. පැහැදිලිද? ඒකයි මම්මාම කිව්වේ ඔය වගේ කතාවලදී බුදුපියන් වහන්සේලා පෙන්නුවේ මෙවැනි ලෝක ධර්මයක් මේ ලෝකෙ තියෙනවා. ඒ හින්දා අල්ප මාත්‍රි අකුසලයක් කරන්න එපා. එතකොට ඔබට යම් දවසක ධර්මදායාදී හෝ ලැබෙයි. අන්න ඒකයි. ඔය දුන්නේ අර කලින් වෝනින් එක. අර කිව්වේ සබ්බ පාපස්සා කරණං කිසු පවක් කරන්න එපා කුසලසුප සම්පදා කුසලේ කරන්න පැහැද ඒ කිව්වේ මේකයි මම කිව්වේ මුලින්ම සාසනේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනේ කියලා හිතන කෙනෙක් කළ යුත්තේ මොකද්ද කම්පණය වැඩි කරන එකද කම්පණය අඩු කරන එකද කම්පණය අඩු කරන එක මම අහන්නේ කම්පණය අඩු කරන්න පුළුවන්ද දසවස්තුක දස කුසලේ කරලා එයාට බලෙන් හෝ පින කරන්න වෙනවද නැද්ද मूलिक दृष्टिक पैते सीलेक नैतिता कपी मिच्चा पैते सीलेक
ඒවට තමයි කියන්නේ සිල් වෘත කියලා. මේ නැතුව මේ පන්සිල් ලගනවා කියන්නේ සිල් වෘතයක් එහෙම නෙමෙයි. ඕක සිල් වෘතයක් කියලා තේරෙන්නේ කවද්ද? ඔව් රහත් වුණොත් තමයි හරියට තේරෙන්නේ. ඒ තා කික්මෙන්න ඕනේ. ඇයි අනාගාමි බ්‍රහ්මදේවියා පවා මාන උද්දච්ච අවිජ්ජා කියන තුනෙන් ඉන්නවා නම් එයාගේ මැනීම තාම තියෙනවා නම් එයා හික්මෙන්න ඕනේ නැද්ද මයින් නැතුව ඉන්න? මනින්න බැරිම කාටද? රාදුන් නාසරට. අවසරයි ස්වාමීන් වහන්සේ. රෝදායිත් කියනනේ නේද? ඒක පාපාලි වහන්සේ කෙනෙක් වසලයක් කියලා කතා කරා. කවුද මට නම්ම ගාලේ? පිළිඳවචලකෝ මේ මහත්තයා. ඔව්. එතනත් ආයි කියනෝ නේද? එතන කියන්නේ ඒ පුරුද්ද කියලා. ඈ? සුබෙච්ච දෙයක් තියෙනවා නේ කියලා. නෑ ඒ ඒ කියන්නේ මම මේ වාසනා කෙලෙස් ඒ කියන්නේ සවාසනා කෙලෙස් දුරු වෙන්නේ සමස්ත වාසනා කෙලෙස් දුරු වෙන්නේ බුදු බණ අතර විතරයි. උන්වහන්සේලාට සසර පුරුදු එකක්වත් එන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඒකත් සංඥා ඒකත් කාය වෙන්නේ බුදු බණ අන්වහන්සේලා. ඒ කියන්නේ සරණතා ඥානියත් එකයි දෙදෙස්මා පුරුෂ ලක්ෂණත් එකයි ඒ සියල්ල. හැබැයි රහතුන් වහන්සේලාට වාසනා කෙලෙස් ඉතුරුයි. ඒ සසර පුරුද්ද ගෙවෙන්නේ නැහැ සමහර තැන්වල. ඕකට උපමාව ගන්න මෙහෙම එකක්. රාකලයක් අරගෙන කොච්චර හේදුවත් රාගඳ තියනවද නැද්ද අහන්න. තියෙනවා. හැබැයි ඒකේ රා නැහනේ. ආ ඒ වගේ අර ගතිය තියෙනවා පුරුද්දට. හැබැයි හිත ඇතුළ හිස්. බල. ඒ දෙක අතිශයින් දෙකක්. හැබැයි මෝඩ මිනිස්සු ගත්තේ මේ රහතෙක් නෙමෙයි කියලා. මේ ඉතින් මෙහෙම වසලය කියලා මේ සාමාන්‍ය මිනිහක කතා කරන්නේ නෑ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. හැබැයි උන්වහන්සේ අතිශය කරුණාවකින් වසලය කියන එක කිව්වේ. ඒකයි මම කියන්නේ සම්මත රාමු අපි මේ බෞද්ධයි කියලා හෝ අපි සාර ධර්මය රකින්නවා කියලා හිතන් ඉන්නේ වෙන ඒවා. අපි හැමෝටම යහපතක් මට්ටමින් නෙමෙයි ඉන්නේ. අපිට හොඳ කරනවා නම් හොඳ කරන්න අපි හිතන් ඉන්නේ එච්චරයි. දුන්නොත් දෙන්නම් ඔය එක. ඒකයි ඔය සමස්ත තැන්වල තියෙන දෝෂයක් කියනෝ නෙමෙයි මම. ඔයා තියෙන පැවැත්ම මිසක් නැවැත්ම නෙමෙයි. ඒකයි. පැවැත්මට පැවැත්ම. පැවැත්මටම හැරිලා. ඒ පැවැත්මට තියෙන හොඳම තැන් තමයි මට වාසියක් වෙනවා නම් යාට උදව් කරනවා. මට අවාසිය නම් උදව් කරන්නේ නැහැ. හැබැයි නැවැත්මේ ස්වභාවය තමයි නවතින කෙනාගේ ස්වභාවය උදව් කළත් නැතත් උදව් කරනවා. උදව් කළත් නැතත් උදව් කරනවා. එයාට මේ පංගු පෙරුනේ අන්න ඒක. ඒකයි මම කිව්වෙත් පිනක් කරලා يعني මොනවා හරි යහපතක් කරලා පින බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ පැවැත්මට. පින ලැබෙන එකක් මිසක් පින ලබන එකක් නෙමෙයි. ලබන්න බලාපොරොත්තු වුණා කියන්නේම පින ලෝභයේ යෙදෙනවද නැද්ද? අර ලැබෙන එකත් තවඩු වෙලා එන්නේ. ඒක මිනිසුන්ට නොතේරෙන කම වෙ තියෙන්නේ. ඉතින් මෙහෙම ඒවා බලෙන් කරන්න බෑ. ඒක යම් දවසක ඔව් මං එදා ඔක් කිව්වා හැබැයි කතාවනේ මම ඔගේ අර්ථ වෙනවා ඔගේ ලොකු ස්වාමීන් වහන්සේලා ඔය වගේ එකක් කියන්නේ නැත්තේ ඇයි ඇයි මේ ඉස්සරහ බණහන පිරිසේ පෘථග්ජනයෝ ඉන්නත් පුළුවන් මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නත් පුළුවන් දානි දෙන්න කැමති කට්ටිය ඉන්නත් පුළුවන් සිල් ලකින්න කැමති කට්ටිය ඉන්නත් පුළුවන් මේ මොනවද අග්‍රදායක දායක পদවි පදන කට්ටිය ඉන්නත් පුළුවන් බෝසත්වරු ඉන්නත් පුළුවන් සෝවාන් කට්ටිය ඉන්නත් පුළුවන් අනාගාමී උත්තම ඉන්නත් පුළුවන් රහතුන් වහන්සේලා ඉන්න පුළුවන් කිමොත් එතකොට අර පුණ්‍යානුමෝදනාව හරියට බලන්න ලෙහලා කෙනා කෙනාට දාලා කෑල්ල හරියට තියෙන. ඉතින් මම කියන්නේ මේකයි අර අර කියන වගේ උදාහරණේ කඩේකට ගියොත් අපි ගන්න යන්නේ කරවල නම් පිපිඤ්ඤා විකුණනවා කියලා බයින්න ඕනේ. කරවල අරන් අහම වැඩේ කරන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් කරවල ගන්න එක නෙමෙයි පිපිඤ්ඤා තියෙන්නේ කියලා අහන වගේ එකක් ඔය කියන්නේ. මේ අපි සසර බඳින්න බඳලා තියන්නේ මේ කියන්නේ. ඔය එක තේරෙන්නේ මට නේද? ඒක තේරෙන්නේ මට නේ. උන්නාතකින් යවුවේ නෑ නේද කියලා. නෑ මං අහන්නේ මේක ඔය චෝදනාවක් කරනකොට හරි හරි මිනිස්සෙක් නම් චෝදනාව කරන්නේ කෙනාට මිසක් වටේට නෙමෙයි. يعني දැන් අන්න එකයි. දැන් මාමට එනවා නම් මගේ වැරද්දා. මාමට යුතුයකමක් තියෙනවා. ලොකු හාමුදුරන් කියන එක වටිනවා. මොකද උන්නාතේ මට කියයි කියන එකේ. හැබැයි ඊට වඩා ජෙනුයින් මට කෙලිම මූණ දිගනම් ඔබ හන්සේ කරන වැඩේ වැරදි නේ. එතකොට මට කොන්දක් තියෙනවා මං හදා ගන්නවා. මට කොන්ද නැත්නම් මං එහෙම ඉන්නවද? පැහැද? ඒකයි අර අපි කියන්නේ මූන්ට මූණ ෆේස් ටු ෆේස් එන තරම් කොහෙවත් දක්ෂ නැහැ කවුරුත්. ලෙහන්නේ. එතකොට ඔය පැත්තේ තියෙන වටනම මට තේරෙනවා. අපි වැරදි අධ්‍යාසයෙන් අරගෙන අපි මහා කුසල ගොඩක් කරගන්නවා. ඒක නේනම් මේ කියන්නේ ආර්ය උපවාද කියනවා මෙහෙම කරනකොට කරනවා මිනිස්සුවද? කවුද දන්නේ ඔය පුණ්‍යානුමෝදනා කරන ස්වාමීන් වහන්සේ සෝවාන් සකෘදාගාමීද කියලා? වචනෙන් හොයද කියන්නේ? අද නිකන් කියනවා බිලින්ද වචන මහරහතන් වහන්සේ කියලා එක වසලයා කියලා වචනයක් කිව්වනะ. අර පැත්තේ පොලිමිට පිරේ කඩුවරගෙන.
හැබැයි අපි අද හිතනවා නෑ නෑ අද කවුරු හරි වසලා ගියොත් අපි එහෙම කරන්නේ නෑ කරන්නේ නැත්නම් එහෙම කියන්නද හිඳ කවුරුත් ඒකයි අපි හොයන්න ඕන තැන් ඉතින් ඕ ඇත්තටම අපි නිවිලාද ඉන්නේ නැත්නම් අපේ ගින්න චුට්ටක් අඩු වෙලා තියෙන කියලා ගින්න අඩු වෙලා තියෙන්නේ පෙට්‍රල් චුට්ටක් දවසනේ ඇවිලෙනවා අනේ අනේ ඉතින් ඒවා හිතන්න ඕන කාරණා හරිද මම මේක කොහොම හරි දැන් මේක අර්ථ වෙනවන්න ඕනේ මම මේක කියන්න ගියේ මෙතන ඉතාලම දරුණු වර්ධයක් තියෙන හින්දා මේ මං ඉස්සරහට පෙන්නනම් උද්‍යාපඥාන වලදී ලස්සන මේ කතාව තියෙනවා මම මේක කියන්න උත්සාහ කරේ මේකයි මේ සූත්‍රය වැරදියට අර්ථකථනය කරගත්තොත් අපිට එන්නේ පංච උපාදානස්කන්ධයේ බුදුපියාණන්සේ දුක්ඛාර සත්‍ය දුක කියලා පැනෙව්වේ අපිට අමතක වෙනවා බුදුපියාණන්සේ මතක් කළා නේද චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධයක් ගැන දුක්ඛ නිරෝධාර්ය සත්‍යයේ පෙන්නන්නේ පංච උපාදානස්කන්ධ දුකේ නිරෝධය තමයි කිසි දෝෂයක් නැහැ එතන තියා එතන කියන්නේ පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්න කියලාද නිරෝධ වෙයි කියලාද යමක් නිරෝධ වෙන්න නම් එදා සමීකරණය මතක නම් ජාතිය නිරෝධ වෙන්න නම් එයා දැකලා තියෙන උනේ ඊට කලින් සංස්කාරයමද නැද්ද පෙළීමද නැද්ද ඒ වගේ පංච උපාදානස්කන්ධයේ නිරෝධයක් බලාපොරොත්තු වෙන කෙනා දකින්න උනේ පංච උපාදානස්කන්ධයේ දෝෂද ඊට එහා දෝෂයක්ද හල එතන මම උත්සාහ කළේ මෙන්න මෙහෙමයක් කියන්නේ අපි හිතමු මෙන්න මේ මල තමයි නැති වෙන්න ඕනි කියලා. මේ මල ඇති වෙන්න පොහොට්ටුව නේද ප්‍රත්‍ය? මල් පොහොට්ටුවනේ. මං අහන්නේ බුදුපියාණන් වහන්සේ කිව්වේ මේ මල අයින් කරන්න කියලා නෙමෙයිනේ. මේක අයින් වෙයි කියලා. එහෙනම් මේ මලට කරන්න දෙයක් අපිට ඇත්තෙම නෑ නේද? මේක ඔටෝමැටික් නිකම්ම යනව නේද? නිකම්ම වෙනව නේද? එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මෙතනද නැද්ද? පොහොට්ටුවම දෝසයි කියලා නේද? ආ දැන් තේරුම් ගන්න මල කියලා කිව්වේ ඔව් මම මෙතන උපමාවක් ගත්තා දැන් හරිද ගහව දැන් අර එහෙම ගියම ගහමත් වෙනවා තව එහෙම ගත්තොත් අපි ගමු පැලේම කියලා තෝරන ඔව් ඒක තමයි මම කියුවේ කෙටි උපමාව හරිද මලහා සමානයි පංච උපාදානස්කන්ධය වගේ එකක් පොහොට්ටුව හා සමානයි පංචස්කන්ධේ මට්ටමයි එතකොට පංච උපාදානස්කන්ධයේ නිරෝධ වෙන්නේ අනිච්චානුපස්සනාවේ හිත යොමු කරන්න දන්න කෙනා හැබැයි ගැටලුව මේකයි අනිච්චානුපස්සනාව වඩන එකක් නෙමෙයි ඕක වැඩෙන එකක් ඒක වැඩෙන්න නම් අනිච්ච දැකලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිච්ච ගැන අහගෙන තියෙන්න ඕනේ ඒක තේරිලා තියෙන්න ඕනේ පෙළලා තියෙන්න ඕනේ. අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඒ අවබෝධය පංච උපාදානස්කන්ධයේ පැත්තට නෙමෙයි තියෙන්නේ. ඒක ලැබෙන්නේ පොහොට්ටුව දැක්කහම මල පරවෙනවා වගේ. පොහොට්ටුව කියන්නේ පංචස්කන්ධ ලෙවල් එක වගේ අනිච්ච කියන එක අහුවෙන්න ඕනේ පංචස්කන්ධයට. එතකොට එයා ප්‍රඥාවෙන් අවබෝධ කළා කියන්නේ දහමක් අත්දැකීමට එහා ගිය ප්‍රඥාවට අහු වෙන්නේ අපිට අත්දකින්න බැරි ලෙවල් එකේ තියෙන පංචස්කන්ධ මට්ටම. ඒකයි ඒ ඉන්ද්‍රිය ලේසි නෑ කියන්නේ. මේ සමස්ත ලෝකයේ අත්දැකීමෙන් බැහැරව හිතක් යොමු කරා කියන්නේ අතිශය දරුණු යෝනිසෝමනසිකාරයක්. එතනට තමයි නීවරණ සමතයි කියන්නේ. නීවරණ ඉවර නෑ. නීවරණ යටපත් කරලා චුට්ටක් උඩට එනවා. අපි ඉන්නේ නීවරණ කියන සයුරේ ගිලිලා මේ කියන්නේ නීවරණ සමත කරන්න කියලා පොඩ්ඩක් උඩට එන්න ඔලුව දාලා ඊට පස්සේ මේ වටපිටාව දැකලා ගිලුණත් කමන්නේ එයා දැකලා ඉවරේ ගොඩ බිමක් තියනවා කියලා ඒ හින්දා ගිලුණත් එයාගේ උත්සාහය තියෙන ගොඩ බිමටම යන්න පහල පහල අර්ථේ තොර තේරුම් ගන්න අනිච්ච සංඥාව තේරෙන්නේ පංචස්කන්ධයට ඒ තේරුම් ගත්ත අනිච්ච සංඥාව උපයෝගී වෙනවා උපනිශ්‍රිය වෙනවා පංච උපාදානස්කන්ධේ අනිච්චානුපස්සීව විහරණය කරන්න. එතන බලන්න අනිච්චානුපස්සී විහරති කියලා තියෙන්නේ. විහරත කියලා නෑ. කියන්නේ වාසය කෙරෙයි කියලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මොකද? මෙතන පේනවද නැහැ මේ? වසයි. වාසය කරයි වඩා වාසය කෙරෙයි කියලා තියෙන්නේ වසයි කියද්දි. හරිද? මෙතන තියෙන්නේ විහරති. හරිද? එතනින් අර්ථයක් එනවා මේක નિરાයාසයෙන් වෙන්නේ අර කෙරවල දන්න කෙනාට. පැහැද? අර ඊමම් වෙන්නේ ජානතෝ පස්සතෝ භික්කවේ ආසමාණංකයන් වදාමි කියලා. සබ්බාස සූත්‍රේ. දන්නහුට දක්නහුට ආශ්‍රවශය කියන්නේ. දන්නහුට දක්නහුට කියන්නේ කොයි මට්ටමද? අර වතුරෙන් උඩට ඇවිල්ලා බෙල්ල දාගෙන ඉන්න කෙනාට ඔය කියන්නේ. මේ ගොඩබිම. මේක බලන්නකෝ ඉබ්බෙක්. ඉබ්බෙක් කැස්බෑවෙක් ගන්නකෝ කැස්බෑවෙක් ගොඩබිමයි වතුරේ දෙකේම ඉන්නෝනේ. කැස්බෑවා ගොඩබිමෙත් කැස්බෑවට යාළුවෝ ඉන්නවා වතුරේ යාළුවෝ ඉන්නවා වතුරේ ගිය වෙලාවට මාළුවෙක් හම්බුනාම කිව්වොත් ඕගොල්ලෝ දන්නේ නැහනේ ගොඩබිමේ ගෙවල් තියෙනවා ගස් තියෙනවා හුලං හමනවා මේ මොනවද කියලා ඇහුවොත් මාළුවත් කල්පනා කරනවා ඇත්ත තමයි ඇති
දැන් මේ මාළුවගේ දින මාන්නට අහන්නේ ගේ මොන වගේද යාළුවා කියලා. දැන් මේකගේ මාන්න හින්දා හිතා ගන්නවා මේක ඇහුවොත් මම නෝන්ඩි වෙනවා. අන්න හරි. ඔය මා ඉතාලම දරුවා මා. ඔතන ඊට පස්සේ මාළුවා හිතාගත්තොත් ගෙවල් කියන්නේ කොරල් පර වගේ. මේ ගස් කියන්නේ දියසෙවල වෙන්න ඇති. කුලම් කියන්නේ මේ දිය රැලි වගේ වෙන්න ඇති. මං අහන්නේ මාළුවා හීනෙන්වත් දැක්කද ඇත්ත ගේක ස්වභාවය? නෑ නේද? දැන් බලන්න ඔය මාළුවා ගිහිල්ලා ලොකු කමට අනිත් මාළුන්ට කියන්න ගියොත් ගොඩබි මේ ගෙවල් කොරල් පර වගේ කියලා. කවදාවත් ඒ ඒ ඒක කලන වැටක් බවට පත් වෙයිද නැත්නම් අන්ධ වැටේ කොණියක් වෙනවද? අන්ධ වැටම වෙනව ඕක. හැබැයි මටත් ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් අපේ යාළුවෝ මෙහෙමයක් කිව්වනේ. ඉබ්බගෙනුත් හම්බෙලා ඇහුවම කියයිද නැද්ද ඔව්වෝ ගෙවල් තියනවා කියලා. දෝෂේ මොකද්ද? ඉබ්බගේ හිතේ තියෙන ගේ එකක්. මාළුවගේ ගේ තියෙන තව එකක්. ඔන්න ඕක ඉතාම දරුණු ප්‍රශ්නයක්. ඒකයි වචන දෙකීම අනුසාරයෙන් ගන්න. මාළුව ඇත්තටම අද්දකීමෙන් ගන්න අද්දකීමෙන් එහා බල්ලා නැහැ. මාළුව කවදාවත් දියෙන් උඩට ආවේ නැහැ. දියෙන් උඩට ඇහැක්වත් දැම්ම නම් තේරෙනවා මම හිතාගෙන කොරල් පරයක් නෙමෙයි මේ කියන්නේ කියන එක. ඕක තෝරන්න කැස්බෑ වගේ කෙනෙක් තමයි බුදු ගන්න වාසල කියන්නේ. ඒ ගොඩ මේ ගොඩ දෙකේ මිටපු කට්ටිය. හරියටම ලේනවා. පැහැදිලි. ඒකයි සබහා. අද්දකීම නෙවෙයි නැවතීම. අද්දකීම කියන්නේ පැවැත්මට නමක්. අද්දකීම කියන්නේම ඇතනත කියන එකට නමක්. අද්දකීම කියන්නේම ලෝකෙට නමක්. අද්දකින එක ලෝකෝත්තර වෙනවා යම් දවසක ප්‍රඥාව දැක්කොත්. එකම අද්දැකීම ලෝකෙ පවත්වන්නත් පුළුවන්. ඒ අද්දැකීමම ලෝකෙ නවත්තන්නත් පුළුවන්. චූටි වෙනසක් තියෙනවා. ප්‍රඥාව යෙදෙන තාක් අද්දැකීමෙන් ලෝකෙ නැවදෙනවා. ප්‍රඥාව නොයෙදෙන තාක් අයෝනිසෝමනිස්කාරය යෙදෙන තාක් තමගේ අද්දැකීම නිසාම ලෝකෙ ඇත්ත වෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි ඔය හැම වචනයකම ප්‍රඥාව කියන කෑල්ල තියෙනකොට එකක් නොතිනකොට තව එකක්. ඒකයි වෙනස. පහද? මේකේ මම කිව් එක පහදද කියලා මම හිතනවා. පංචස්කන්ධය තමයි අර ඊළඟ කොහොමද රහව ප්‍රශ්නේ තමයි අර ආ මේ පිළින තනමද දෝෂ කියලා හෙව්වේ අන්නේ දෝෂ දැක්කාගෙන අනිච්ච දන්නවා කියන එක නැතුව මේ අපිට බලන අපිට අපි පේනවා කියලා අපි අද වචනෙට කිව්වට අපිට පේනවනේ මේ අපි මේ බලන මට්ටම පේනවා කියලා ගන්න බලන මට්ටම කියන්නේ ඒක හොයාගන්න සරලයි මම අර කිව්වමමයි මෙතන ඇත්ත වෙන තාක් අපි පේනවා කිව්වත් අපි බලනවා පැහැද ඒක හොයාගන්න තියෙන ලස්සන මාර්ගය ඒක පැහැද මෙතන හිස්සුනොත් ඇත්තම අපිට පේන්න මට්ටමක් කියන්නේ එදාට අර කිව්වා වගේ තේක බොනකොට තේක බවට පත් වෙලා බොන්න පුළුවන්. ඒකේ හිතන්න එපා මේ මුළු ඇඟම තේකට හරවනව නෙමෙයි ඈ. ඉරිදි නෙමෙයි. ඒ කියන්නේ ඇත්ත හරියට අහු වෙනවා. පැහැදිලි. ඒකත් අතරන නෙමෙයි ඈ. අර විදීමේ තොර විදිනවා කියලා කියන්නේ සතියේ ඒකනේ. අන්න. ඔව්. දැන් ඔගේ ප්‍රශ්න අහනවා ඉතින් දැන් මේ ඔක්කොම අසුභයි කියලා දැකපු වෙන රමණීයයි කියන්නේ ඇයි? අන්න 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 අර ඉන්ද්‍ර කියලා ස්වභාවය කියන්නේ හොල්ලන්න බෑ. ඒකයි කියන්නේ ආර්යෙක්ට පුළුවන් අසුභ සංඥාවත් සුභයි කියලා උනම් බලන්න. ප්‍රඥාවනි මෙතන දෙකක් සාර්ථකයි වෙන්නේ. ඔව් ඔව්. පඤ්ඤාංශපාදී ආලෝකෝපපාදී කියලා උන් කියන්නේ. මට කාරණාව මම හැමෝට සරලව තේරෙන්න කියනවා. එතන බුදුහාඳුරු කියන්නේ අර ඒ ආපු හැඟීම එක එක විදිහට විස්තර කරේ. ඇසක් උදා වුණා වගේ, ආලෝකයක් ආවා වගේ. අර කියන්නේ ඕක හොඳටම ගන්න තැන අර පෙරණුවසුිරු දහමහාගත්ත පිරිස එක උදාහරණකින් නෙමෙයි සියනාද කලේ. යටිකුරු දෙ උඩුකුර කුලා ස්වාමීනි. පාරක් නොපෙන්න පාරක් වෙනුනේ නැති මට පාරක් වෙන්නවා වගේ. අන්ධකාරයට පහනක් පත්තු කරා වගේ. ඔය කියන්නේ එකම හැඟීම එක එක ආකාරය. ඉතින් ඕක තව ටිකක් සූක්ෂම කරාම ඉතින් තැන් තැන් වලට වුණා කියන්න පුළුවන්. සොබයි අපිට අද මේ ඇත්ත සොදා අපි අත්දැකීමෙන් යහට දැක්කේ නැති නිසා අපිට ප්‍රඥාව තව වැටෙන්නේ නැති දෙයක් එතකොට අර ඒ කයකේ දැන ගැනීම සඳහා ඔව් ඒ කියන්නේ ඒක කියන්නේ අර ඕකම ලස්සනට ඇල්ලුවොත් අර මම ඉස්සලා කිව්වේ උත්පාද වයට්ටේ නනිච්චා කයට්ටේ නනිච්චා ආ ඒ කියන්නේ මොකක්ද ආයි අන්ධකාරයේ පහනක් පත්තු කරා වගේ උත්පාද වයට්ටේ යටුකුරු දෙය උඩුකුරු කොලා වගේ කයට්ටේ. ඉතින් ওই දෙකෙන්ම කිව්වේ එකම හැඟීම. මේ ලොකු වෙනසක් වුණා කියලා. පැහැද? අන්න ඒ වගේ තමයි අනිච් අර්ථය. ඔව් අර කියන්නේ රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, දුකතෝ, ආබාතෝ, පලෝකතෝ ඔය ඔක්කොම කියන්නේ ඇයි? ඉතින් මෙහෙමයි. ඔතන තේරුම් ගන්න ඕන කාරණාව අනිච්ච කියන සංඥාව හරියට දන්න කෙනාට රෝගතෝ කියන එකෙන් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි රෝගතෝ කියලා හිතන්නේ මේ රෝගයක් වගේ එකක් නං
රෝගය තමයි රෝගතෝ කියන්නේ. ඒ රෝගය මොන ආකාරයේ රෝගයක් වෙනවද කියලා තේරෙන්න ඕනේ. පැහැදිලිද? තේරෙන්නේ නැද්ද මේ මොන හරි කියලා දරන් ඉන්න හින්දාම අපි ලෙඩ වෙලා ඉන්නේ කියලාද? තේරෙනවද? අන්නේ ඒකයි ඔය හැම එකේ ලස්සන අර්ථ තියෙනවනේ. අපි 40 ආකාරයෙන් ගන්න ඉතාලම මේ පොඩි දෙක තුනක් දේශනාවල. ආබාසෝ වගේ මොන මෙච්චර අහලම නැහැ දේශනාවල ගන්නවා. හම්බේ? හරි කොහොම හරි මට මේ කියන්න ඕනේ මේකයි. අපිට මෙතන තේරුම් ගන්න දැන් මම මේක මේ මේක කියන්නේ ලොකුහඳුරද මේ කියම අපි කතා කරපු හින්දා නේද මම කියන්නේ නැහැ සාමාන්‍යයෙන් මොකද නැත්තම් දැන් දැන් අපි ඔක්කොම ඊට පස්සේ හිතාගෙන බණ අහනවා දැන් එහෙනම් පේනේ කියම අනිච්ච මම හොයා ගන්නවා කියලා බණ එහෙම කරන්නම් බෑ මම මේ කිව්වේ පොඩ්ඩක් අර ඒ මග පොඩ්ඩක් පැහැදිලි කරලා ගන්න අපි අපි තේරුම් ගත්තොත් මේකට මේ වචන නොකියුවට කමකුත් නැහැ මම මේ තියරිටිකලි පෙන්නන්නේ මේක එතෙන් දර ධම්මචක්කේ කතාව ආපු නිසා මම පොඩ්ඩක් එතන කියන්නම් මෙහෙම ගත්තොත් ධම්මචක්කේ අපි ගත්තොත් දුක්ඛ ආර්ය සත්‍ය කියන එකටනේ ගන්නේ පංච උපාදානස්කන්ධා කියන එක. හරිද? ඊට පස්සේ මෙතනම සමුදයනේ ගන්නේ තණ්හාව කියලා. හරිද? මෙන්න මේ දෙක විතරක් ගන්න. කෙනෙක් ඇත්තටම ප්‍රශ්නයක් අහයි. මේක මගෙන් ඇහුවේ නෑ. නමුත් මේක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් දැන් ඔබ වහන්සේලා කියන විදිහට පංචස්කන්ධයම නම් මේක තේරුම්න ඕනේ. ඇයි පංච උපාදානස්කන්ධ නිරෝධයක් කියන්නේ? පැහැදිලි. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ ලැබුවේ නැති නිසාම තමයි අපිට හිතන්නේ රහතුන් වහන්සේලා නිරායාස සුවසේම ඉන්නවා කියලා. අපි දන්නේ නැහැනේ සංකාර දුක ගැන. ඒ කියන්නේ අපිට හරියට සංකාර දුක තේරලා නැහැ එච්චරයි. වෙන දෙයක් නෙමෙයි ඔය කියන්නේ. මම ඊයේ කිව්වා මතකද ලොකුහඳුනේ අර මේ සමුදය කියන එකට තණ්හාව කියලා කිව්වට තණ්හාව යෙදෙනවා කියන්නේ අවිද්‍යාව අනිවාර්යෙන් තියෙනවා කියන එක. අපිට මේක අහුවෙන්නේ නැහැනේ. අපි මේ තණ්හාවක් අයින් කරන්නේ දඟලනවා නේද? තණ්හාව අයින් කරද හැකි පංච උපාදානස්කන්ධේ කොහොමද? කැලිනෝ බිදිනෝ වෙනසෙනෝ ඔය මොන හරි කියලා. ඒක හැබැයි ඉතින් මේ తాවකාලික පැලස්තරයක් ඈ. අවිද්‍යාව දන්න කෙනා දන්නවා ඔය ඕක අයින් කරන්න නෙමෙයි තියෙන්නේ ඕක අයින් වෙන එක. පටිච්ච සමුප්පාදේ අවිද්‍යා නිරෝධය වුණොත් තණ්හාව නිකම්ම ගැලවෙනවා. හැබැයි අවිද්‍යාව තියාගෙන තණ්හාව ගැලවෙන්නේ නැහැ ගලවන්න වෙනවා. හැබැයි අවිද්‍යාව තියෙනවා කියන්නේ කොහොමද තණ්හාව තියෙනවා. ඒක හරියට අර ඉවරයක් නැතුව වතුර අයින් කරනවා අයින් කරනවා ආයි වතුර පිරනවා වගේ. පැහැදිලි. අර මිනිහේ කිව්වොත් මම මේ මහ පොළවේ පස් ටික අයින් කරනවා කියලා. මොකෝ කරන්නේ? මේ පස්කන්ද මෙහෙට දාලා ඔක්කොම මෙහෙ පස් වෙනකොට මෙහෙ මහ පොළවේ හැදිලා. වික පිස්සු ඉදින් එහෙම කරන්න කිව්වා. පැහැදිලිද? පස් අයින් කරනවා වගේ තමයි. ඒ දේනවා නේද? එක වැලි මුට්ටයක් අරගෙන දානකොට දැන් තියෙනවා හොඳ වලක් හැරනවා පස් ටික අයින් වෙලා. පිටිවැස වලම තියෙනවා මේ පස් ටික මෙතන තියෙනවා. මේකේ වේගයෙන්ම එකක් එනවා. අන්න හරි පෙර පසනෝ වී ගාන්ට පොළවේ හැදෙනවා. ලියන්න බෑ. බල මම මේ කියන්නේ මේකයි අවිද්‍යාව කියන තැන බලන්න අවිද්‍යාව තමයි පෙන්වන්නේ නොදන්න කම කියන එක අපි නොදන්නේ මොකද්ද ඇත්තරම අන්න හරි මේ ලෝකයේ සම්බන්ධ අපි නොදන්න ඇත්ත මොකද්ද පවතින ලෝකයක් සම්පෙලත් ඒක තමයි අපි දන්න බොරුව ඇත්ත මොකද්ද යථා භූතය කියන එකෙන් අර්ථය විග්‍රහස පෙන්වුවේ මේ ලෝකයක් ඉපදිලාම නැහැ කියන එක. අපි දන්නේ නැති කාරණාව. හැබැයි අපි හැමෝම දන්නවා ලෝකේ තියෙනවා. ඒකේ දේවල් කැමැත්තර නැහැ, ස්ථිර නැහැ කියන ඒවා අපි දන්නවා. මේ මට්ටමෙම තේරුම් ගන්න අපි අර කෙරවල දැකලා නෙමෙයි ඔය කියන්නේ. අපි තියෙන දේක තැනක පිහිටලා කියවනවා නම් මේ මිනිස්සයා දඟලන්නේ තාම අර පොළවේ පස් අයින් කරන තැන. මම කියන්නේ ගියේ මම ඇහුවේ දැන් මේකයි අවිද්‍යාව කියන්නේ නොදැනුවත්කම. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එක. ඕන විදිහ. මං අහන්නේ නොදන්නේ මොකද්ද? අපි දන්නේ මොකද්ද? නොදන්නේ මොකද්ද? අපි දන්නේ මේ ලෝකේ තිබුණා තියේවි. ඉස්සරහා පිටිවැසි තිබුණා. දැන් තියෙනවා අනාගතයේ තියේවි කියලා එක. ඔව්. දුර ළඟ හීන පණිත ඔය ඔක්කොම ටික අපි දන්න එක. හරිද? අපි දන්නේ ඕක. අපි නොදන්නේ ඔහොම එකක් වෙන්න බෑ කියන එක. මං අහන්නේ පැන වෙන්න බෑ කියන එක අහුවෙන්නේ බලන මට්ටමටද පේන මට්ටමටද? බලන්න මං කියපේක අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදන්නකම. අපි දන්නේ මොනවද? බලන්න පුළුවන්, අහන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන් කියලානේ. හරිද? අපි දන්නේ කරන්න කියන්න පුළුවන් ඕවා. හැබැයි අපි නොදන්නේම මොකද්ද? බලන්න බෑ කියලාද, පෙනෙන්නම බෑ කියලාද අපි නොදන්නේ? දැන් අර නිකන් අදහසින් උත්තර දෙන්න එපා මං කියන මේ ප්‍රශ්නේ ගන්න. මං අහන්නේ අපි අද දන්නෝ නේද අපිට බලන්න පුළුවන් අල්ලන්න පුළුවන් කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා ආදිවාසීන් කතා. ඔන්න අපේ දැනුවත්කම.
අපේ දැනුවත්කමට කියන වචනේ අවිද්‍යාව. ඒ කියන්නේ අපේ දැනුවත්කමමයි නොදැනුවත්කම. ඒ කියන්නේ අපි හිතන් ඉන්න මේ තියෙනවා නෑ කියන ඔක්කොම ඒවා අපේ නොදැනුවත්කමනේ. පැහැදිලිද? එතකොට ඔන්න බලන්නකෝ මේක ඇන්දෝත්. මෙහෙම ගත්තොත් මෙන්න මෙතන අපි ගමු මල කියලා. මල කියන්නේ දැන් ලෝකේ නමක් ඈ. ඒක අමතක කරන්න එපා. ලෝකේ මල් තියෙනව නෙමෙයි ඈ. එතකොට මල ඇත සහ මල නැත. හරිද? මං කියුවේ මේකයි. මෙන්න මේ මැද ඇත්ත කරගන්න තාක් හරිද? මලක් තියෙනවා මලක් නැහැ කියන අන්ත දෙකේ දඟලන්නේ අපේ දැනුවත්කම මතනේ. ඒ කියන්නේ ලෝකෝත්තර සාසනය සාපේක්ෂව නොදැනුවත්කමනේ. ඒ කියන්නේ මල ඇත සහ නැත කියන්නේ නොදැනුවත්කමට නමක්. ඒක පැහැදිලිද? ආ හරි. මල ඇත සහ නැත කියන්නේ නොදැනුවත්කමට නමක් කියන එක හරි. ඒ කියන්නේ මේ ඔක්කොම ටික අපේ නොදැනුවත්කම. හරිනේ? හරිනේද මේ මුළු කොටුවම නොදැනුවත්කම. හැබැයි අපි ලෝකෙ ඉඳදී මේක අපේ දන්නකම. හරිද? හරි. මම අහන්නේ මේකයි. මල ඇත හෝ නැත හෝ කියන තාක් නේද තියෙන මල බලන්නත් තියෙන මල ඉබින්නත් තියෙන මල අල්ලන්නත් අත දාන්නේ. පැහැදිලිද? මල ඇති තාක් මල නැත්තම් නැති මලක් නොබලන්නත් නැති මලක් නොඅල්ලන්නත් නැති මලක් ඉබින්නේ නැතුව ඉන්නත් නැගලවද නැද්ද? අන්න හරි. මං අහන්නේ මේකයි. අපි මේ නොදැනුවත්කම කියන මේ මහා විශාල පරතරය අඩු කරොත් ඉඹීම හෝ ඒ කියන්නේ මල ඇල්ලීම හෝ මල නොඇල්ලීම තීරණය වෙන්නේ මොකක් මතද? මල මත. ඒ කියන්නේ මේ දෙක නෙමෙයි ලොකුම ගැටලුව. මෙන්න මේකයි ගැටලුව. මැද. මං අහන්නේ මේ මැද කියන්නේ බලන පැත්තද පෙනෙන තැනමද? පෙනෙන්නේ ඇහැටද ඇහැ කියන ආයතනයටද? ඇහැට බලන්නේ ඇහැ කියන ආයතනෙන් පේන්නේ ඇහැ කියන ඉන්ද්‍රියට. පැහැදිලිද? ඉන්ද්‍රිය ටික පිහිටන්නේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද? පෙනීම පිහිටන්නේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද? එහෙනම් ඇත්ත නොදන්නකම කියන්නේ පංචස්කන්ධේම නොදන්නකමද නැද්ද? පැහැදිලිද? එහෙනම් දැනගත්තා කියලා කෙනෙක් සිහිනාද කරනවා නම් එයා කෑ ගහන්නුනේ පංච උපාදානස්කන්ධය තේරෙනවා කියලාද පංචස්කන්ධය තේරෙනවා කියලාද? දැන් තේරෙනවද පංචස්කන්ධයේ අවිද්‍යාව දුරු වෙච්ච යම් දවසක පංචස්කන්ධ යම තුච්චයි නිඳිතයි හීනයි ග්‍රාම්‍යයි අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා තේරිච්ච මනස සංකිටේන පංච උපාදානස්කන්ධාගෙන් නිරෝධ වෙනවා. හැබැයි ආ දකින්නේ පංචස්කන්ධය. අන්න හරි. ඒකයි නිරෝධය කියන්නේ කිසි බරක් නැහැ කියන්නේ. ඔව්. දැන් මම මේ කිව්වේ දැන් අර න්‍යායත්‍ය පටලව ගන්න බල කොහොමද? මම මේ කිව්වේ විදිහ වෙන. ඔව්. අපිට සාපේක්ෂව අපි පේනවා කියන්නේ බලන එකට. ඔව්. මං කිව්වේ ඒක නෙමෙයි දැන්. මම මේ ගලවගෙන ආවේ ඔව් මේ කෙරවල ස්වභාවය මම මේ කිව්වේ. ඒ කියන්නේ එයාට දුක්ඛ ආර්ය සත්‍ය එතන කියන්නේ නෑනේ. මොකද චක්කුන් උදපාදී මිසක් ඒ කියන්නේ මේ මොකද ඇස පහල කරගනු එහෙම නෑනේ. එතන කියන්නේ මොකද? ඇස පහල විය. විය කියන්නේ ආයස නිරායසද? ඒකෙන් ආයතන නේද පංච උපාදානස්කන්ධේ නිරෝධ විය කියලා නේද කියන්නේ? එහෙනම් ඒක ඵලයක්ද නැද්ද? එහෙනම් ඒ ඵලේ ලබන්න හේතු වෙන්න ඕනේ ඊට එහා එකක්ද නැද්ද? එහෙනම් යා දකින්න ඕනේ පංච උපාස්කන්ධේ පංචස්කන්ධයද? අන්න ඒකයි ඔය කිව්වේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ අවබෝධ විය කියන්නේ ඊට එහා එකක් යා දැකපු නිසා. ඒ හින්දා තමයි රහතුන් වහන්සේලා අනුපදිශේෂයෙන් පිරිණිවෙන තාක්ම මේ අර්ථය දන්නවා. සමුදය ගෙවෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධයි සමුදේ ස්වභාවයෙන් මිදෙන්නේ නැහැ. පැහැදද? පැහැදද? ඒනේ සමුදේ ධර්මතාවය උන්වහන්සේට තියෙනවා. يعني ආර්ය දුකක් දැන් දුකයි නැත්තේ අන්න හරි අන්න හරි. ඒ පංචස්කන්ධය ගලවන්න කාටවත් බෑ. ඒක බුදු පියාණන් හතරවත් බෑ. ඒකයි කිව්වේ. ඒකත් තියෙනවා නෑ ඊටත් එහා දැන් ඔය මට ඒ සූත්‍රය තාම මට හොයාගන්න බැරුණා ඒක හම්බුණාට මේ නම් මතක නෑ. ඒක කියනවා මහණෙනි බුදු පියාණන් මහසාරද ඇහැ තියෙනවා.
රූප පේනවා. ඉතින් එහෙනම් උන්වහන්සේලා දුක කියලා අවබෝධ කරන්නේ මේ බලන එකේ දුකක් වෙන්න පුළුවන්ද? හරි මම කියන්නේ මේකයි. බලන එක දුකයි කියලා ගමුකෝ. එහෙනම් පේන එක දුකක් නෑ නේද? එහෙමනම් පෙනීම දුකක් නෑ නේද? ඉතින් මම අහන්නේ පෙනෙන මට්ටම සැපක් කියලා කෙනෙක් කියනවා නම් මොන හරි විදිහකට පේන මට්ටම විතරක් තියෙන ලෝකයක් අපි ඉපදුනොත් දැන් දැන් මොකද කියන්නේ? දැන් අලුතෙන් බුදුහාමුදුරම කෙහෙට පහල වෙන්න වෙනවා එහෙනම්. ඒකල කොහොමද කියන්නේ? ඔය පේනවා බලනවා කියන එක වෙනස අත්දැකීම වලට කියන්න බෑ. අපි මම කිව්වොත් පේන මට්ටම කියලා ඒ ඔය බලන මට්ටම මම කියන්නේ. ඒක නම මම මෙහෙම නිකන් ඔව් බලනවා කියන එකට යම් කිසි බලන්න නම් ඔබලා යම් උත්සාහයක් තුන මේක මේ දැන් පේනවා කියන්නේ ඒකයි පැටල. එහෙනම් මමත් දැන් කිව්වේ මෙහෙමයි. උතන අපිට කවදාවත් ආර්ය කියන්නේ දිට්ඨිය ඍජු නොවන තාක් નિરાයාසකමක් හම්බෙන්නේ නැහැ. අයි කොයි වෙලේද මොනවත් නැහැ කියන මොනවත් තියෙන්න බැරි සංඥාවක් නැහැ නේ අපිට. ඒ කියන්නේ අපි බලනවාමයි. නමුත් මම කියන්නේ උදාහරණයකට මට කියන්න පුළුවන් මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ලොකහඳුරෝ දැන් කවුද මේ ස්වාමීන් වහන්සේ අද බණ කියාවි කියන අර්ථයෙන් ඉන්නවා නම් ඔය ඉන්නේ බණ අහන බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ලොකහඳුරෝ මෙහි යනවා. යනකොට බණ ඇහෙනවා. අන්න ඒ වගේ උදාහරණයක් දෙත හැකි යන්තම් ඉතින් බේරෙන්න. ඔව්. එනවා කියන තැනක් ඉතින් ඉන්නේ මම කියහන්නත් පොඩ්ඩක් ඉතින් අර ආයි හිතන්න ඕන තැනයි. ඔව්. බලන්න. එතන අර මේ අර මට ඇත්තටම අද ඕන කරේ ඔය ඔතන තියෙන ඔය දෙක පොඩ්ඩක් පෙන්වන්න. බලන්න. අර ලොකුම කෙනා කියන දකින්නවා මේ වචන ඔක්කොමෙන්ම අර අපිට අර අර්ථය ටික ලස්සනට ගත්ත හැකි. අර නමුත් මම මෙතන පෙන්වුවේ අර න්‍යායාත්මකව මෙහෙම එකක් තමයි මේ ඇතුලේ යන්නේ කියලා. බලන්න. බලන්න. මේක දරගන්නම ඕනේ නැහැ. මම මේ පොඩක් අර ෂාප් වෙන්න කිව්වේ මෙතන. දැන් මම ඒක තමයි කිව්වේ ඒක වුණේ කොහොමද කියන එක. අපිට බුදු පියාණන් වහන්සේ දුක්ඛ කියලා පෙන්වන්නේ මේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ චිත්තසංතාණයෙන් ඇත්තටම නිරෝධ කළ හැකි නිරෝධ වෙන දුකක් තියෙනවා. ඒ දුක නිරෝධ වෙන එක තමයි පංච උපාදානස්කන්ධයේ නිරෝධය. මම ඔබ මෙහෙම කියන්නම්කෝ. රහතුන් වහන්සේලා පංච උපාදානස්කන්ධය නිරෝධ කරපු උත්තමයෝනේ. නිරෝධ වෙච්ච නේද? එතකොට දැන් පෘථග්ජනයෝ විදිහට අපිට තේරෙනවා රහතුන් වහන්සේලා ඉන්නේ සැපෙන් කියලා. ඒ කාට සාපේක්ෂවද? රහත් නොවෙච්ච කට්ටියට සාපේක්ෂවනේ නේද? ඕක හරියටම සමානයි මෙහෙම දැන් ඕ ලෙවල් පාස් වුණොත් මම ලංකාවේ පළවෙනියා විදිහට මට ෆුල් සතුටුයි. ඇයි මං ඒ අවුරුද්දේ පළවෙනියානේ. මං අහන්නේ මම කැම්ප් මම ගියොත් එහෙම ඒ ලෙවල් පන්තියට මට කලින් අවුරුද්දේ ලංකාවේ පළවෙනියෙක් ඉන්නවද නැද්ද? මගේ සතුට එතනම ලොස්. බලද අපිට මේ ඔක්කොම අපි මුදුනෝ කියන සතුට එන්නේ අපිට වඩා පහත් කට්ටිය ඉන්න තාක්. හැබැයි අපේ ලෙවල් එකේම කට්ටිය හිටියොත් ඒක නෑ. එතන තේරෙන්නේ අපේ පැත්තේ දුකමයි. බහදේද? ඒ වගේ මං අහන්නේ මෙහෙමයි. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයට සාපේක්ෂව පෘථග්ජනයේ පහත් තමයි. মানে සෝතාපන්න ආර්ය ශ්‍රාවක විතරක් ලෝකේ ඉන්නව නම් එතන උසස් පහත් කවුද? එතන උසස් පහත් වෙන්නේ සකුරු දාගාමි වෙච්ච කෙනෙක්. බහද? බහද? ওই විදිහටම යන්න රහත් වෙච්ච උත්තරමිට සාපේක්ෂව පල්ලෙහා සියලු දෙනාම තාම දුකේ ඉන්නේ. රහතුන් වහන්සේට සාපේක්ෂව. මම කියන්නේ රහතුන් වහන්සේ කියන එක ඇතුළට ගියොත්. එතකොට එතන තියෙනවා සංඛාර දුක. හැබැයි අපි මේ අද දඟලන මහා දුක්ඛ කන්දය වගේ නෙමෙයි ඒක. මේ සංඛාරය කියන්නේ සැකසෙන එක. සකසනේව නෙමෙයි. සකසනවා කියලානේ. ඔව්. සැකසෙන එක දුකයි කියන්නේ සැකසෙන සැකසිලා පෙනෙන එක දුකයි. ඔව් ඇත්තටම ලොකෙන් උතර මෙහෙම කතා හදේ. සැකසෙන එකමයි දුක කියලා නොදන්න කෙනාට හිතෙන්නේ සකස් නොකර හිටියානම් සැපයි කියලා. ඔව්. පැහැදිලිද? සැකසෙන එක වළක්වන්න පුළුවන් තමයි මේක නිරෝධය තමයි. නිරෝධ සමාපත්තිය හෝ පරිනිර්වාණය තමයි. පැහැදිලිද? මම මෙතනදී කිව්වේ ඔය ලොකහන් කිව්වා වතුනේ හරි සැකසෙන එක දෝසයි කියලා දකින කෙනා දන්නවා සකස් කිරීම හෝ සකස් නොකිරීම කොහොමත් උච්චයි කියන්නේ.
අපිට අද වෙලා තියෙන සකස් කරන එක දුක නිසා සකස් කරන්න නැතුව ඉන්න දඟලනවා. පැහැද? අපි සකස් කරනවා කියලා ඉතාලි කියන කොහොමද මේ සැකසෙන එකක් වුණේ නේද? ඒක තමයි. සකස් කරනවා කියන එකේ දෝෂයක් නැහැ. අපි මේ ඔක්කොම කොරන්නනේ දඟලන්නේ ආයාසයෙන්. අපිට මේ ආයාසනේ දුක. ඒ හින්දා තමයි නොකර ඉන්න දඟලන්නේ. නමුත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ නොකර ඉඳීමත් ආයාසයි කියන එක. පැහැද? ගිරිමානන්ද සූත්‍රයේ දිගට බලන්න බුදුහාඳුරෝ සංඥා 10 විස්තර කරලා ඊට පස්සේ කියන්නේ අනිච්චානුපස්සී විහෙරති ආදී ආදීනවානුපස්සී විහෙරති ඔව්ෝ මේ මේක තමයි කියලා දිනේ නෝකියයි ඉතින් පැහැදිලිද අනිච්ච දුක්ඛ අනාත්ත තේරෙනවා කියන එක හරියටම හරි ඒක තේරෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා ගන්න එකයි වැරද්ද මේ. පැහැදිලිද? ඒ පංච උපාදානස්කන්ධය අනිච්චයි දුක්ඛයි අනත්තයි නෙමෙයි තේරෙන්නේ. පංචස්කන්ධය අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා අහුවෙන්නේ. අන්න හරි. අරක අනුපස්සනා වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? මම අන්න ඒක තමයි මේ අදහස් කරේ උත්සාහ කරලා පෙන්නන්න. පැහැදිලිද? හරි නේද? ඉතින් ගිරිමානන්ද කතාව ඕක. ඔය ගිරිමානන්ද කතන්දරේ එතකොට කතා ගන්න දින උදව්ය අද මේ කතාව හැටියට මං හිතනවා රක පැහැදිලිද කියලා ඒ කියන්නේ අදාසක් ආවනේ ඊගෙන තමයි ධම්මචක්කේ වුණත් ඔය ධම්මචක්කේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ චක්කුන් උදපාදී වෙන්නේ ඒ උදපාදී වෙන චක්සුසය අර මොකක්ද ඒකට කියන්නේ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කළාට ඒ පරම නිරෝධය දැකලා ඉන්නේ පැහැදිලිද මම මේක අලුත් එකක් නෙමෙයි ඈ මේ මේ මම මේකෙන් ගන්න එපා ලොකු හඳුනේ දැන් මම මේ කිව්වේ මේ ධම්මචක්කයට එහා ගිය අර්ථයක් තියෙනවා කියන එක නෙමෙයි දුක්ඛාර සත්‍ය අවබෝධ වෙන්නේ හරියටම දුක දැකලා දැන් මේක කොහොමද ධම්මචක්කේ බලාපොරොත්තු වෙන්න බැහැ ඒකනේ බලාපොරොත්තු වෙන්න බැහැ ඒක ජීවිතේ කොහොමද ජීවෙන්නේ බැහැනේ අන්න ඒකයි නෑ මම ඒක අර ඔප්පු කරලම් පෙන්නුවේ ඔහොම වෙන්නේ නැත්තේ නිසා පැහැදිලිද කවදාකවත් මෙහෙම ගන්න බැහැ ධම්මචක්කේ ඒක සඳහන් කරත් කරත් පුළුවන්. ඒක දැන් ධම්මචක්කේ තියෙන දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න ගියොත් වෙන්නේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගන්න. ඔව්. ඔව්. හැබැයි මෙහෙමයි ඒකේ කිසි දෝෂයක් නැහැ. අපිට වචනකින් පෙන්වන්න පුළුවන් පංච උපාදානස්කන්ධයේ දුක දකින්න එක පංච උපාදානස්කන්ධ කියලා දුක දාගෙන අපිට ඉතින් පංචස්කන්ධය පැත්තට කෝල් කර කර කියද හැකියි. එතකොට ඉස්සරහා ගෙනාට තේරෙන්නේ පංච උපාදානස්කන්ධය කිව්ව කියලා තමයි. හැබැයි නෑ නෑ හැබැයි එයාට අවබෝධ වුණොත් අර පංචස්කන්ධ ලෙවල් එකට එයා වචනේ දන්නේ නැති වුණාට හරියට තේරෙයි. පංචඋපාදානස්කන්ධය දුක හැබැයි මම කියද්දි කතා කරනවා පේන තැනටම. එතකොට ඒක දන්නේ නැතුවම අර මේ මොන හරි මැල්ලුම් ටික කැවුවා වගේ තමයි. බත්වල ඔතලා මැල්ලුම් ටික ඇතුලෙන් දාලා දීලා. මං කිව්වේ මේක අමු අමුවේම මැල්ලුම් කනවා නා. පැහැදිලි. දැන් කිසි දෙයකට හොඳයි හොඳයි ඔය කියන්නේ ඒක මගේ කරගත්තා නෝ. ඔව්. ඔව් මැද තමයි මම කියන මැද අපිට අහුවෙන්නේ නැති හින්දා නේද මම මගේ සහ මගේ නෙමෙයි කියලා මම මෙච්චර දඟලන්නේ ලෝකේ අපිට මම නිකන් මම නිකන් අද්දගීමෙන් ගන්නද හුඟක් මම මේ ගන්න මේ තියෙන මේ මහා මේ ධර්මශාලාවේ පොළවේ මමට පේන්නේ මොකද්ද යට තියෙන පස්ද උඩ තියෙන ටයිල්ද නමුත් මේ ටයිල් ටික දරන් ඉන්නේ මහා පස්කඳකින්ද නැද්ද මට කියන්නකෝ මේ ටයිල් කැට ආයි අතුරන්න බැරි වෙන්න මොන හරි විදිහක් තියෙනවා නම් ටයිල් කැට ගලව ගලව වයින් කරන එකද කරන්න තියෙන්නේ මහා පොළොව වයින් කරන එකද කරන්න තියෙන්නේ පුළුවන්නම් මහා පොළොව නේද ඒ වගේ කියනවා මේ චූටි මං හිතන්නේ මසර මේ ටයිල් කැටයක් ඇතුලේ අඟල් භාගයක් ඉරතරුවේ තිනේ මේ අඟල් භාගයක්ගේ චූටි ලේයර් එකක් තමයි අද අපිට සැපදීලා තියෙන්නේ
හැබැයි ඕක දරන් ඉන්නේ යොදුන් ගානක් ගණකම බොල් පොලව. ඕන මනුස්සයෙක්ට පුළුවන් ටයිල් ගැට ගලවන්න. හැබැයි ලේසි මනුස්සයෙක්ට බෑ පොලව අයින් කරන්න. සාසනය කියන්නේ පොලව අයින් කරන එක. මං අහන්නේ පොලව අයින් කරොත් ආයි ටයිල් ගැට ඕනේ ඕනේ නැහැ කියලා කතාව උනේද? ටයිල් ගැට ආයි අල්ලන්න බෑ. ඒකයි බුදුහාඳුරු කිව්වේ මේ අන්ත දෙකේ දුවන තාක් මධ්‍යස්ථයට එන්න බෑ මහණෙනි. අන්න ඒකයි. කඳ කොච්චර කැපුවත් බෑ. කාම සුකල්ලිකාණී යෝගේ අත්ත කැමතාණී යෝගේ කියන්නේ කඳ කැපිලි. ඇත්තම කාම සුකල්ලිකාණී යෝගේ කියන්නේ අතුබානවා නම් අත්ත කැමතාණී යෝගේ කියන්නේ කඳ කපනවා කියන වගේ. ඒත් මුල තියෙනවා. ඒකයි අත්ත කැමතාණී යෝගෙන් ධානා වඩපු කෙනාට බොහෝ කාලයක් ඉන්න පුළුවන්. බෑ ආයි එනවා. ඔව්. පැහැද? පැහැද මං කියන්නේ? හොඳට බලන්න ජීවිතේ මම හැවොත් එහෙම දැන් ඒ බලන ප්‍රශ්නේ අහන්නේ මාමගේ නම මොකද්ද? පැහැද? මාම කවුද කියලා අහුවත් මගේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? මාමගේ කතාවක් හැම තැනම තියෙන්නේ මගේ 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 මිසක් මම කියන එක දන්නෙත් නෑ අපි අද. ඔය ඒක තමයි ඒ සැඟවිල්ලමයි නොදන්නවකම කියන්නේ. අපි දන්නේ නෑ මේක කොහෙද ඉන්නේ කියලාද? ඒකයි හොයලා ගන්න කියන්නේ. එදාට තේරෙනවා එහෙම එකක් ඉඳලම නැහැ කියලා. ඕක නොසොයන තාක් මගේ 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 නෙමෙයි කියන්නයි තියෙන්නේ. පොඩ්ඩක් ඔළුවට තට්ටුව දාලා අහුවම මම හරි මගේ හරි මගේ මගේ නෙමෙයි හරි කියන එක කමන්නේ නැහැ. හරි ඕකට අයිතිකාරය කියන්න කිව්වහම උත්තර නැතු වෙනවා. නැත්තම් ඇත්තක් නෑ නේද? මම ඉන්නම බැයි නම් ඇත්තක් නෑ නේද? ඔව්. ඉතින් මම ඉඳලම නැත්තම්. මම ඉපදිලාම නැත්තම්. මම හට අරගෙනම නැත්තම්. අන්න එහෙමයි. පැල්ද? පැල්දද? හරි නේද? හරි? හරි. මෙන්න මේක තමයි මෙන්න මේ ඔන්න බලන්න මේ පංච උපාදානස්කන්ධය නෙමෙයි මේ සාසනේ තැන කියලා පෙන්නපු ලස්සන තැන් මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේක උදව ඥාණය, මේක තියෙන්නේ පරිසංවිදාවේ. ඥාන කතා කියන ඒ කොටසේ තියෙන්නේ. මෙතන බලන්නකො මේ කියලා තියෙන්නේ මොකද්ද? දැන් සිංහල නම් ආයි ඕනේ නැහැ කියමුකෝ අපිට. මෙන්න මෙතන ගත්තොත් මේ තියෙන්නේ සිංහල කෑල්ල. මේ තියෙන්නේ පාලිනේ. මෙතන කොහොමද වෙනවද පංච උපාදානස්කන්ධානම් කියලා. නෑ නේ මෙතන මොකද්ද කියන්නේ මේ? පංචන්නංගත් දන ඔය මොකද්ද කියන්නේ? පැල් මෙතන කියන මොකද පංචන්නං කන්දානං උදයන් පස්සන්තෝ පංච විසද ලක්කනානි පංචස්කන්ධයේ උදය දකින්නවනම් 25 ලක්ෂණයෙන් දකින්නවා හරිද වයම් පස්සතෝ පංච විසද ලක්කනානි බය දකින්නවනම් ඒත් 25 ලක්ෂණයෙන් දකින්නවා අපි අද අහලා තින්නේ පංච පාදස්කන්ධයේ උදය දකින්නේ 25 ලක්ෂණයක් දකි කියලා නේ කොහෙද එහෙම තින්නේ මේකද උදයබ්බම් පස්සන්තෝ පංචානි පංචස්ස ලක්කනානි පස්සති උදයබ්බ කියන දෙකම දකින්නවනම් 50 ලක්ෂණයෙන් දකින්නවා අපි දැන් ওই 50 ලක්ෂණ කියන්නේ නම් දන්නව නෝ වැඩි දිනේ ඔගේ දකින්න ඕනේ මොකේද කියන එක දන්නේ නැත්තේ. මේ පංච උපාදානස්කන්ධය කියවෙන්නේ හුඟා. හැබැයි මේක ඒ වේ දෝෂයක් නැති ලොකු සන්නසලා ඒ අර්ථය තියාගෙන කියනවා නම් ඉතින් ඔයගොල්ලෝ එහෙන්න පුළුවන් නේ. හරිද? නමුත් මම ඉතින් අර මේකේ ඩීටේල් එක වෙන්නේ කොහොම ගන්න කියලා. හරිද? මෙතන බලන්න පංචස්කන්ධයන්ගේ උදය දකින්නේ 25 ලක්ෂණෙන් දකි. බය දකින්නේ 25 ලක්ෂණෙන් දකි. උදය වේ දකින්නේ 50 ලක්ෂණෙන් දකි. මේක නෑ දකින්ඩ කියලාත් ඈ. පස්සති මේ තින් පස්සති කියලා තියෙනවා. තවන්ට තේරෙනවා කියලා තියෙනවා. හරිද? ආයි දින රූපස්කන්ධයාගේ ආයි බලන්න උතර මේ රූප උපාදානස්කන්ධය කියලා නැහැ. පැහැද? ඒක තමයි අවිද්‍යාව තේරෙන්න ඕනේ රූපස්කන්ධයටම. එතන බලනකොට අවිජ්ජා සමුදය රූප උපාදානස්කන්ධ සමුදය කියලා නැහැ නේද? රූපා එතන සමුදය කියලා නැහැ නේද? අවිජ්ජා සමුදය රූප සමුදය කියලා තියෙන්නේ. ඉතින් එතකොට අන්දරේ මං කියන්නේ කාරණා වැඩ නේද කියනවා. මේ කියන්නේ ස්කන්ධ මට්ටමක් තියෙන කිරේ. රූපා යතන සමුදය කියලා නෑනේ. ස්කන්ධ. පැහැද? ඒකයි පෙනෙන තරම දෝසයි කියලා කිව්වම. පැහැද? හරිද? ඔන්න ඔක තමයි එතන කතාව. ආයි මේ තියෙන්නේ ඔන්න තියෙනවා විස්තරය ගන්න ඕන නම්. ආයි මේ බලන්නකෝ මෙතන. පැහැදිලිද නේද? මෙතන තියෙන්නේ මොකද? රූප කන්දස්ස උදයන් පස්සන්තෝ කතමානි පංච ලක්ෂණාදි පස්සති. රූප ස්කන්ධය උදය ස්වභාවයෙන් දකිනවා නම් මොන ලක්ෂණ පහෙන්ද පේන්න ඕනේ? එකනේ අපි එන්න ඕනේ කියන්නේ තේරෙන්න ඕනේ ඈ අවිජ්ජා සමුදය රූප සමුදයෝති ඊට පස්සේ පච්චය සමුදයට එන රූපකන්දස උදයන් පසති මේක මීට වඩා එහා ලස්සන අර්ථයක් තියෙනවා මේක හරිද මෙතන බලන්න අවිජ්ජා සමුදය රූප සමුදයෝති කියන්නේ අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනවා කියන ප්‍රත්‍ය මුල් වෙලා ඒ ප්‍රත්‍ය අර්ථයෙන් තමයි රූපකන්දස උදයන් පසති රූපස්කන්ධයේ උදය තේරෙන්න ඕනේ පැහැද එක
එකම අර්ථය තමයි වෙනස් විදිහට කියන්නේ මේ අවිද්‍යාව තියෙන තාක් රූපය කියන එක තේරෙන එක නවත්තන්න බෑ ඒක ප්‍රත්‍ය වෙලාමයි රූපස්කන්ධය අපිට තේරෙන්නේ එනේ ආයෙම කන්ද මේ අවිද්‍යාව නිසාමයි රූපය අහුවෙන්නේ ඒ මොන අවිද්‍යාවද ඔය කියන්නේ ඉදපච්චතා පැත්තේදී එතන කියන්නේ පංචස්කන්ධ අවිද්‍යාව දුරු කරලා නෙමෙයි ඒක දුරු කරන්න බෑ මේ ඇස ලැබෙන්න මට බෑ වෙච්ච අවිද්‍යාවක් තියෙනව නම් මම කියන්නේ ගණන් වලට නෙමෙයි නිකන් තේරුම් ගන්න අපි හිතමුකෝ මේ ඇහැ ලැබෙන්න මට අවිද්‍යාව කිලෝ එකක් වැවුනා කියලා දැන් මේ අවිද්‍යාව කිලෝ එක මේ ඇහැට ගිහිල්ලාම නේද එතකොට මේ ඇහැ කවද්ද අයින් වෙන්න ඕනේ සැකසිච්ච ඇහැ ගැලවෙන්නේ ආයි නොයිපදෙන්නේ පිරිනුවම් පෑවොත් සැකසෙන ඇහැ තමයි උපාදානස්කන්ධයෙන් නිරෝධ වෙන්නේ නැවත එකක් සැකසෙන්න බෑ කියලා දන්න කෙනාට අලුත් ඇහැ ඒ කියන්නේ ආයතනයක් සැකසෙන්නේ නැහැ ආයි අලුතෙන් අවිද්‍යාව ගන්න බෑ ඒ දන්නවනේ දැන් කෙලින්ම මේ අලුත් අවිද්‍යාව පරණ අවිද්‍යාව කියලා බෙදුවා නෙමේ පැහැද अव्याकृत पटांगण अव्याकृत पटांगण मगे मत अनेकुंज पड़ी रूपे चक्कुंजा तिना संगति पास पस पचा वेदना वेदना पचा बह मैं मत अव्याकृति हम मत कार इतने बल इतने बल इतने संकर्णी पटंगाने हेकिन संकर्णी इतना अविद्यान मम योग की चक्ं छी चक् अविद्या समुदय चक् हट गण अविद्यान एक इतना अविद्या कि चक् कि प्रज्ञा इतना अविद्या ඒ දින් චක්කුම් බික්කවේ අනිච්චං කියලා නේද තේරෙන්නේ? පහල. ඒක අනිච්චං කියලා තේරෙන්නෙම අපි නිච්චයි කියලා දරන් ඉන්න අවිද්‍යාව නිසා නේද? ඒක අනිච්චයි කියලා තේරෙන්නේ විද්‍යාව හරියට දැක්ක කෙනාට නේද? නොලියන්නේ අර වගේ ඉදපච්චතාවේදී වගේ මේ මොහොතේදී වගේ දැන් අවිද්‍යාවයි යොදන්න බෑනේ. ඒ කියන්නේ දැන් මට අවිද්‍යාව යෙදුනොත් නේද බලන්නේ. හැබැයි පංච උපාදස්කන්ධ නිරෝධයේදී බලන්න බැරි වෙනවනේ ආයි. පේන මට්ටමට එනවා. පෙනීම මේ අද්භවයේ ලැබිච්ච එකක්ද කලින් අද්භවවල චුතිපටිසන්ධි දින එකක්ද එතන චුති වෙනකොට හිතේ හිටින අදහස තුල අවිද්‍යාව තියෙන්න ඕනද නැද්ද ආතියෙනින් තමයි මේකයි රූපණය කරන්නේ ඒ හිඳයි මේ ඇහැට අවිද්‍යාව යෙදිලාමයි එන්නේ කියන්නේ ඒකමයි කියන්නේ මේ මොහොතේ යොදන අවිද්‍යාවට එහා ගියපු මේ යෙදිලා තියෙන අවිද්‍යාවම බලන්න ඕන එහා يعني බලන අවිද්‍යාව දුරු කරලා එක තේරුමක් නැහැ කියන්නේ ඕකට පෙනෙන තැනම දෝෂි බලන්න කියන්නේ උතන්ට. එතකොට තමයි ආයි චුතිපටිසන්ධි වෙන්න බැරි වෙන්නේ. ඇයිද චුත වෙන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාවෙන් තන අහුනොත්නේ. බලද පිරිනොම් බානොට චුතිපටිසන්ධියක් නොවෙන්නේ ඇයි? තනක් අහුවෙන්න බැරි වෙනවා. තනක් අහුවෙන්න තනක් නැති නිසා. අන්නරි තන තියන අහුවෙන්නේ නැනේ. එහෙම අහුවෙන්නේ නැත්නම් තමයි උඩ යන්නේ. තනක් ඇත්තෙම නැති නිසා. තනක් පිටිලාම නැහැ. ඒ කියන්නේ තනක් තිබිලම නැහැ කියලා තේරිච්ච නිසා. බලද? බලද? අදාලේ මේක නම් පොඩද ඒ කියන්නේ අර ගැඹුරු වැඩි හොඳේ ඒ කියන්නේ බුද්ධ දැක්කට පස්සේ ආයි අනිත් එකයි අමුතින් දැකින දෙයක් නැහැ එතන අන්න හරි රුධිර කපාචි මොකද රෙක්ක කයි දැකින දෙයක් නැහැ කියලා සමුදේ පැත්ත කියන එක හරිද ඒකයි මම සමුදේ දැක්කට පස්සේ ආයි මේ හේතුකට සම්බුතන් කියන එකයි අමුතින් දිහා කරගත්තේ එකක් නෙමෙයි නෙමෙයි සමුදේ කියන එක පිටින්ට යන බෑ කියන එකක් අන්න හරි ඒ කියන්නේ සමුදේ පිටින්ට බෑ කියන එක නෙමෙයි අතරම නිරෝධය දන්න කෙනා දන්නවා සමුදය වුණා නම් මෙහෙමයි නිරෝධය වුණා නම් මෙහෙමයි ඒකයි කියන්නේ යාට තුන් කාලේ සැක නැහැ අර සත්‍යත්‍ය ඥානෙ පිහිටනවා කියන්නේ ඒකට මාර එදා කිව්වේ ඒ ප්‍රඥාවන්ත දන්නවා පෙර අවිද්‍යාව නිසාමයි තණ්හා වුණා නම් පෙර අවිද්‍යාව දුරු වුණා නම් තණ්හා වෙන්න බැරි වෙනවා ඒ ඥාන දෙක අතීතේ පිහිටනවා මේ මොහොතේ තේරෙනවා යාට මේ මොහොතේ අවිද්‍යාව වේදෙනවා කියන්නේ තණ්හා වෙනවමයි මේ මොහොතේ තණ්හාව දුරු වීමෙන් තණ්හා වෙන්න බෑමයි මේ මොහොතේ දෙකක් එනවා හතරයි अनागत अविद्याव यदुनोत् अनिवार्यं तन्हा वेनोमाय अनागत अविद्याव यदिन्न बरिवुनोत् तन्हा वेन्न बैमाय हयै ओय हय निमेय तन ओय हय तेरेन्ने मेहेम मट ज्ञानयक् पहल वेच्च ज्ञानयद पनवेन्न बै किला तेरुनोत्
අන්න එතන තමයි කට්ටිය අහුවෙන්නේ. මොකුත් නැහැ කියන එක එහෙමත් නැහැ කියන මොකුත් නැහැ කියන එක මොකුත් නැහැ කියන හරියට කියනවා නම් බොරුවත් බොරුවක් කියලා තේරෙන්න ඕනේ. හරි කියන්නේ බොරුව බොරුවෙන් හිස් වෙන්න ඕනේ. යම්කින් යමක් සොන්නේ කියන එක තමයි. හරියට අහුවෙන්න ඕනේ දැන්. ඉතින් ඒකයි ඒකට කියන්න වෙන උපමා සෑහෙන්න ඉතින් කියන්න ඕනේ. हरियाणा दृष्टि खोतन को भय ने भय नक्ति भय वेड बर शायद बुरा बुरा बट इक दाकिन වචන වචනාර්ථයට මට වැඩෙන එකක් කියලා කියන්නේ මේක තමයි අර මං කිව්වේ මේකයි අර පලංචියක් හිටිනවමයි එහෙම නැතු ඉතින් මේ ලෝකේ කොරෝ එකක් කතා කරන්නේ අයින් කරන්න යන්න බෑ කියලා මං කියන පලංචිය දිරලා ඕකම ඊයේද ඔව් යන්න දෙන්න ඕනේ ඒ පලංචිය ලෙහන්න බෑ කොහොමද ඒක කොහොමද ඉතින් මේක නැත්තම් කතා කරන්න බැරි නේ අනේ නේ දැන් අපිට කතා කරන්නවත් තැනක් අල්ලලේ බෑ ගන්න අන්න ඒක ඒක මං කියන්නේ තේරුම් ගන්න වචනෙට කියනකොට රූපය ගැන මම විස්තර කරනවා නම් ඒක දැන්ට මේ පලංචියේ ඉන්නේ මට මේ ඕනේ බිල්ලිම කඩන්න පලංචිය මුලින්ම කඩාගෙන බිල්ලිම කඩන්න බෑනේ බල හරි මෙන්න මෙතන ගන්න අවිජ්ජා සමුදය රූප සමුදයෝති පච්චය සමුදයට එන ඔන්න ඔතන ඕක මම කියන්නම් මෙහෙම තවත් අත්‍තරම ලොකද හේතු සහ ප්‍රතිකාර දෙකක් තියෙනවා හේතු පච්ච කියලා අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා තියෙනවා හැබැයි අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත ලැබෙන්නේ අර හේතු ප්‍රත්‍ය දෙකේ යෙදීනේ. එනේ හේතුයි ප්‍රත්‍යයි කියන ඒවා තමයි අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත වලට ආයෙ ලෙහෙන්නේ. ඒවත් තියෙනවනේ. එතනදී මෙන්න මෙහෙමයක් ගන්න. කල්යාණ මිත්‍ර සංසේවණයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝමනසිකාරයයි ධම්මානුදම් ප්‍රතිපදාවයි කියන්නේ සෝතාපන්න ඒ අංගනේ. ඒ කියන්නේ ලැබිය යුතු ඒවනේ. ඔතන හේතු සහ ප්‍රත්‍ය දෙකම තියෙනවා. කොහොමද ඒ? ඒක අඤ්ඤමඤ්ඤ විදිහට නෑ. නෑ ඔතන හිතාම සූක්ෂම හරි ලස්සනයි කියල. ඔතන මෙහෙමයි වෙන්නේ. කල්යාණ මිත්‍ර සංසේවණයත් සද්ධර්ම ශ්‍රවණයත් හේතු. ඒ වගේම යෝනිසෝමනසිකාරයත් ධම්මානුදම් ප්‍රතිපදාවත් හේතු. ඒතර පච්ච ප්‍රත්‍ය උහෙ තියෙන උතන. මේ දෙකම තමයි ප්‍රත්‍ය. නෑ එහෙම වෙන්නේ නැහැ. ඈ? නෑ ඒක වෙන්නේ කොහොමද නේද? කල්යාණ මිත්‍ර සංසේවණය ප්‍රත්‍යයි සද්ධර්ම ශ්‍රවණයට. හරිද? කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි ප්‍රත්‍ය වෙන්නේ සදහම් ශ්‍රවණයට. ඊට පස්සේ මොකද්ද? යෝනිසෝමනසිකාර යෝනිසෝමනසිකාරයේ ප්‍රත්‍යයි ධම්මණුම් ප්‍රතිපදාවට. පැහැද? ඇතුලෙන් යන්නේ කතාව. පැහැද? ඕක මම ඉතාල සරල උදාරි කරලා ලෞකික උපමාවක් කියනවා. අඹ ඇටේ සමානයි හේතු. ප්‍රත්‍ය තමයි ඉරු එළිය, ජලය, වාතය ඒක. එතන බලන්නකො ප්‍රත්‍ය තිබිලා හේතු තියන් හේතු නැති වෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රත්‍ය තිනවා හේතු නැත්තම් ඒත් බෑ. ඒ කියන්නේ එකම හේතුවක් වෙනවා ඒකම ප්‍රත්‍යයක් වෙනවා. එහෙමත් ගත්ත හැකි. සමහර ලාට හේතුව තුල ප්‍රත්‍ය දෙන්නේ නැද්ද තියෙනවා. දැන් අඹැටේ උමාව. මොකද කිව්වා හරි අඹැටේ හේතුත් වෙනවා ප්‍රත්‍යයක් වෙනවා. හැබැයි මම කිව්වා ඕදාරික ලෞකිකව ගත්තොත් කඩලා. බලන්න. මෙන්න මේකේ තේරුම් ගන්න ඕනේ මේක. අවිජ්ජා සමුදය රූප සමුදයෝති කියදී අවිජ්ජාව කියන එක සමුදය කියන්නේ අවිජ්ජාව යෙදෙනකොට අවිජ්ජාව හටගන්නකොට අවිජ්ජාව ඉපදෙනකොට අවිජ්ජාව ජාති වෙනකොට පැහැදිලිද අවිජ්ජාව ජාතිය නිසාම මේ ඇති කල්ලි මේ වේ වගේ අවිජ්ජාව යෙදෙන කල්හිම රූප සමුදය වෙනවා ඒක මෙතන ගන්න අවිජ්ජා සමුදය රූප සමුදය කියලාම කියනවා පැහැදිලිද අවිජ්ජාව යෙදෙන තැනම රූප සමුදය. ඒ කියන්නේ මෙහෙමයි. අවිජ්ජාව එල්ල රූප සමුදය වෙනවනේ මේ. අවිජ්ජාව යෙදෙන පටන් ගත්ත තැන අවිජ්ජාව දශමයක් ආවනම් ඒතර රූප දශමිකුත් ඇවිල්ලා. මේ පස්කඳ අයින් කරනකොට මෙතන පස්කඳ ඇවිල්ලා. පැහැද? පොළොවේ පස්ස අයින් කරනකොට අන්න මේ පස් ටික අයින් කරනකොට සතුරුයි. හැබැයි මේ අයින් කරන විදිහට පෙරවසුරුයි මේ පැතෙනවා. අන්න ඒකයි කිව්වේ. අද අවිද්‍යාව හේතුණට පස්සේ රූප එනවා නෙමෙයි. මේ වෙනවා කියලා නොපෙනෙන එක තමයි නොදැනෙන එක තමයි අවිද්‍යාව. මේ පැත්ත බලන්නේ නැහනේ. බලන්නේ නැහැ. අන්න ඒකයි. අපි මෙහෙ සුද්ධ කරා යනවා. දාඩියල්ලා මෙහෙම කරනකොට කෙලිම අතවදින පස්සල. ප්‍රතික්‍රියාව දකින්න. දකින්නේ. පැහැද? දැන් තේරුම් ගන්න මේක.
අවිජ්ජා සමුදයා රූප සමුදයෝ තී කියන එකේදී අවිජ්ජාව යෙදෙන්නේ යම් තැනකද ඒ තැන රූප සමුදය ඇවිල්ලා දැන් බලන්න පච්චය පච්චේ සමුදයට එන මෙතන බලන්න අට්ඨේන කියලා තියෙන අර්ථය මෙන්න මෙතන මේ පේනව නේද මේ අට්ඨේන කියන්නේ අර්ථයෙන් කියන එක කයට්ඨේන ඒ කියන්නේ කය අර්ථයෙන් අනිච්ච බලන්න උත්පාද වයට්ඨේන උත්පාද වය අර්ථයෙන් අනිච්ච බලන්න අර්ථයෙන් මේ කියන්නේ මේ අවිජ්ජා සමුදයෙන් රූප සමුදය වෙනවා කියන ප්‍රත්‍ය අර්ථයෙන් මේ ප්‍රත්‍ය සමුදය වෙන අර්ථයෙන් තමයි මොකද මේ කියන්නේ රූපකන්දස උදයන් පසති රූපස්කන්ධයේ උදය තේරෙන්නේ මෙන්න මේ රූපය කියන එක රූපය උදා වෙනකොට ඒ කියන්නේ රූප සමුදය වෙන්න නම් මෙතන ලොකු හන්දනේ අර ප්‍රශ්නේ එනවා දන්නේ නැහැ මම හිතන්නේ දැන් දැන් සමුදය වෙන්නම බැරි නම් ඇයි මේ සමුදයක් කියන්නේ කියන එක අන්න හරි අන්න එක තමයි තේරෙන්න ඕන කාරණා මේ බුදුබණ වහන්සේලා පෙන්වුවේ නිරෝධය දන්න කෙනා සමුදය දැකලා තියෙන්නේ ඒනි වෙන්නේ කොහොමද කියලා දන්නවා ඒකයි යාට හිත වික්ෂිප්ත නැත්තේ දැන් එකපාරට මේ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා කිව්වොත් එහෙම ඔයා හිතන් හිටියට මේ දිව්‍ය ලෝකෙ මෙහෙම මේ මහා මේරුව කියලා එකක් තියෙනවා අරයා බය වෙන්නේ නැත්තේ ඇයි එයා දන්නවා මේ ලෝකේ සමුදය ධර්මතාවයේ කොතනටත් පොදුයි බලද ඔය දවස මම කියද්දි කියන්නේ දැන් සුනීත මහරහතන් වහන්සේ අද වැඩ හිටියොත් අපි නෑ හිතමු අවුරුදු 7යි තාම උන්වහන්සේ කියලා සුනීත මහරහතන් වහන්සේ හරිද උන්වහන්සේ මං අද මේ ෆෝන් එක දුන්නොත් ඔබ වහන්සේ පාවිච්චි කරන්න කියලා උන්වහන්සේ මැජික් නෑ මේක උන්වහන්සේ පාවිච්චි කරන්න දන්නේ නැති වෙයි මොකද උන්වහන්සේලා මේකට ප්‍රයෝගිතාවයක් නෑ නේ අත මොකද උන්වහන්සේලා එහෙම තරම් හිටියේ නෑ ෆෝන් ගැට හැබැයි උන්වහන්සේ මේක මැජික් නෑ උන්වහන්සේ මගෙන් අහන්නේ නෑ මේකේ මොනවද තියෙන්නේ මම දන්නේ නැති ඒව නෙමෙයි අහයි ඒ පොඩි කමට අහන්න පුළුවා කොහොමද කියන්නේ කොහොම පොඩි දරුවන්ගේ හුරුව තියෙනවනේ එහෙම නේ මං කියන්නේ උන්වහන්සේගේ හිත හෙල්ලෙන්නේ නෑ මේක අලුත් එකක් කියලා උන්වහන්සේ දන්නවා මේකත් ඉතින් මොනෝ හරි තමයි කියන්නේ ඇහද ඒකයි වයස අඩුනා කියලා රවට්ටන්න බෑ රහත් උනාට පස්සේ ඇහද වයස නෙමෙයි එතන හිත ප්‍රභාස්වර වුණොත් මේ ලෝකේ තියෙන අප්‍රභාස්වර සියල්ලම නවන්න පුළුවන් අන්න එහෙම එකක් තියෙනවා මං ඒ කියන්නේ මේකයි කවුරු හරි කෙනෙක් හරියට යථාර්ථය දැක්කොත් ඒ කෙනාව ඊළඟ මේ මහාවාද්‍ර කල්පයේ බුදු වෙන මෛත්‍රී බුදු පියාණන් වහන්සේවත් කියන්න බෑ ඔබ නිවන් දකමු කෙනෙක් නෙමෙයි කියලා හරියට තේරිච්ච කෙනෙක් බුදුබණසලේ කියනෝ නෙමෙයි බුදුබණසලා නිකම්ම තේරෙනවා මේ ඉතින් සෝදාපන්න වෙච්ච කෙනෙක් තමයි කියලා. හරි මං කියන්නේ මේකයි රූපය කියන එක අපි මෙහෙම ගත්තොත් රූපය කියන එක සමුදේ වෙන්න. ඒ කියන්නේ රූපය කියන එක හටගන්න ඇති වෙන්න. දැන් ලොකුසනාර තේරෙනවාද මම මේ ඇති වෙන්න කියලා කියනකොට අර්ථය කොහොමද කියන එක? ඒකයි මම මේ කරන්නේ මේ කොහෙන් කොහෙන් හරි බණ ඇහිලා තිනවනෝ නම් ඒ සියල්ලේම සාධාරණීකරණේ වෙලා යන්න කියලා කියන්නේ. හරිද? රූපය ඇති වෙන්න, රූපය බිහි වෙන්න, රූපය හටගන්න, රූපය ඉපදෙන්න, රූපය සමුදේ වෙන්න. රූපේ උදා වෙන්න, රූපේ විද්‍යාමාන වෙන්න, කරුණු පහක් ඕන වෙනවා. එක අවිද්‍යාව, අනිත් එක තණ්හාව, අනිත් එක කර්ම, අනිත් එක ආහාර, අනිත් එක නිබ්බති ලක්ක. පැහැදිලිද? ඒ කියන්නේ රූපයක් විද්‍යාමාන වෙන්න, ඒ කියන්නේ රූපයක් පැහැදිලි වෙන්න. ඔව්. මේ රූප දැන් මෙහෙමයි. අපිට කවදාවත් පේන්නේ නැහැ හොඳේ රූපයක් මෙහෙම උදා වෙනවා කියලා. ඔව්. ඒකේ මහත් වේගයත් එක්ක වෙන එකක්. වේගයත් එක්කත් නෙමෙයි. මං කියන්නේ වේගය අඩු වුණත් කවදාවත් පේන්නේ නැහැ. මේ අර කියන්නේ පොප් අප් වෙන එක නෙමෙයි. අර ලොකුම රීගෝ මෙහෙම පොප් අප් වෙන එක නෙමෙයි. මේ පොප් අප් වෙන එක තේරෙන්නේ මනසට. මනසට කියන්නේ ප්‍රඥාවට උදේ අවු දන්න කෙනාට. නැතුව මේ චිත්‍ර රූප මවා ගන්න එපා මෙහෙම වෙනේවා කියලා නා. ඒව නෙමෙයි. එහෙම මවන්න බෑ මැව්වොත් ප්‍රශ්නයක් ඒක. ඔව් දැන් එතකොට ගත්තා කියන්නේ මොනෝ හරි කෙනෙක් මේ හැමතිස්සෙම තියනවා වගේ එකක් නෙමෙයි මේ එන්නේ කියලා. ඒක තේරෙන්නේ උදේ අවු දන්න කෙනාට. අනිත් කෙනා මොන වචන කිව්වත් ඒ මනුස්සයා වචන මාත්‍රයක් කියන්නේ මේ කලින් තිබ්බ නැති එකක් දැන් ආවේ කියලා. එයා දන්නවා කලින් තිබ්බේ නැති එකක් හරිනේ. මම ඒකයි කියවර ශනේ කතාව. මම අල්ලන්න තියෙන්නේ පිටිටා තිබිලා තිබෙන්නම බැරි එකක්. බලන්නකො තිබෙන්නම බැරි එකක් කලින් තිබ්බේ නැහැ මේ මොහොතේ උදා වුණා කියලා ගත්ත ඇහිද? ඔව්. පැහැද? පැහැද? ඒක සූක්ෂමයි සෑහෙන. හරිද මම කියන්නේ මේකයි රූපය කියන එක මම මේ උදා වෙනවා කියලා කියන්නේ මෙහෙම වෙනව නන් නෙමෙයි. එහෙම වුණොත් එහෙම මල් පිපෙනවා මම මේ කියන්නේ. එහෙම නෙමෙයි. මේ ලෞකික උදාහරණයකට කිව්වේ. මෙහෙම වෙනව ඇති කියලා. මෙහෙම කියලා ගන්න බෑ. හරිද? ඒ කියන්නේ කොහොමද මේ බැරි වෙලාවට චිත්‍ර රූපයක් තිනන මෙහෙම වෙන්නද මේ උදා වෙන්නේ කියලා. මේ මට්ටමේ සත්කාය දිනනවා. පැහැද? යා වචනපද දන්නවා. සත්කාය කියලා විලානේ. පැහැද? පැහැද? හරිද? එතකොට අවිද්‍යාව කියන යෙදින්න අවිද්‍යාව යෙදෙන තැනම තණ්හාව යෙදිලා. තණ්හාව යෙදෙන තැනම කර්මය වෙලා. කර්මය යෙදෙන කොටම ආහාර රාශි වෙලා. ඕක යෙදෙන කොටම ಜಾති වෙලා.
ජාතිය නිෂ්පාදන ලක්ෂණය නිෂ්පාදන ගුණය ඕජා ගුණය සිතුවිල්ල කියන්නේ මේ ඔක්කොම සිතුවිල්ලක් තුල නෙමෙයි සිතුවිල්ල කියන්නේ මේක පැහැද මාරිය කිව්වේ පටිසමුපාදේ කියන්නේ ලෝකේට නමක් පටිසමුපාද කියන්නේ කෝපයට නමක් නැතෝ කෝපයේ පටිසමුපාද තියෙනව නෙමෙයි පැහැද පැහැද ඒකේ වචනෙට කියන එක ගැටලුවක් නැහැ හැංගීම අර විදිහට ගන්න කියන එක අංකය හරිද අවිද්‍යාව කියන එක අවිද්‍යාව යෙදෙනතා ඉමස්මින් සති අවිද්‍යාව ඇතිතාක් අවිද්‍යාවම වේ කියලා නේද හරණම් එන්න ඕනේ ඇයි ඉමස්මින් සති ඉදන් හොතින කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන්නේ අවිද්‍යාව ඇතිකල්ලි අවිද්‍යාව වේ කියන එක කිසි තේරුමක් නැහැනේ ඒකට තමයි ඔය කියන්නේ අවිද්‍යාව ඇතිකල්ලි සංඛාර වේ කියලා එතන ගත යුතු නෑ අවිද්‍යාවයි සංඛාරය කියන්නේ දෙකක් කියන එක ඔය ඕකයි පටිසමුපාදය අපි කෑලි වලට ලේහරණේ තියන්නේ අද ඒ නිසාම පටලවලා තියන්නේ දැන් මේ කෙනෙක් කියනවා ඉතින් වේදනාව දැනුණට කමක් නැහැ තණ්හා වෙන්නේ නැත්නම් පුළුවන්ද ඒද වේදනාවේ පස්සේනේ තණ්හා වෙන්නේ තණ්හා වුණොත් නේ උපාදාන ජාජරා වෙන්නේ ඉතින් තණ්හා නොවී හිටියනම් හරිද ලක්ෂණ වශයෙන් අර්ථ දෙකක් තමයි අවිද්‍යාව සංඛාර කියන එක වෙන් කරලා පෙන්වන්න පුළුවන් මං අහන්නේ මං අර කියපු වචනෙම පෙන්වන්නද ඔය අවිද්‍යා සංඛාර වෙන් කරන්න බෑ කියලා අන්න ඇති වෙන තැනම නැති වෙන ස්වභාවයක් තමයි අවිද්‍යාව පටන් ජරා මරණ දක්වාම ඒක අපිට අද චක්‍රයක් වෙලා තියෙන්නේ කෑලි කඩලා හින්දා පැහැද පැහැද ඒකේ මම මෙහෙම එකක් කියනවා දැන් මම අර කියන්න ගියේ අවිද්‍යාව ඇති කල්ලිම සංඛාර වේ කියලා ගන්න තැන දෝෂයක් නෑ එතන වෙන්නේ එතන ඇත්තටම කියන්න වෙන්නේ කොහොමද අපි දන්න විදිහට කිව්වොත් මේ ඇති කල්ලි එය වේ කියලානේ ඇයි අවිද්‍යාව මෙයනම් සංඛාරය අරක අරකයි මේකයි කියලා ගන්න වෙන්නේ එහෙමයි නමුත් දැන් මූල පෙළේ එහෙම එකක් නෑ මේ මූල පෙළේ එකක් නෑ කියන්නේ බුදු පියාණන් වහන්සේලා විස්තරය දිනවා අවිද්‍යාව ඇති කල්ලි සංඛාර වේ කියලා ඒක නෙමෙයි මං කිව්වේ මූල පෙළේ නෑ මේ ඇති කල්ලි එය වේ කියලා මෙය වේ ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ මෙය කියන්නේ ඉමස්මින් සති කියන්නේ ඇති කල්ලි ඉදං කියදිත් මෙය හෝති කියදිත් ඇත මේ ඇති කල්ලි මෙය වේ මම ඔක පැහැදිලි කරන්න ගියේ අර වචන ගන්න මොනව හරි කියන එක මොනව හරි කියලා කියනකොටම ඉපදිලාද නැද්ද දැන් ඕකේ කර්මයේ යෙදුණා තණ්හා යෙදුණා කියලා තේරෙනවද නෑ නේද ඉතින් කෙනෙක්ට කියන්න සුදුසු නැද්ද අවිද්‍යාවමයි කර්මය කියලා අවිද්‍යාවමයි ජාතිය කියලා මම මේ කියන්නේ මට හිතන එකටත් වඩා සාක්ෂියක් තියෙන හින්දා මහා මහා නිදාන සූත්‍රය වගේ පෙන්වන්නේ අවිද්‍යාව වෙනකන් පටිසමුපාදය නාම රූපේ නවත්තනවා ඉතින් නාම රූප එතකොට නවත්වා කියන්නේ අවිද්‍යාව එතන නැද්ද නෑ අවිද්‍යාව යෙදෙනවා නැත්තම් නාම රූප වෙන්න බෑ ඔව් අන්නරි අව්‍යාකෘතිය වගේ ඇහැයි රූපයයි තිබ්බගෙන මේ අවිද්‍යාව නෑ නෙමේ කොහොමද විඥාන නෙමෙයි කොහොමද ජාති වෙනකන් අවිද්‍යාව තියෙනවා ආව නාම රූප වෙන නාම රූප වලට පටන් අරන් ජාති ජරා මරණ වෙනකන් තමයි කියලා තියෙන පරිසම්බද එතන එතන මං කිව්වේ ඒ දැන් නොකිය හිටියාගෙන එතන අවිද්‍යාව නැහැ නෙමේ නාම රූපයට යෙදිලාමයි තියෙන අවිද්‍යාව يعني මම මේ කියන්නේ අවිද්‍යාව කියලා නම් කරන්න පුළුවන් කෙනෙක්ට ඕන නම් නාම රූප කියලා හරියට අර්ථ පිටියෝ නැත්තම් නම් බෑ ඉතින් අර්ථ දෙකක් නේ කල්ලා ගත්තත් ඒක අවිද්‍යාව සංහායෙන් ගත්තත් වේදනාවෙන් ගත්තත් පස්සේ ගත්තත් අවිද්‍යාව මුල අවිද්‍යාව තමයි මුල අන්න හරි අන්න හරි එහෙනම් ওই චක්‍රය වෙලා තියෙන්නේ මේකට පටිසමුපාද චක්‍රයක් වගේ පේන්නේ මේක එක ඉකට අර ගිනි වලල්ල බලන්නකෝ ගිනි වලල්ලක් නෙමෙයිනේ තියෙන්නේ නමුත් මේක කැරකෙන වේගෙට යනනේ දැන් අපි මේ වට 12 ආකාර 12 දන්න හින්දා අපිට හිතෙනවා මේක සටපට ගාලා කැරගෙන වේද කියලා එනේ සටපට ගාලා යන හින්දායි වෙන්නේ කියලා ඒ කියන්නේ ඇත්තරම මම දන්නේ නැහැ අර බුදු පියන් වාසලට ගෝචරයි ඒකේ හරි ඒ කියන්නේ අවිද්‍යාවෙන් පස්සේ කොච්චර වෙලාවකින් සංකාර වෙනවද ඒ වගේ නමුත් ඒක භව්‍ය නැහැනේ එහෙම පහල් එහෙම වුණා නම් අතොරක් වගේ තියෙනවා නම් ගැටලුවක් නැහැ කරගන්න පුළුවන් චක්‍රය. නමුත් අතොරක් නැති හින්දාමයි අපිට මේ එක ගුලියට අහු වෙන්නේ මේක. එම ලොකෝ ඒක තමයි මම කියුවේ චක්‍රයේදී ලොකෝ හඳුරු කියන එක හරි. නමුත් බලන්න අපිට ජරා දුක එන්නේ. ආ මෙහෙම ගන්නකෝ. අපි ගත්තොත් මේක බලන්න. ජාතියෙන් පස්සේ ජාතිය අයින් කරලා පොඩක් ගමු ජරාව අපිට අද ජරාවෙන් දුක එන්නේ කාගේ හරි ජරාවක් හරි මොනෝ හරි දෙයක ජරාවක් නිසාද නැද්ද
ජරාව දුකයි නම් අද අපිට ජරාව කියන්නේ මොකද වියපත් වෙනවා කියන එක නැත්නම් මරණය ගන්නමු මැරෙන එක අපිට අද දුක තියෙන්නේ කවුරු හරි කෙනෙක් මැරෙන නිසා හරි මොන හරි දෙයක් කැඩිච්ච නිසා හරි කියන අර්ථෙන්ද නැද්ද මරණ දුක අපිට නෑ මං කියන්නේ එහෙම නෙමෙයි ප්‍රතිඋපන්න එක හරි මං කියන්නේ අපිට සරලවද මරණය තේරෙන්නේ කෙනෙක් මැරුණා හෝ යමක් කැඩුණා කියන අර්ථයෙන් නේද එතන ආයි බලන්න කෙනෙක් මැරුණා කියන අර්ථය නිසා නේද අපිට ඔච්චර දුක මගේ අම්මා මැරුණ නිසා නේද මෙච්චර දුක එතකොට මැරෙන්න අම්මා කියන එක දන්නකම අම්මා කියන්නේ ආයි මොනව හරිද නැද්ද එන ආයි අවිද්‍යාවද නැද්ද එන ඇතර තණ්හා විලද නැද්ද පැහැද මං කියුවේ ඒක ලොකහඳුර කියපු එක හරියට හරි මේ දුක නොදන්නකමමයි අවිද්‍යාව වෙන්න හේතුව හැබැයි ඒ දුකමයි අවිද්‍යාව එහෙමයි ඕ ඒ කියන්නේ අවිද්‍යාවෙත් අවිද්‍යාව තියෙනවා දුක්ඛ කඳෙත් අවිද්‍යාව තියෙනවා අර මම තවඩිය පැහැදිලි කරලා අපේ තියෙන අර නිර්වචනත් එක්ක අපිට පැටලෙනවා නම් ඒකත් හේවා කියන එක හරිනේ හරිද හරි ඉතින් මේකයි මම කියන්න ගියේ අවිද්‍යා සමුදය රූප සමුදය තණ්හා කර්ම ආහාර නිබ්බති ලක්ක මේක තව විස්තර වලට ගියොත් රූපස්කන්ධය මම අර ඊයේ කිව්වනේ මේ පහක් බෙදන්නේ අය කියලා දැන් උද්‍යෝග ඥානය කියන එකක් නම් තියෙන්නේ මොකටද පහක් බෙදන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මම හිතන්නේ කිව්වනේ මේවා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියලා ඔය වෙනස මූලිකම තේරෙන්නේ ආහාරයට රූපස්කන්ධයට ආහාර වෙන්නේ කබලින්කාර ආහාරය කියන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් වේදනා සංඥා සංඛාර වලට ආහාර වෙන්නේ පස්සය විඥානට ආහාර වෙන්නේ නාම රූප ඔන්න ඔය මූල වෙනස නිසා පහක් බෙදෙනවා හැබැයි ඒත් ආයි කියදගිනේ එතකොට වේදනා සංඥා සංඛාර වලට පස්සේමනේ ආහාරත් කියලා හැබැයි ආයි ඒවැ එක එක අනන්නේ ස්වභාවයල් තියෙනවා ඒක මම හිතන්නේ සංඛාරය කියන විස්තරය හිම තේරෙන්නේ නැතිනේ සකස් වෙන එකට වඩා වෙනස් දැනෙන ස්වභාවය අන්න එහෙම ඉන්න පැහැදිලි ඉතින් මම කිව්වේ මේකයි ඒ කියන්නේ දැන් ලොකෝ මම කිව්වේ මෙහෙම එකක් දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ඇයි පහකට දාන්නේ ඒ පහකට දාන්නේ මම හිතන්නේ මෙතන පහක් තියෙනවනේ ඒකෙන් බැලෙන්නේ නැද්ද ඕ ඒක තමයි ඒක තමයි ඒ පහ නේ මං කිව්වේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ රූපය සමුදය වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා නිබඳකන ආයි පහේ හරිද ඕ වේදනාවටත් ඒ පහ සංඥාවටත් ඒ පහ සංඛාරටත් ඒ පහ විඥාණටත් ඒ පහ හරිද මෙතන මේ රූපය වේදනාවෙන් වෙන් කරලා දෙහිකට දාන්න ප්‍රධාන හේතුවක් වෙනවා රූපය සමුදය වෙන්න ඕනේ ආහාරයක් ඒ ආහාරයේ රූපයට සාපේක්ෂව තියෙන කබලින්කාරය. පහල් වේදනාවට තියෙන පස්සය. ඒක ප්‍රධාන වෙනසක් මේ දෙකේ නම් දෙක වෙනස් වෙන්නේ. පස්සාහාරය. අන්න. රූපයට කබලින්කාර ආහාරය, වේදනා සංඥා සංකාරයට පස්සාහාරය. විඥාණයට තියෙන නාම රූප. එතකොට මේ පහ ගත්තහම ආහාරයෙන්ම කොටස් තුනකට බෙදලානේ. එතකොට මේ කොටස් තුන ආයි සමාන ආහාර. එතකොට ආයි බලන්න වේදනාවට වඩා වෙනස් සංඥාව තේරෙනවා. සංඥාවට වෙනස් සංකාර වෙනදී මම කිව්වේ මේකයි මේක ඇත්තටම බුදු පියාණන් වහන්සේ නොකියුවා නම් කාටවත් ලැහන්න බෑ මෙහෙම පහක් සංඥාව තුල වේදනාවක් අපිට වෙනම තේරෙනවද අපිට මෙහෙම කරනකොට පහම ඇවිල්ලා මේ කරපු එකෙන් රුප්පණේකුත් වෙලා සංඥානණියකුත් වෙලා විජානණියකුත් වෙලා සකස් වීමකුත් වෙලා ඒක ඔය කුට්ටි එකට එන්නේ මල් පොකුර වගේ අර මල් පොකුරේ මල් ටික හඳුනලා දුන්නේ බුදුහාඳුරෝ මෙහෙම මෙහෙම මල් පහක් තියෙන කියා අපිට මල් කුට්ටිය හොම වෙනවා. ඒකයි මෙච්චර හොඳ ඉතින් සුවඳයි ලස්සනයි ඒක හින්දා. කුට්ටිය වෙනින්ද. ඒ ආස්වාදයට ප්‍රධාන වටිනාකමක් ඔය කුට්ටි. ඇහද? අර මං කියද කියන්නේ මිනිස්සෙක් එක්ක මට පේන්න ගත්තොත් නිකන් ඩොඩ් 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 වගේ ඉන්නවා. මං කවදා පැත්තව බලන්නේ නැහැ. ඇහද? එහෙම නොවෙන්නෙත් අව අපේ තියෙන දැඩි ආසාව මේක හොඳට පෙනේවා කියන එකට. ඇහද? ඇහද? මම හසක් කියද කිව්වේ දැන් මේ තියෙන මේ අත පුදුම ලස්සනයි කියලා තේරෙනවනේ. මේ සතක් කියලා. අවුත් මේක පුළුවන් නම් ලං කරලා බලන්න මේක දැක්කහම කණ්ඩි දෙන්නේ නැහැ. මේ වැදින මේ චූටි මේ තියෙන ධාරවල සෑහෙන අප්‍රිය ජනකයි. පැහැද? අර හොඳම දේ ඔය මීමැස්සෝම හරි හොඳ සත්තු නේද? අර ලොකු කරලා ගහපු මීමැස්ස එක බලන්න ගැස්ස එහෙම. යක්කු වගේ උ. සමනලයාත් එහෙම තමයි. සමනලයා මේ ලස්සන වාට ලොකු කුට්ටියට ලස්සන. ලං කරලා ගැහුවා නම් එම පුදුම අප්‍රසන්නයි. මේකේ තරම් පරපෝෂිත වෙන කොහෙවත් නැහැ කියලා කියන්නේ. ඒකයි ටක් ගාලා අපේ ඇඟ බැරි වෙලාවත් අකර්මණ්‍ය වුණොත්
මේ උඩ ඉන්න පරපෝෂිතයෝම මේ සමස්තම අනිපත කරනවා. පැහැදිලි. ඒ කියන්නේ උන්ට කුඹුර සරුතාවක් ඒකේ අස්වැන්න ලාගෙන ඉන්නවා. හැබැයි අස්වැන්න නැතුව කුඹුර විතරක් ඉතුරුනොත් පස්තික කනවා. ඔක අනිපතර යනවා. මුන් ඉන්නේ මේ අපේ වාසිර නෙමෙයි. අපිට ඉන්නේ මේ මුන් ඉන්නේ වෙන වාසිරනේ. ඒ තියෙන්නේ අර පුළුව එන් ලැබෙන තාක් වාසි ගොඩේ. නොලැබෙනකොට කාලා යනවා. ඒකයි. සාමාන්‍ය ඒකයි ඔය ඔතන අර ප්‍රශ්නයක් කරන එක සරයි බුදුබණන් වහන්සේ කිව්වාම වතුර පෙරලා බොන්න කියලා. එතනදී අර ඒක ස්වාමීන් වහන්සේට පේනවනේ. ශුද්‍ර ජීවීන් කතාව. ඒතකොට බුදුහාමුදුරු කියන්නේ ඕවා බලන් දෙපා ඔහොම කරොත් ඉතින් බොන්න බැරුව යනවා. ඔව්. මේ නැත්තම් සරලවම මට මේක බොන්න බෑ දැන්. මේකේ ඉන්න උන් දැක්කනම් මට තොইল නටන්න වෙන්නේ දැන්. ඒකයි අර අපි 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 දන්න එකට අපි අපි අමුතු විදිහට හිතාගත්තොත් ඕකට තමයි කියන්නේ අර බ්‍රහාන්ති වගේ කියලා. ඔය මනස අවුල් යන්නේ. දැන් ඒ මිනිස්සුන්ට තියෙනවා පිටිපස්සෙක් ඉන්නවා වගේ. ඇත්තටම ඉන්නකොට ඔ ඇත්තට ඉන්නව පේනෝ නම් කමකුත් නැහැ කියමු. වෙන කාටවත් පේන්නෙත් නැහැ. මිනිහට විතරයි පේන්නේ. අන්න අපි ඒගොල්ලන්ට කියනවා පිස්සු කියලා. හැබැයි ඒ මිනිස්සුන්ට සාපේක්ෂව ඒක ඇත්ත. අන්න ඒක. අන්න ඒක කතා. ඉතින් මේ 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 කතන්දරේ ඔහොම තමයි තියෙන්නේ. අර අවිද්‍යාව කර්ම තණ්හා නිබ්බත් ලක්ෂණත් පැහැදිලි කරගන්න ඕන නම් අපි පැහැදිලි කරගමු. අවිද්‍යාව කියන්නේම පටිසෝපදේ මසල්ලව විස්තර කරන පටිසෝපදේ පටන් ගන්න අපි වටලහගමු. අවිද්‍යාවේ පටන් දුක දුක්කස දුක්ඛකන්ද සමුදය හොද කියන තැනට යනවනේ. එතන අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව කියන්නේම මොනෝhari තියෙනවා මොනෝhari තියෙනවා කියන අන්තයක්. මම මේ නමර දැන් කියන්නේ මොනෝhari කියන්නේ අවිද්‍යාවට නම. හරිද? මොනෝhari තියෙන මොනෝhari කියනකොටම මොනෝhari තියෙනවා කියන එක බහිනවා. ඒ මට්ටමේ මොනෝhari නෑ කියන එක එනවා. හරිද? මොනව හරි කියන එක අහු වුණොත් මොනවද තියෙනවා ඕ ඒක තමයි අපිට එන්නේ දැන් ප්‍රමුඛව. නමුත් ඇත වෙන්නත් මොනව හරි කියන එක අහු වෙන්න ඕනේ. ඇත එක්කමද නැත්නම් ඔව් මම කිව්වේ ඇත පටන් ගත්තා කියන්නේ නැති බව ඉවරයි. හරිද? ඉතින් මම කිව්වේ මේමය දැන් මෙතන මම කියන්න ගියේ අවිද්‍යාව කියන එකේ ස්වභාවය තේරුම් ගන්න අර මැද කියන එකට මොනව හරි කියන එකට මොනව හරි කියන ස්වභාවය අහු වෙනකොටම අපිට මොනව හරි තියෙනවා කියන කෙනවා. ඒ මට්ටමෙම සාපේක්ෂකත්වය අනිත් පැත්තට මොනව හරි නැහැ කියලා තේනවා. ඕන්න මං තව සල්ල කළ කියනනම් අවිද්‍යාව කියන්නේ ඇත හෝ නැත. ඉතින් තේරු ගන්න බෑ ඇත හෝ නැත අයින් කරා නම් හරි කියලා. ඒව අයින් කරන්න බෑ. මොකද මැදින්දයි ඔය දඟලීම. අන්න හරි. ඒක පලංචි මැද තමයි කතා. හරිද? අවිද්‍යාව කියන මුල තුල එතන මොනව හරි කියන සංඥාව පිහිටුවා ගත්තා කියන්නේ පිහිටුණා කියන්නේ සැකසුණා කියන්නේ සැකසිලා කියන්නේම ඒ දේ සම්බන්ධව මොනව හරි දේ සම්බන්ධව හිතන්න වෙනවමද නැද්ද? හිතන්න නැතුව නම් ඉන්න බෑ හොදේ. හිතන්නේ නැහැ කියන්නේ හිතීම. හිතන්න වෙනවමයි හිතෙනවමයි කිය වෙනවමයි කෙරෙනවමයි. පැහැදිලි. චිත්ත කිරිය වායව ධාතු හරි ක්‍රියාත්මක වෙනවමයි මේ 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 කය නැතුණා. හුස්ම නොවැටුණත් අන්තිම මොහොතේ හිතේ තියෙන අදහසර හිත හරි ක්‍රියාත්මක කරනවා. පැහැදිලිද? එච්චරට සුකුමයි ඔය පැත්ත. ඒ කියන්නේ මොකද? අවිද්‍යාව තිබුණොත් සංකාර වෙනවමයි. හිතෙනවා නම් කියවෙනවා නම් කෙරෙනවා නම් අපි මේ මට්ටමේ නෙමෙයි ඉන්නේ. හිතනවා නම් කියනවා නම් කරනවා නම් පුඤ්ඤ අපුඤ්ඤ ආනිංජ කියලා තුන් ආකාරයෙන් යනවා. පැහැදිලිද? ඒකට තමයි අபிසංකාර වෙනවා. හරිද? අபிසංකාර වෙනවා කියන්නේ මොනව හරි දෙයක් වෙනුවෙන් කළා කිව්වා හිතුවා කියන්නේ. ඒ දේ සම්බන්ධ සමස්ත தত্ত্বය හිතරෙනවා එන විඥානේ බිහි වෙනවා විඥානේ බිහි වුණොත් අවිජ්ජාපත්තෙන් සංකාර සංකාරපත්තෙන් විඥාන විඥාන ප්‍රත්‍යේ ඔන්න බලන්න විඥානේ කියන එකට හිත කියලා ගත්තොත් හිතටම කියන නමක් නේද නාමය දැන් මොකෝ වෙන්නේ හිතට හිතිච්ච දේ හිතට හිතෙන දේ හිත තුල තියාගන්න බෑ මේක බලන්න අහන්න දකින්න හෝ මොනවාරි විදිහකට මේක සංසන්දනාත්මකව ගන්න හෝ මේක අල්ලලා බලන්න හරි ගන්න වෙනවා. ඒ අපි අත්දැකීමත් ඒ පහනේ. දැන් මොකද වෙන්නේ? මේ හිත නැමෙන්නේ යම් විදිහකටද අනිත් පැතර රූපණය වෙනවා. දැන් බලන්න කතාව. අර මස්ගුලිය කියන්නේ නිකන් නාම රූපේ නං. මස්ගුලිය ඇතුළට අපි හිතපු එක ආවා කියන්නේ දඟල්ල මිනිස්සෙක් හිත වගේ ඇතුළට ගියොත්. මේ මිනිස්සයා ගහනකොට අර මස්ගුලිය රූපණය වෙනවා. ඒ තැනින්. ඔය රූපණය වුණා කියන්නේ දැන් මොකෝ වෙන්නේ? ඉන්ද්‍රිය ටික ආයතන වෙනවා. ඒ කියන්නේ අර ගහපු තැනට ඇහැක් එනවා වගේ මේ මොහොතේ ශනික මේක ආයතනෙන් උහුම් බලනවා. පැහැදිලිද? ආයතනයක් උන සැනින් ආයතනෙට ගැටීම අනිවාර්යෙන් වෙනවා. ඉතින් නැත්තම් බලන්න වැඩක් නැහැ නේ. පැහැදිලිද?
ගැට නොවාගෙන පස්සේ පස්සේ වුණා කියන්නේ වීම දැනෙනවා මෙහෙම වුණා කියන එක වීම දැනිච්ච සැනින් වීම දැනුනේ කොතනටද කියද්දි ඒ තන ටක් ගලනවා අනිවාර්යෙන් වීම දැනෙන හිතට ඒ මට්ටමෙන් එයා දන්නේ නැහැ හිතේ කතාව කියන එක මේ වටපිටාවමයි මේක කරේ කියන එක ඇතුළයි එළියයි අතීතයි වර්තමානයි අනාගතයි ඔක්කොම ටිකෙන් අල්ලනවා මෙතන දැන කියලා ඔව් ආයතන වලට බහිනවා හරි සලායතන ප්‍රත්‍යයෙන් පස්සේ පස්සේ ප්‍රත්‍යයෙන් වේදනාව වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව ඒ අදාළ තැනක යා ස්ථාවරනවා බැඳෙනවා බන්ධණයකට එනවා බැඳුම අර බැහුම්කාරී එනවා බන්ධනේ ආපු සැනි මොකද වෙන්නේ තණ්හා පච්චය උපාදාන බඳිනකොට මොන හරි දෙයක් බඳිනා දෙපැත්ත අල්ලන්න බෑ ගැට ගහලා ආයෙ කියන්නේ දැඩිව අල්ලලා ගන්න වෙනවා ඒ කියන්නේ ළඟට දෙකක්වත් ඇදලා ගන්න ඕනේ ඇදලා ගත්තා කියන්නේ අර ඔක්කොම කලින් මතක ඔක්කොම ගහනවා මෙතන මේක මේක උපාදාන කළා දැඩි වැල්ලුනහම උපාදාන පච්චයෙන් භවයක් වෙනවා ඒ කියන්නේ ඒ මොහොතේ මොනව හරි තියෙන බව කියන එක යථාර්ථයක් කරලා දෙනවා කලින් අපේ මතක ඔක්කොම ටික කලුත් මේක තිබ්බා දැනුත් මේක තියෙයි අනාගතෙත් අනිවාර්යෙන් අහු වෙනවා හරිද භව ඔය භව කියන එක තියෙන භව නොතියෙන භව කියන එක පිළිටන්නේ අර මැද තියෙන කාම තණ්හාව කියන එක නිසා පැහැද කාම තණ්හාව යෙදුනොත් මොනෝ හරි කියන එක තියෙනවමයි ඒක භව තණ්හාවත් එක්ක යෙදුනහම මොනෝ හරි තියෙනවා කියලා යෙදෙනවමයි මොනෝ හරි නැහැ කියද්දි කාම තණ්හාවයි භව තණ්හාවයි යෙදෙනවා ඔය තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන වෙලා උපාදාන ප්‍රත්‍යයෙන් තියෙන භව හෝ නොතියෙන භව හෝ යෙදෙනවා තියෙන භව වෙනකොටත් මොනෝ හරි આવ වෙනවා නොතියෙන භව වෙනකොටත් මොනෝ හරි આવ වෙනවා එනෝනේ අවිද්‍යාව පටන් ගත්ත එකේ පාඩුව කෙරවලට කියලා ගලවන්න බෑ දැන් භවකට පත් වෙනවා ඒ පත් වෙන්නේ අර උඩින්ම ගත්ත මොනෝ හරි කියන එක මැද ගත්ත හින්දා ඒ හින්දා තියෙන බව හෝ නොතියෙන බව කොච්චර අයින් කරත් මැද අහු වෙන්නේ නැහැ එතකොට කට්ටියට වුණනම් පුළුවන් අත කෙලම තානු යකට යන්නත් කවුසකලි කණු යකට යන්න හැබැයි අර තියන්නේ මැදින් මම පැන්න කියන එක පහද භවය තිබ්බොත් තියෙන භව තියෙනවනේ එතකොට බලන්න මට අවසාන මොහොතේ හම්බුනේ මලක් තියෙන භවණ දැන් මොකෝ වෙන්නේ මලක් තියෙන භව හිතේ තියෙනවා කියන්නේම මලක් කියන භව අපිට අපිට ගණ්ඩ අපිට තේරෙනවා ආයතන වුණා කියලා. ඒ අපිට අපි මේ විස්තර ගත්තේ ආයතනෙන්නේ. මේ මේ මලක් තියෙන භව කියන චිත්තයෙන් චුති වුණා කියන්නේ. ඒ කියන්නේ මිය ගියා කියන්නේ. භවපච්චා ජාති කියන්නේ. භවයෙන් ජාතිර ගියා කියන්නේ මේ මොහොතේ මලක් තියෙන භව නිසා මේ මොහොතේම මලක් මම දන්නවා කියන මලක් දන්න කෙනා බිහි වෙනවා. මලක් දන්න කෙනා බිහි වෙනකොට මල දන්න කෙනා මෙහෙනුත් තියෙන මල අරහෙනුත් ඒක දුරද ළඟද ඝනද සියුම්ද සියලුම දේත් එක්ක ජාතියෙන පහල වෙනවා. ඔන්න ඔය ඉපදිච්ච මල ජාතිය කියලා ගත්තොත් ඒ මලේ විපරිණාමයට තමයි ජරාවන්න කියලා අපිට ගණ්ඩ වෙන්නේ අද. ඇයි බුදුපියාණන් වහන්සේ පෙන්නේ උතන නෙමෙයි. අවිද්‍යාව දැකපු කෙනා දන්නවා මොනවා හරි කියන එකමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මලමයි ප්‍රශ්නේ නැතුව මලේ පරවීම නෙමෙයි ප්‍රශ්නේ. එතකොට එයා දන්නවා මලම තියෙන්න බැරි තැනක ජරා මරණ ව්‍යාධි පරිදේව ශෝක ඔය කොම ටික ගිහිල්ලා දුක්ඛ කන්ද ඒ කියන්නේ දුක් කඳක් එනවා කියන තැන උතන ඊටාම දරුණු දුකක් තමයි කියන්නේ. පැහැද? ඔක දුක කන්දක් කියන්නේ ඒකට. පැහැද? හැබැයි අපි අද ගන්නෙ මල කියන එක ඇත්තයි මලේ පරවීමයි දුක කියලා නම් ඒක මහා දුක් කඳක් නන් නෙමෙයි. මොකද ආයි මලක් පිපුණාම සතුටු अरे मेहम हिनाट तेरे नवा हिना पहल अरे क्या मुकदमे उपहान से सतुरी दिन में गाड़ी गले हुआ मुन सतुर दुखे दिन मुन दुखा वैहान दारू तेन ये मनोहारी हम बोलो सतुर भी मोह दुख भी मती है ना मनोहारी नैतंग सतुर भी मोह दुख भी मती है ना මොකක්වත් හම්බෙන්න බැරි විලාන. එතන සතුරක් පණවන්න පුළුවන්ද බැරි විලාන. ඒ දෙවියට ඒක තේරුණාද නැේද? ඒ වගේ දරුණු කතාවක් උනන්ස කිව්වේද? පැහැද? ඔය තමයි පටිසමුපාදේ ඒක සරල නෑ. නමුත් ඒ අර්ථයෙන් තමයි තියෙන්නේ. පැහැද? මේ මේක තමයි අර 25 ලක්ෂණය. ඒ කියන්නේ පංචස්කන්ධයේ උදා වෙන්නේ 25 ලක්ෂණය කියද්දි රූප වේදනා සංඥා සංකාර විඥාණයට අවිද්‍යා කර්ම තණ්හා නිබ්බත් ලක්ෂණ කියන පස්වර පහ ගියම 25 වෙනවා. මේක ඉලක්කනේ මම අර දැනුමකට කිව්වේ. ආයි බයපැත්ත වෙන්නේ අවිද්‍යාව නිරෝධ වුණොත් අවිද්‍යාව බිහි වෙන්න බැරි වුණොත් ඒ මොහොතේ රූපය පවතින්න බෑ. ඉතින් අවිද්‍යාව නිරෝධ වුණාට පස්සේ රූප නිරෝධ වෙනව නෙමෙයි. පෙරපසු නොවි යනවා. අර ඔකට අර උපමා දෙවි කියන පෙරපසු නොවි සිම්පෙණි. ඔව්. ආයි මේ පස්සේ කතා නැහැ. පැහැද? අතොරක් නැහැ.
අර ඔක කියද්දී අර ලොකුහඳුරු සවනසමක් ලස්සන උමා කියද්දී දැන් රතිඤ්ඤා කරලේ වෙඩි නූල පත්තු කරාම මේ මේ ඉස්සරහා නූල ආයි අර මොකද කියන්නේ පිච්චෙන ශීඝ්‍රතාවයෙන්ම ඒ ශීඝ්‍රතාවයෙන්ම අර එහා පැත්තට අඩු වෙන එක වෙනවනේ අන්න ඒ වගේ ඔය හොඳ උදාහරණයක් අරගෙන මම මෙතන ඉඳන් අතන්ට ලං වෙනකොට මෙතනින් අයින් වීමත් අතන්ට ලං වීමත් සමාන වෙනවනේ අන්න ඒ වගේ බලන්න අන්න ඒ ඒක එක මොහොතේ එක පිට වෙනවා පැහැදිලි හරි එතකොට කෙනෙක් මෙතන ඇත්තම මම කියන්න තමයි තියෙච්ච කාරණාව මෙතන මූල ප්‍රත්‍ය අවිද්‍යාව අවිද්‍යාව යෙදුනොත්මයි කර්ම වෙන්නේ අවිද්‍යාව යෙදුනොත්මයි සංකාර තණ්හාව ආහාරය නිබ්බතිය සතර ආහාරය කියන එක හරි මෙතන මම මොකද ඇත්තට නොකිව්වේ මොකද දැන් මෙහෙම ගත්තොත් ලොකද දැන් රූපස්කන්ධයට ආහාරය සතර මහා ධාතුව කියලා ගණිද්දී අපිට අර්ථයක් එනවා ඕ හරි එහෙනම් මේ රූපස්කන්ධය බිහි වෙන්නේ සතර මහා ධාතුව ප්‍රත්‍ය වෙලා වෙන්නද කියලා. එතකොට අර්ථයක් එනවා දැන් සතර මහා ධාතුව තියෙන එකක්ද දන්නේ නැහැ කියලා. බලන්න. ඔතන ලොකහතරේ මෙහෙම යතින සතර මහා ධාතුව කියන එක සතර චතරෝච මහා භූතා උපාදාය රූපා කියලා පෙන්නනදී එතන ඔය සතර මහා භූතය කියලා කියන එක ඇත්තරම ඝන බවින් හෝ සියුම් බවින් හෝ යුක්ත එකක් නෙමෙයි. පැහැද? ඒක ඇත්තරම නොකිය කියන්නේ එතන පණවන්න බෑ කියලා. සතර මහා ධාතුවක් තියනවා කියලා පණවන්න බෑ. මං අර ඊයෙ ඇඳලා පෙන්නේ වීදුරු දෙක. එතකොට ඇහෙන් බල්ල කවදාවත් තේජෝ ගතිය කියන්න බෑ නේද? රස්නි ගතිය. අපිට නමුත් අද ඇහෙන් බල්ල පටවි ගතිය කියන්න පුළුවන් නේද? ඉතින් තේජෝ ගතිය කියන්න බෑලු පටවි ගතිය කියන්න පුළුවන්. ඒ සතර මහා ධාතුව හරියට දැන් ওই සතර මහා ධාතුව බේස් එකක් වගේනේ රූපස්කන්ධයට උදා වෙන්න. එතකොට දැන් කෙනෙක් ගන්නවා රූපස්කන්ධය නම් පවතින්න බෑ. හැබැයි රූපස්කන්ධේ උදා වෙන්න සතර මහා ධාතුව ගත්තා කියන්නේ. අන්න ඒක දෝසයි. අපි සතර මහා ධාතුව කියලා අල්ලන් ඉන්නේ. අන්න හරි මම ඒකයි කිව්වේ ඔය. ඒකයි මම කිව්වේ සතර මහා ධාතුව කියන එක තියෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක නෑ කියලාත් නෙමෙයි කියන්නේ. තියෙනව නෑ කියන්නේ අන්ත. මොකද එයා සතර මහා ධාතුව කියන මැද අල්ලන් ඉන්නේ දැන්. ඔතන කියන්නේ මැදම තියෙන්න බෑ කියලා දන්න කෙනා දන්නවා සතර මහා ධාතුව කියන්නේ භූතය කියන්නේම භූතයක් කියන්නේ එහෙමයි භූතය කියන්නේ එතන අරගත්තා නම් හරි භූතය කියන අර්ථ දෙනවා දැන් භූතය ස්වභාවයක් තියෙන කියලා ඌව පේන්නෙත් නෑ හැබැයි නැත්තෙත් නෑ ඒ කියන්නේ භූතය කියලා අපි අද ගන්න නිර්වචනයක් තියෙන්නේ භූත ස්වභාවයක් භූතය කියලා ගද්දි අන්නේ ඒ වගේ ස්වરૂපයක් කියලා. නේද? අන්න ඒකයි. ඇත්තම ඒ කියන්නේ බොරු ස්වභාවයක්. ඒ වගේ. ඒක තමයි ඇත්තම නම. අන්න හරි. අන්න ඒක. අන්න ඒක. ඒ තුස්නිම් භූත වුණා කියන්නේ මොකක්ද මේ? කියන්නේ උතන තියෙන්නේ නිහඬ වුණා කියන්නේ. පැහැදිලි. හැබැයි එතන මේවද ඉන්නේ නිහඬ වෙන්නේ ඇත්තරම කරන්න දෙයක්ම තියෙන්න නැති හින්දානේ. අපි අද නිහඬ වෙන්නේ කරන්න දෙයක් නැති හින්දා. හැබැයි ආර තුස්නිම් භූත භාවයේ තියෙන්නේ කරන්න දෙයක් හොයන්නම බැරි හින්දා. කරන්නම බැරි හින්දා. ඒ දෙක වෙනස්. කොහොමද අර භූත කියන වදනේ දැන් ආවෙ හින්දා මම ඔය කිව්වේ. කියන්නේ භූත ස්වභාවයක් කියන එකයි තියෙන්නේ. ඒ භූත ස්වභාවයත් භූත කියලා තේරෙන්න ඕනේ. හරිද? ඉතින් ස්වභාවය ඔක තමයි. මේ 25 ආකාරයේ උදය පැත්තත් වැය පැත්තත්. මේක ඇත්තටම අවිද්‍යාව කියන එක තමයි මම මුල් කියලා කිව්වේ. මොකද අවිද්‍යාව යෙදෙන තා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බදලා කරන ගලවන්න බෑ. පැහැද? ආහාරය කියන එකට ගත්තහි පොඩි අර්ථයක් මෙහෙම. කියන්නේ ඇත්තටම හරයක් තියෙන්න බැරි දෙයක් හරවත් කියලා පෙන්වන්න ලැබෙන ආධාරකයක් වගේ ආහාරය. නෝ. කියන්නේ ඇත්තටම සුබ අත් සංඥාවක් ගන්න බැරි තැනක. ගන්න බැරි තැනක නෙමෙයි ගන්න බෑමනේ. එතන සුබයි සුකයි කියලා පෙන්වන්න ආපු උපනිෂියක් වගේ ආහාරය. පැහැදිලි. කියන්නේ මේ පස්සය කියන එක හින්දා නේද ඇඟ තේරෙන්නේ. කියන්නේ පස්සේ අපිට උපනිෂිය වුණා නැද්ද තියෙන්න බැරි එකක් ඇත්ත කරන්න. පැහැදිලි. සතර මහා ධාතු ස්වභාවය නේද මේක ඝණයි කියලා මට පෙන්වන්නේ. මට සතර මහා ධාතුව කියන එක ඇත්තරම ඝන ගතියක් තියෙන බැරි තැනක ඝන ගතියක් පෙන්වන්න උපනිෂේ වෙනවා නේද? අන්න ඒ අර්ථය. පැහැදිලි.
අන්න එහෙම යන්න. ආයි මේ තියෙන්නේ මෙතන මම අර ඉස්සලා කිව්වේකමයි අනිච්ච කියන වචනේ අහන්නේ මේ තේරුම මේක තියෙන්නේ මේ සතෝකාරී ඥාන නිදේශ කියන එක තියෙන්නේ පරිසංවිදාවෙමයි. මෙතන බලන්න අනිච්ච යනු අනිත්‍ය කවර දෙයක්? පංචස් කන්දයෝ අනිත්‍ය කියලා තියෙන්නේ. උපාදානස් කන්දේ නෑ ඉතින්. හරි කවර අරුතින්? ඒ කියන්නේ මොන අර්ථයෙන් අනිත්‍යද? උත්පාද බය ස්වභාවයෙන් අනිත්‍යයි. වැහද එතන කියන්නේ අනිච්ච යනු උත්පාද බය කියලා නෙමෙයි. කුමන අර්ථයෙන් කියලාද කියන්නේ? අන්න එහෙම. ඊට පස්සේ පංචස්කන්ධයන්ගේ උදය දකින්නේ 25 ලක්ෂණය. වැය දකින්නේ 25 ලක්ෂණය. දෙපැත්ත දකින්න නම් 50. බැලද? ආ මේක තමයි අර දට්ටබ සූත්‍රය ලොකෝ හරි කියවන්නේ. මේකේ අර මම මේ මේක මේ මැදින් දැම්ම නෙමෙයි මෙතන අර ආයි ගන්න ඕනේ අර කැලලට. සුව වේදනාව දුක විදියට පේන්න ඕනේ. දුක් වේදනාව හුල කියලා තේරෙන්න ඕනේ. නොදුක් නොසුව වේදනාව. ඒ කියන්නේ සැපත් නැහැ දුකත් නැහැ. මම ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. ඕක කියන්නේ මහ මෝඩකම කියලා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව කියන එකනේ. ඒක සමාජ සම්මතයේ හොඳයි. නමුත් සාසනයේ හැටියට අත දරුවෙක්වත් නැහැ යා. මොකද ඒකමයි ගොංකම. බහල්. ඒ කියන්නේ නොදුක් නොසුව වේදනාව අනිස විසින් දක්න ඕනේ. අනිස කියන්නේ සිංහලෙන් අනිච්ච වටනම. බහල්. ඒ මේ කැමැත්ත නැහැ කියලා එහෙම නම් නෙමෙයි ඈ. නිසි නැහැ කියන එක නෙමෙයි. ස්ථිර නැහැ කියලා අර්ථයක් නෙමෙයි. ඊට එහා ගිය එකක් තියෙනවා. අනිච්ච කියනකොට එන්න ඕනේ අර සමුදය නිරෝධ පැත්ත. එතන බලන්න යමෙක් සුව වේදනාව දුක් විසින්ද දුක් වේදනාව හුල් විසින්ද මෙතන මොකද මේ කියන්නේ? ශාන්ත වූ ඒ නොදුක් නොසුව වේදනාව. මොකද දැන් සුව වේදනාවේ දුක් විසින්ද දුක් වේදනාව හුල් විසින්ද දිටි ශාන්ත වූ ඒ නොදුක් නොසුවලු. ඒ කියන්නේ මේ නොයැලෙන නොගැටෙන එක ශාන්තයි මිනිසුන්ට. ඉතින් ඒකමයි අනිච්ච විසින් බලන්න කියලා කියන්නේ. පැහැදම කිව්වේ ශාන්ත වූ ඒ නොදුක් නොසුව වේදනාව කියලා තියෙනවා. ඇයි ලානෝ ඉතින් දැන් අපි ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් හිත නිවිලා නැද්ද? උපේක්ෂාවෙන් ඉන්නවා කියන තැන දෙපැත්තටම නැහැ. ඒක මේ සාසනීය උපේක්ෂාව කියන්නේ ඕවට නෙමෙයි. ඒකම කියන්නේ එතනනේ අනිච්ච විදියට දකින්න. ඔව්. අන්නාරි. මැද ඉන්නවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. බුදුබණන්සින් මැදට එන්න කිව්වේ මැද ඉන්න නෙමෙයි. මැද තියෙන්න බෑ කියලා පෙන්න ගන්න. අපි කියන්නේ අර දෙකම ගැටලුයි මැද වුණා නම් යෝ කියනවා. එහෙම ඉන්න බෑ සාමාන්‍යයෙන්. බල. මෙන්න මෙතන යට තියෙන ඉරිගහල මනවින් දක්නා මේ මහාන වේදනාව පිරිසිඳකි. මෙතන දැන් රූපය වේදනාව සංඥාව සංකාර විඥාන ඕන එක. වේදනාව පිරිසිඳ දැන දිඩුදමීහි. ඒ කියන්නේ දිට්ඨ ධම්ම වේදිනිය සම්දිට්ඨිකව මේ මොහොතේ. කෙලෙස් රහිත වූයේ නිවන්ට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් මරින් මතු පැනවීමට නොපෙණේ. ඒ කියන්නේ මොකද්ද? මිය පරලෝ ගියාට පස්සේ ආයි පැනවෙන්න බැරුව යනවා. ඒ කියන්නේ කොහෙ ගියාද කියලා හොයන්න බෑ කියන්නේ. අර ඔලු කට්ටට තට්ටු දාන. කොහෙ ගියාද කියලා හොයන්න බෑනේ බුදුහාමුදුරනේ කියලා කියනවා. කියනවා ඔය සාස්ත්‍රයේ ගෝචර ලෞකික කට්ටිය. අරහත් වෙච්ච ලයෝපන් බුද්ධ පුත්‍රයෙක් ගිය දෙන පුළුවන් නම් කියන්න. එයා රහත් වෙන්නේ නැහැ. එහෙනම් එයා ඉපදිලා. ඒකයි කියතන. හරිද? අමෙදී නරග 40 ආකාරයකින් අනුලෝමක් ශාන්තිය ලබයි 40 ආකාරයකින් සම්මත නියාමයට පත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අර අපිට න්‍යායාත්මකව හෝ සද්ධාවෙන් හෝ ධම් ඒ කියන්නේ සද්ධානුසාරී වශයෙන් හෝ ධම්මානුසාරී වශයෙන් ශ්‍රද්ධාව පැත්ත මුල් වෙලා හෝ න්‍යාය පැත්ත පොඩ්ඩක් ටියුන් වුණාට පස්සේ එයාට අනුලෝමීව අනුමානෙට ශාන්තියක් තියනවා කියන එක තේරෙනවා. ඒක ලබන්නත් ඒ දැකපු අනුමාන ඥාණය ප්‍රත්‍යක්ෂ කරගන්නත් බලන්න පුළුවන් විදි තියෙනවා. ඒ විදි හතරේ තමයි මේ කියන්නේ. මෙතන ආයි බලන්නකො මේ රවුම් කරලා තියෙන මේකට තමයි. මෙතන මේ කොටු කරලා තියෙන තැන තියෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙසින් බලන්න කියලාද? පංචස්කන්ධය. පංචස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, රෝග, ගණ්ඩ, සල්ල, ආබාධ, කියන්නේ පර කියන්නේ වසඟේ නැහැ කියන එක. චලණය කියන්නේ චංචලයි කියන එක. අද්‍රව කියන්නේ නিত্য නැහැ කියන එක. අත්‍රාණ, ශුන්‍ය, විපරිණාම, අසාර, වදක, ශාස්ත්‍රව, ජරා ධර්ම, ජාති ධර්ම, ශෝක ධර්ම, පරිදේව ධර්ම. ඉතින් නිකන් ගන්නකො ශෝකය කියලා අපි අද හිතන් ඉන්න ශෝකයද මේ කියන්නේ? අපි අද ශෝකය කියලා ගන්නේ පංච උපාදානස්කන්ධයනේ. කෙනෙක් නැහුණාමනේ ශෝක කියලා අපි ගන්නෙ. මෙතන කියන්නේ ශෝක කියලා පංචස්කන්ධයට. ඉතින් මම අහන්නෙත් මේකයි, පේන තැන දෙන ශෝකය මොකක්ද? පුරාණ කියන ඔබට පේන තැන තියෙන ශෝකය මොකද්ද? මං අහන්නේ පේන තැන තියෙන ජාති දුක මොකද්ද? පහළද? පේනෙන්න බැරි තැනක පේන එකයි ශෝකේ. ඉතින් මේක අඬන්න ඕන දුකද නැද්ද මේ හැරිර ගියොත්? පේන්න බැරි තැනක පේනවා. අපි නම් වහින සතුරු වෙන්නේ පේන්න බැරි තැනක අපිට වෙනවා කියන්නේ. අපිට බයයි ඇතනම් පේන්න බෑ කියනකොට මේක. ආයි ගන්න. ඉපදුන තැනම රෝගය කියන හින්දා නෙමෙයි අපිට දුක එන්නේ. ඉපදුනාට පස්සේ රෝග කියලානේ. මෙතන මොකද්ද මේ කියන්නේ?
පිනෙන තනම රෝගයක් කියලා. රෝගය කියන්නේ ස්වභාවය මොකද්ද? රෝගය නිට්ටවට සුව කළොත් හොඳයි. නිට්ටවට සුව නොවුනොත් විසබීජය තියෙනවා. දැන් නිකන් ගන්න බලනවා කියන එක රෝගය කියලා අපි ගත්තොත් බලන එක නැවැත්තුවා කියන්නේ රෝගය නිට්ටවට සුව කළා කියන එක නෙමෙයි රෝගය යටපත් වුණා කියන එක. ආයි විසබීජයෙන් පෙන්නනවා. බලන්න පුළුවන් වෙනවා. මේ කිව්වේ රෝගයේ මුලට කෙලින්ම. මේක රෝගය කියලා මෙතනම දැක්කොත් අපි රෝගය කියලා බලන එක දැක්කොත් පලස්තරේ ගහන්න වෙනවා. හැබැයි රෝගය කියලා පේන දන දැක්කොත් එයාට ඒ රෝගයෙන් මිදෙන්න නම් පෙනීමම සුව කරන්න වෙනවද නැද්ද? ඒකයි ලේසි නෑ ඔය රෝග කියන අර්ථය හිමනම්. රෝගය කියන තැන දැක්කොත් මුල හරියට එයා රෝගය සුව කරනකොටම මුලම ගැලවෙනවා. අන්න ඉපදීමමයි ලෙඩේ කියලා දන්නේ. ඉපදිලා ඉන්නවා කියන ධර්මයන් කොහොමද ලෙඩේ? ඒක ඒ අර්ථයෙන් දන්න කට්ටිය තමයි ඔය මදෙන්වත් නොවෙනවා කියන්නේ. අර ඒකනේ යව්වන මද මේ ඔලුව මොනවත් නැහැ ඔය ආර්ශාව කියන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ කයම ලෙඩක්. කය ගැන කවර කතාවද හිතන හිතේම ලෙඩක් කියන එක. එනේ වසංගතේ හිත තුලමයි කියන එක. මේ රෝග කියන එකේ අර්ථ නිකන් ගන්න අපි රෝගය කියලා අද අපි අද සුව කරන්න හදන්නේ මේ උඩ තියෙන ඕජාවට. ඇතුළේ තියෙන විස බීජෙ නෙමෙයි. විස බීජ සමානයි පංචස්කන්ධය. මේකේ ගලන ඕජාව සමානයි පංච උපාදස්කන්ධය. අපි ඕජාව අයින් කරනකොට සතුරුයි තමයි. අපිට අමතකයි ආයි ඕජාව ගලනවා කියන එක. අන්න එහෙම ගත්තා නම් ඒ තමයි. අන්දේට කකුල කැපුවා ගලන්නේ ආයි උඩු දුර. ඒක වෙලයි. හරිද? ඉතින් මම මේක කියන්නේ කිය මේකල මෙතන බලන්න. මෙතන මේ ලස්සන අර්ථයක් දෙනවා මෙන්න මේකේ. මෙන්න මේක යාල බලන්නකෝ මේ විපරිණාම ස්වභාවය. අර මම මාක් කරමුද මෙතන? අද අපි විපරිණාම කියලා හිතන් ඉන්නේ මොන වගේ අර්ථයක්ද? අන්න ඒකට දැන් මේක කවදාවත් මේ කියන විපරිණාමයද? මොකද දන්නවද මේ විපරිණාමය කියන එක මම දාන්න හේතුව මේ අර්ථයේ ගැටලුයි කියලා පෙන්වන්න මෙන්න මේක පුළුවන් නම් පොඩ්ඩක් අපි බලුවොත් මම මේක එච්චර ඔය උද්‍යාපඥානේ මං ආයි අරකම තමයි අර කිව්ව එකමයි මෙන්න මේ ටික මේ ඒ ඥාතාර්ථයෙන් ඥාණය ප්‍රජානනාර්ථයෙන් ප්‍රඥාය ඒන් කිනු ලැබෙයි අර බුදු බණ වහන්සේලාට පෙන්වන ඥානවල අසාධාරණයි ෂටසාධාරණ ඥානවල එතන ගන්න ඕනේ ශ්‍රාවකයන්ට සාධාරණ ඥානය තමයි මේක උද්‍යාපඥානේ මෙතන කියන්නේ මොකද්ද පච්චුප්පන්නානම් ධම්මානම් විපරිණාමානුපස්සනේ ඥානං කියලා තියෙන මෙතන. පස්සනේ ඥානං උදයබ්බානුපස්සනේ ඥානන්ති. එතකොට දැන් මේ අපි විපරිණාමය කියලා හිතන් ඉන්න එකද මේ? උදයබ්බේ ඥානේම විපස්සන මේ විපරිණාමානුපස්සනේ කියන්නේ නේ. නෑ මං අහන්නේ ගීකයි. දැන් බලන්න අපි අර්ථ අරන් තියෙන විදිහට මේ විපරිණාම කියන එකෙන් අහුවෙන්නේ ලෝක අර්ථයමයි. ඒ මේ කැඩෙනව බිඳෙනව නැත්නම් වෙනස් වෙලා පරිණාමණය වෙනව විනාශන පරිණාමණය වෙනව. එතන ප්‍රශ්නයක් එනවා නේද? මොකද්ද වෙනස් වෙන්නේ කියන එක? කැඩුනේ මොකද්ද කියන ප්‍රශ්නේ නේද? හරිනම් මේ විපරිණාමානුපස්සනාව දන්න කෙනාට මොනව හරිම තියෙන්න බෑ කියන විපරිණාමය නේද තියෙන්න ඕනේ? අන්න එතනට එන්න ඕනේ මේක. පැහැද? නැත්නම් එහෙමනම් මේ අතිශයින්ම මොන්ඩිසෝරි එකක් ඔය කියන්නේ. විපරිණාමය කියලා අපි ගන්න ඒවා. පැහැද? ඒක තමයි තේරුම් ගන්න මේක අනිත් එක බලන්න. මෙතන කියන්නේ පච්චුප්පන්නාන ධම්මානං විපරිණාමානුපස්සනිය. ඒ කියන්නේ විපරිණාමය කියන අනුපස්සනෙන් ඉන්න ඕනේ කියලා කියන්නේ. එහෙනම් විපරිණාමය දකින්න ඕනේ මොකේද? අනිච්ච නැත්තම් පංචස්කන්ධ ලෙවල් එකට. එතකොට තමයි යාට පුළුවන් උදයබ්බානුපස්සනෙන් ඉන්න. උදයව්‍ය දන්න කෙනාටයි උදයව්‍ය අනුපස්සනා කරන්න පුළුවන්. මේ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය ආනු දර්ශනීයව ඉන්න නම් අර ඉස්සලකමයි. පංචස්කන්ධයේ උදයව්‍ය හරියට අහු වෙන්න ඕනේ, අනිච්ච අහු වෙන්න ඕනේ. ඒක නොහොව් වෙන තාක් ලියන්න බෑ. පහල්දා ඒක තමයි එතන පෙන්වන්න ඕනකම. ඉතින් ඔහොම යන කෙනෙක්ට විහාර තුනකින් නිවෙන්න පුළුවන්. එකක් ශුන්්‍යත, එකක් අනිමිත්ත, අනිත් එක ශුන්්‍යත, අනිත් එක අපනිහිත. ශුන්්‍යත වෙන්නේ අනිච්ච පැත්තෙන් ගියොත්. මේකෙදි මුංචිතුකාම ඥානය කියන මේක පරිසංවිධාමක ප්‍රකරණය. මේක ඇත්තම සූත්‍ර වලත් තියෙනවා. ඔය විමෝක්ඛ මුඛ කියන ඒවා. ඒතකොට අනිත්‍ය පැත්ත දැක්කොත් අනිමිත්ත අහු වෙනවා. අනත්ත දැක්කොත් ශුන්්‍යත අහු වෙනවා. දුක දැක්කොත් අපනිහිත අහු වෙනවා. අපණීත කියන්නේ ප්‍රමාණාත්මක කරන්නේ නැහැ නැත්නම් ප්‍රාර්ථනා තියන්නේ නැහැ. ඇයි දුක පැත්තෙන් යන කෙනාට ප්‍රාර්ථනා තියන්න බැරි නෝ නේද? සියලු තැනම දුක නම් ප්‍රාර්ථනා කළා මොකද්ද ගන්න ඕනේ? ප්‍රණීත නැහැ කියන අදහසක් තියෙනවා. ඔව් හැබැයි මේක කියන්නම් ප්‍රණිදි නැහැ කියන එක. ප්‍රණිදි කියන්නේ ප්‍රාර්ථනා වගේ නමක්. මේදීනි අරහන්ත සූත්‍රය මෙතන තියෙන්නේ මේදීනි මනා නුවණැති හෙතෙමේ කියදි මේ ඉන්නේ රහතුන් වහන්සේලා. මෙතන කියන්නේ ප්‍රහීන වූ මාන ඇති ඔහුට මාන ග්‍රන්ථි වූ නැත. පැහැදද? ඒ කියන්නේ
මේ ප්‍රණීත වෙච්ච මාන කියන්නේ මානෙ ප්‍රහීන වෙච්ච කෙනාට ආයි මාන ග්‍රන්ථී වුණත කියන්නේ අපි කියන්නේ මේ නමට දැන් කියන්නේ අපි කියන්නේ ලැජ්ජනහර කපලා වගේ කියලා. ඒ වගේ අතර මානෙ එන්නම බෑ. ඒ ඉන්ද්‍රියමනේ. හරිද? ඔහු විසින් සියලු මාන ග්‍රන්ථීහු වෙසසින් අසනලාදී. හොඳටම කපලා දාලා තියෙනවා. එතකොට මනා නුවණැති හිත මේ මඤ්ඤණික් මූයේ. කියන්නේ මඤ්ඤණා කරන්න බෑ. පැහැද? ඔය ඔන්න බලන්න යට. හිත මේ මම කියමි කියා කියනවා. මම කියලා කියනවා හෙතෙම මට කියති කියා කියනවා දක්ෂ වූ ඒ රහත් මේ ලෝකෙහි විවාහරය දන විවාහර මාත්‍රේ හික්මෙනවා තහල් ඒක නොකර ඉන්නේ නැහැ අපි නම් හමාර කරමු නේ 11ට 5යි දස බල සේලප්පගව නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං බහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී මුක බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න